තරන් සරණ කවනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නයේ සජීවී ධර්මසාකච්ඡා වඩ සටහම් මාලාවේ හැට හත්වන ධර්මසාකච්ඡා වාරයයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. අදත් රත්නපුර පදිංච සුපින්හත් ප්‍ර්‍යාපාරික ජයිලලාල් පේමසිංහ පින්වාන්ත මැතිතුම් එම පින්වාන්ත සන්තරන්තුන් මැටනිය පින්වවා ජනිපපුත් රුස යන් විසි නිර්මාණයකද ගුරු පණුරක් කර පූජා කළ මිනිපුර අමාසාධ තපවන ආරන්න සේනාසනය සිට අපත් අප සිෙස්සපරෑකේ පඥ්ාසර පොඩි හාමුදුුවත් මේ විදියට සම්බන්ධ වෙනවා. සමන්තාචකවාලීසු අත්‍රාගච්චන්තු දීවතා සද්දම්මංමනිරාජාසේ සුනන්තුසගමොක්කදම්. दमसनकाल अयं वदन्ता दम्म काल अयन् वदन्ता दम्म काल अयं वदन्ता නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ. ගවනවන්තය ගුණබර සත්පුරුස පින්වත්නයේ ඔබ අහලතින පලවෙනි පස්්නේ තමයි පිංවත් කල්්‍යානි මිත්‍යාණන් වහන්සේ. ස්ත්‍රයක් ලෙස ඉපදීමට හේතුවන කාරණ අතර, කාමයේ වරදවා හැසිරීම අද සමාජී පසිද්ධම කාරණාවයි. මෙින් පරිබාහිරව වෙනත්කාරණාවක් නිසා මේ භවයේ පුරුසයකු ඊළඟ භවයේදී ඉස්ත්‍රයක් ලෙස ඉපදිය හැකිද. කවරුණාවෙන් පහදා දෙන සේකවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංුවත්න පිරිමි කිවූ හාම මිනිසුන්ගතරත් පිරිමින්නවා දෙවරු අතරත් පිරිමිඉන්නවා මුහදේ අච්චරි විශාල මුහුදෙත් පිරිමි මාලුවූ ගොඩක් ඉන්නවා උපකුණුවල ඒවාගේ ගස්කොළංගොල පිරිමිකුරුලුුවර්ග ඉන්නවා. ඒවාගීම පිරිමිසිවඋපාසත්තුය මෙගේ. බිරිම අය හැම සත්ව කොට්ටාසේක මින්නවානේ. එතකොට ස්තයක් ලෙසි ඉපදීමට හේතුවන කානා අතර කාමේවාතවා හැසිරීම අද සමාජයේ පසිද්ධම කානාවයකි ල වහම අපිට නම් භාග්‍යවතුන් වහස දේශනා කලා තියෙන්නේ විවිධ සූත ධර්ම දේශනා වලදිි පිංවර්න කාන්තාවක් වෙලා උපපාතයේ ලබන්න බලපාන්නේ පිළිබඳවතියන තන්හාදී කරුණු පිරිමින්වෙලා උප්පත්තය ලබන්න බලපාන්නේ පිරිමි බවපිළිබඳවතියන තන්හාදී කාරනාමිසක් කාමේවාදවා හැසිරීමනෙ මේේ කාමේවාදවා හැසරීම බලපාන්නේ දෙගොල්ලොටම දෙගොල්ලොටම සතරප්වාා උපදින්න කියලා. පිරිමි කාමේවාදව ඇැසුරුනත් කාන්තාවන් කාමයවාර්දව ඇහැසරුනත් දෙගොල්ලොටම ත්න සතර අප අපා උපදින්න කියලා. දැන් පිරිමි කාමේවාදවා හැසරීම කාන්තාවන් වෙන වන කාන්තාවන් කාමේවාදව හැසරීම මොනහිද වෙන්න එක හිතන්නකු. පිරිි කාමේවාදව හැසරීම කාන්තාවන් වෙන වන එතකොට කාන්ත කාමේවාද ව හැසරීම තවත් කාන්තා ක්‍රමයක් හැනවාද. එක අමුතුකමයා ත් කාන්තාවේවා පිරිමි වේවා කවුරු හෝ අනිවාරයෙන්ම කාමේවාදව හැසුරුුණොත්. ඉතින්දී මිතුරං අහිමිවෙන්නේ එක හීතුවක් වෙනවා මානින් මත්තේ අපයගත වෙන්නේක හීතුවක් වෙනවා. එතින්දී ලෝබයයි මෝහය ඒත්නෙ හිත්හින්ද දෙගුල්ලටම අපාගාමී වෙන්නේ එක හේතුවක් වෙනවා. හැබැ පිංවර්ටන කාමේවාදව හැසරීම නෙමේ කාන්තාවක්කෝ පිරිමෙක් කළලා උපදින්න බලපාන්නේ අරවාගේ අවශේෂ කාරණා තන්හාදී කවුුණු තිබ්බොත් බලපාන කාමිවාද හැසරීමේදීත් ඒක වෙන්නේ මෙන්න මේ විදිහටල්. ඇපිංුවර්ත්නේ භාවරූප දෙකක් තියෙනවානෙ. ස්ථී භාවරූපය, ස භවරූපය කියලා. මේ භාවරූප දෙක කර්මීම තමයි ඇතිවෙන්නේ. කර්මයම ඇතිවන රුප කලා අප දෙකක්. එක සන්තානය එක එකන එකම සන්තානයක භාාවරූප දෙකක් පවති නෙනැහැ. ප්‍රතිසන්දිි චිත්තාක් සනයේ දීම භාවරූපය පහළවීම තමයි අනිවාරයෙන් සිද්ධ වෙන්නේ. ඒ කියන ප්‍රතිසන්දයේ ලබන මුොහොත යේදීම එයා ස්ත්‍ර අද්ද පිරිමිය දෙකෙන එකෙ භාවරූපය පහළ වෙනවා. කාන්තාවන් ගැනතියන තන්හාව. කාන්තාරූපේයට කාන්තා ලාලීත්්‍යයට කාන්තා කොන්්ඩෙට කාන්තා කාන්තා සොරූපයට එතවට කාන්තා හැඩරුවට එවැනි කාරණාවලට පවතින තන්හාවක් තියෙනවානේ. අන්නේ කාන්තා සොරූපේට කාන්තාවන් කෙරේ පවතින රටහාවට ඒක්‍රමයියට ෆිංවර්ත්නි කවුරු හරි පිරිමිහ කාන්තාහරි පිරිස් තන්හා ඇතිකර ගත්තහම ඒ තන්හාාව සහිත කරමයිින් ප්‍රතිසන්දී ලැබෙනකොට ප්‍රතිසන්ධියත් එක්කම ස්ථී භාවරූපය පහල වෙනො එහෙම භාවරූපනම් පහලවෙන්නේ භවරූප පහල වෙන්නෑපින්ත්නමේ කාමේවාදව හැසරීම පාපකරමය එකදා කර මේ මනුස් ෂස්තයක් විදිරුපදින්න එහෙමන මේ ඒ පාපකරමේ හැටියට එයා යන්න ඕන සතරප්පා එතැනකට. එතන්දී තන්හාව එකන කාන්තා ස්වරූපයම් පිළිබඳව ඒ ලාලීත්‍යන් ස්වභාවයන් කටහට ඒ කාරනාදිය පිළිබඳ තන්හාව තිබ්බහම ඒ තන්හාව සහිත කර්මයෙන් ප්‍රතිසන්දී ලැබෙනකොට ප්‍රතිසන්ධියත් එක්කම භාවරූපය පාල වෙනවා. ඒවාගේ පිංවුවත්න කාන්තාවන් කරෙහිතියෙන ඒ තන්හාව සහිත පතිසන්දීයක් එක්කම ඒස්ථී භාවරූපය පහල වෙනවයේ ඇත්තන්ට. ඒක ඒ විදිහයට තේරුන් ගන්නට ඕනේ. අපියෝක පුලුසයින්තත් ගනිමකු පුලුසහිට ගත්තහම පිින්වත්නී පිරිමි කට්ටිය පිළිබඳව තන්හාාව තිබ්බහම. පිරිමි අගපස්සග පිරිගි පිරිමි හැඩරුව පිරිමි සාරීරිකරටාව ඒවගේ කානාදිය පිළිබඳව තන්හාාව තිබ්බහම අන්න. ඒ තන්හාව සහිත කරමයෙන් ප්‍රතිසන්දිි විපාක ලැබෙනකොට ප්‍රතිසන්දිි හිතා සමඟ පුලුසභාවරූපය පහර වෙනවා. සමර කාන්ත වගින්වන පිරිමියය වගේ. කාන්තා නමුත් පිරිමි ස්භාවේ තියෙනවා. සමහර පිරිමි අයින්වන කාන්ත වගේ. පිරිමි. නමුත් කාන්තා සභාවයන්තින එහම වෙන්නේ මේ තන්හාවේ විවිධාකාර සභාවයන්ගේ කියන්නම ලෝභ මෝහාදී කවුණුුවල විපාකවපවිදිහට ලැබෙන විවිධාකාර කවුුණු. ප්‍රතිසන්ධී හිතේදී ස්ථීපුරුස බේදයක් නැහැ. ඒ වනාට පින්වර්ටනනි පෙර බව්වල ස්ථීපුරුසියන් ගැනතිබ්බ තන්හාවහින්දා ප්‍රතිසන්දයේදී ස්ථීභාවපුරිසභාව රූපයෝ පාල වෙනවා. ඒවාගේම පිංවත්නී ඇය කවුරු හරි කෙනෙක් පාර්තනාශක්තියකොත් තිබ්බොත් ඒ යන සමහර පිරිමිකට්ටය පාර්තනා කරන කාන්තාවන් වෙන්න සමහර කාන්තාවන් පාර්තනා කරන පිරිමිින් වෙන්න. පාර්තනාශක්තියක් තිබ්බොත් ස්ථී බව හෝ පිරිමි බව වෙනස්කර ගන්න පුළුවන්. බලවත් අකුසල කරමයකින් හරි පිංවත්න වෙනස් වනේ නැත්නම් එක් පාර්ථනා සත්‍යයකින් හ නැත්තම් බලවත් අකුසල කරමයකින් හරි පින්වර්නී ස්තී බවහෝ පිරිමි බව වෙන සුන්නැත්නම් බොහෝ විට ස්ත්‍රීන් ස්තීම වෙනවා පි පිරිමීම වෙනවා. මෙතනැදි තවත් ඔය ඇත්තු විශේෂම අවධානයොම කරන්න ඕනකානාවත් තමයි පින්ර්ටන ඔය කියනෙ විදිට මහාපජාපතී ගෝතමී දේවීන් වහන්සේ ගතීත කතාවටත් ඔය දක් මතු කළොත්මොකද වෙන්නේ හමත මහපජාපතය ගතමි දීවිය බවට පත්වෙෙන්නේ. යසෝදරාදේවීන් වහන්සේට කේමා උප්පලවන්නා ඒ උත්තමාාවියන්ට ඒ අතීතුඋත්තම කාන්තාරාත්නයන් පිංවත්නී බලනකොට ඔය කියන විදිහටම කාමේවාද හැසල් ඇද කාමේවාද හැසරීම සතරපා ගතවීමන වෙන්නේ. ස්ත්‍රයක්්‍රේවා පුලසේ වේවා කාමේවාදවා හැසුුණොත් උපරින්නේ ස්ත්‍රයක් විදිහත්නං ඒක කොච්චර හොඳද. ඇබ පිින්වත්න එහෙමනෙමේවෙන්නේ කාමේවාතව හැසරීමෙන් දෙකොල්ලමු පත්ය ලබන්නේ සතර අපඒ බව තීරුන්ගන්නට ඕන මෙතන විත්තියෙන්න්නේ ඉස්ථයි සභාවයාන්ට පිරිිමි ස්වභාවයන්ට තන්හාාව ඇති කර ගැනීමේ නානාආපකාර වැඩ පිළිවෙෙනවල් ව වෙනස් කරගන්න අපපුලන් පාතනා සත්‍යසා විවිධ කවුණු මත නමුත් බලන්නකෝ ඔය තත්වයේ වෙනස්වෙන්න පාර්තනා කරන්න ඇැතුව මහාපජාපතය ගාතමී දී විසරු මවෙනවාන්නේ. යසෝදරා දේවී අයිහෙමනං ඇපිංවත්න ඇදීපංකර බුදුරජාණන් වහන්සක පාදමූලයේදී පාර්ථනා කළේ අනාගතයේ මේ මහ පෝධිසාත්‍යයොම් මේ අද විවරණ ලෞපු මේ බෝධිසත්වය, සාරාස්නාන්ගේ කල්පලක්ෂයයක් ගිහිලා බුද්ධත්වයට පත්වෙනකොට ඒ අනාගතයේදී අනේ මම මේ බෝධිසාත්්‍යයන් වහන්සේගේ බිරිඳවෙන්න ඕන කියලා පාර්තනා කළේ යි. ඒ සාරාසංන්ක කල්පලක්ෂ ඒක කාලී තුළ කාමියවාදව හැසුරුනද. හොඳට කල්පනාක ලබලන්න ධර්ම විනිානකූලව ගැටලුවලට විසතුන්ගල විසතුන් ලබාගන්න ඕනෑ. පින්වත්නී හිටලු බුදු දහම කරන්න එපා ධර්ම විනියානුකූලව ගලපල එයට පිළතුරු ලබා ගත යුතුයි. ඊළඟ පස්්නය තමයි පින්වත් සාමින් වහන්සේ. රැකියාව සඳහා බැක්කූයන්තයක් හසුරුවන කෙනෙක්. බැකෝයන්තයේ හැසිරවීම නිසා කුඩා සතුන්ට වනහිරි හැරගැන සිත්තැවුලෙන් හා පසුතැවීමෙන් සිටි. ඒ සිත්තැවුලට හා පසුැවීමට හේතුව සතුන්ට ඇති අනුකම්පාව. කවනාව මෛත්‍රීයද. නැතිනම් එසේ සිත්තැවුලෙන් සිටින්නේ. තමා ගැනම ඇති සියුන්දිය සේදයන්න පවනාවෙන් පහදා දෙන්න ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය පාර්තනා කරනව තිරුවන් සානයි කියලා. පංවත්න මෙතනද තමන් කරපු පව්කන් ගැන ඒවාගේම තමන්ට කරන්න බැරවුණු පින්කන් ගැන තමන් රැකියාව කරන ඒ බැකුයන්ත වගේ උපකාණ වලට හස්වෙලා මෑන සත්තුයුම් ගැනහෙම ඔබට දුකක් ඇතිවෙනවා නම්. ඔය ඇත්තන්ට පස්සකාලෙක ඔබ අතින් සිදුවුණු ඒදේ ගැන පසු තැවිෙන ස්වභාවයක් ඇතිවෙනවානම්. ඒ ඇැවිෙන ස්භාවී පින්වති කුක්කුච්ේ වෙනවා. තමන් අතින් එහෙම පාපකාරමයක් වුණනා කෙර හිතනවානම්. එතකොට හිතේ තැවින ගතියක් ඇති වෙනවා ඒ තැවෙන ගතිය කුක්කුච්චේ වෙනවා. හැබැ පින්වත්නි අරවගේ විලාවකති ඔය ඇත්තන්ට පානෝ භවය පණ ඇති සතයක්වීම පාන සංඥයේ පණ ඇති සතෙක්කැයි දැනීම. වදකචිත්ත මානචේතනාව මානචේතනාව, උපක්කම මානයට පත්කාන උපාක්‍රමය. ඒේන ජීවිත නාසෝ එයින් ජීවිතයේ නැසීම අංගා පංච වදස්සමේ ඔය අංග පහ සම්පූණ උන්නන්නේෑන ඔය ඇත්තෝ මෙ බැකෝ මැසිම ගත්තේ එතනන්න සත්තු ඔක්කෝම මානශේහිත්නාාවෙන්ද. ඔය ඇත්තුෝ පස්සිවත් කනනා අදහසින්දයක හැසිරේ හෙම ැත්තන් අර සත්තු මරන්න හිතාගෙනද. ඒ අනුව පින්වර්නි ඔය ඔබ කල්පනා කල බලාන්න ඔය කියන විදිහට ගමබිමයි යන්නත් බෑන ඔය ඇත්තන්ට. කකුල්වලට කොච්චනම් සත්තු පෑගෙන ඇත්ත. පංවර්ත්න තමන්ගේ චේතනාව නැත්තං එතන කර්මය ඇතිවෙන්න ඒක චේත්නාව කැන හිතයි හිතේ එත්න චෛසිකයි ඒ ඒ කටයුතුවල යොදවාලන සක්තිය නැත්නම් පිංවර්ත්නි එතන අංග සම්පූණ කර්මපතයක් වෙන්න හැබැයි පසු ඇැවිලා පස්සෙ පස්සෙ පසු තැවමින් අකුසාසිත් උපදවා ගණඩ පා. සතුන් මැදීම සැර පවස වචන කතාකිරීම, කීන්තියම අන්සතුදේ සොරකන්කිරීම බුලුකීම කේලාම්කීම වැඩකන්න ඇති හිස්තේවය කතාකිරීම කියන වූවකරාද්‍ය පිින්ුවර්ත්න කමපත ඔය කර්මපතහත කරන්න දීශමූලසිත් ඇතිවෙන්නේ. පිංවර්ත්නී ඔය ඇත්තන්ට සතුමැරීමේ චේතනාවක් නැහැවොතන. හැබයි කරුණාවද මෛත්‍යය දොය ඇතිවෙන්නේෙ ෙහැවොත් නෑ ඔත්තන තියෙනෙකුක්ක ච්ච පස තැවීම. කරුණාවකි වහම තමන්ට දුක් ඇතිවෙනවට තමන් කැමති නෑ වගේ අනුන්ට දුක්ක ඇති වෙනවට අකමැති වන ස්භාවේ අනුන්දුකින් මුදවන ස්භාවේ තමයි කරුණාව. අර වගේ මැසින් වල කටයුතු කරනකොට හොඳ සිහිනුවනී ඉද්දී ඒවඩ සතුන් අහුවෙන දෙන්න නැතුව බේරගෙන පැත්තකට ගිහිල්ල දාල ඒ අයක ජීවිත බේරන වනං ආර අස්සාගන තර කරුණාවතියනවා. මෛත්‍රය කියන්නේ අදෝසේටම නමක් පිින්වත්නී දේසයට විරුද්ධ ස්වභාවේ මයිය. මෙතන තියෙන්නේ තැවෙන ස්වභාවයක් තැවන්න එපා රැකියාව කරන්න ඉතින්දී කරුණා මයිතය ඇතිව සත්ත්වන්ට හානියක් වෙන දෙන්න ඇතුව ඒ අයව දැක්කාම ඉවත් කරන්න නමුත් යම්හානියක් වුනෝතින් එතනද ඔය හැත්තන්ට මානචයේ එත්නාව නැ. ඔබ ඒක පසු කාලයේදී අකුසරයක් බවට හරවගන්නපා. ඊළඟ ටහලතියන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි අපි හාමුදුරුවනේ නොකලීට වෙළදාාම් අතර ඇති මාන්ස වෙළදාම ගැන හා පවත්ත මාන්සේ යනු කුමත් දෙයන්න ගැන පැහැදිලික දෙනෙමින් ඉතා ගෞරවෙන් අය දෙසිටනවා ඇතමුම් මෙය මස්පින්ස සතුම් වෙළදාම බවත් ඇතමුන් එය එසේ නොව ඒ මැරුණු සතුේගේ මාන්ස වෙළදාම් බව පවසයි පිරිසක් කියනුයේ බුදුන්වහන්සේ මහාසංගයාට තිකූටික පාරිසුද්ධ මාන්සේ අන්දන වදාළද. නමුත් බුදුන්වහන්සේ වැළඳුවේ පවත්තමාන්සේ පමණක් බව. ඔවුන් කියාසිටින්නේ පවත්තමාන්සේ ලෙස ගැනෙන්නේ හම් ලුම් කූරු කටුවාදීදේ ලබා ගැනීම සඳහා. සතුකු මරා අතහැර දමා ඇති මස් හෝ. සතක විසින් දඩ අංකර කා ඉතුර වී ඇති ඉතුරුුවී අතහැර දමාගොස් ඇති මස් වැනි දෑ බවත්්‍යය මේ කාරණාපගේ අවබෝධිය පිණසේ වටහා දෙනසීක්වා ඔබහන්සේට බොහෝම පින් අත්්‍රීවා කියලා. සත්පුරුස පිංවර්ත්නී නොකළ යුතු වෙනදාම් අතර තියෙන මාන්සි වෙළදාමය පවත්ත මාන්සේ කියන්නේ මොකද්ද කියලා මුලින්ම ඔය ඇත් අහලා තියෙනවනේ. එතනද පින්වර්ත්නේ බුදුරජාණන් වහන්සේ විසින් නොකළයුතු වෙළදාාම් විදිහට දීසනාකරනව සම්මා ජීවීද මිත්‍යා වෙළදාාම් හැද දැහැමින් සෙමින් ජීවත් වෙන්න ඕන කියලා පින්වත් මහනනී උපාසකයක් විසින් නොකළ යුතු වෙළඳාම් පහත්තියෙනවා. ඒ බළදාාම් පහතමයි සත්්‍ය වනිච්චා ආයුතු වෙනදාම. සත්ත වනිචචා සතුන් වෙළදාාම. මන්ස වනිච්චා. මාන්ස වෙළදාම. මච්ච වනිචචා මත්පැන් විළදාාම, විසවනීච්චා විසවෙළදාම. මහනනී උපස්සකයකු විසි මෙන්නම වෙළඳාම් පහ නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පිංවත්නී එතනද පවත්ත මාන්සේ ගැන භාගිවතුන් වහන්සේ දේශනා කරපු තැනක් තමයි අපිට හම්බවෙන සුප්පියා උපාසිකාවගේ කතාවට අදාළ සිද්ධියහෙම. සුපියා උපාසිකාවගේ කතාව තියෙනවා පිංුවත්නී පවත්ව මන්සේ කියන මොකද්ද කියලා. පවත්ත මන්ස කියල කියන්නේ ප්‍රකෘතියෙන් තිබ්බ මස. ඒ කියන්නේ කඩපිලේ විකන විකුණන්න තියෙන මස්. මුදල් දීලා මිලට ගන්න ඕන කරන මස් වලට අපි පකෘතියෙන් තිබ මස් කියලා කියනවා. එතනදි පිින්වත්න සුපියා උපාසිකාවගේ කතාවේ එනවා ඇය කියනවා කඩපිලේ විකුණයන්න තිබ්බ ම ගිහිල්ලගේන කියලා මුදල් දෙනවා. එහෙම කියල අර පුද්ගලයා හැම තැනම ඇවිදිනවා. කඩපිලේ විකුණන්න තිබ මස් දකිින් එෙනැහැ ට පස්සුපයාා උපාසකාවට ගිහි ඒකානාව කියනවා. එහෙම සිද්ධියක් සඳහන් වෙනවා මේ විදිහට පින්වර්න නොකලේතු වෙළදාා විදිහට ආයුධ වළදාාම සත්‍යයං වෙළදාාම මාන්ස වෙළදාම මත්පෑ වෙළදාමස් විසවර්ග වෙළදාම කියන මෙන්න මේදීවර උපාසක පින්වතුන් විසින් නොකළ ේුතු වෙළදාම්. නමුත් පවත්ත මාන්සයකි වූහාම ඒ පින්වර්ටනි කැපමාන්සේ ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කඩපිල්වට ගිහිල්ල එහි තිබෙන මාංසා දිය හරි මිලට ගැනීම හෝ එහෙමන ඇත්තම් මුදල් අරගෙන අවංහලින් අරගෙන ගෙනල්ල සකස් කර ගැනීම හෝ පවත්ත මාන්සේ වෙනවා. මෙතනදී ඇතමු මේ මස් පින්ස සතුන් වෙනදාම් බවත්. ඇතමුන්ය එසේ නොවර් මෑවුණු සටගේ මාන්සිවිදාාම් බවත් ඇකිව් හාම් පවත්ත මාහන්සේ කළ කියන්නේ අර කිව්ව මාන්සවලට ඒ කියන්නේ ප්‍රකූතියෙන් ති මුදලට ගන්න මස්වට තමයි පවත්ත මාන්සේ කළ කියන්නේ. බුදුරජාණන් වහන්සේ සංගධත්නයට විතරක් නිමීති පෝට්ටිකෝටි පරිසුද්ද මාන්ස අන්දන වදාලි. ගිහි පැවිදි දෙකල්ලොටම. මොකද ඉතැන්දි කරමීපයක්යක් හැදෙනවන්න ඇත් දෙකට ඔබ පරිස්සා කළ බලන්න. ඔත්තන් හම්වීතෙන්න්දී පිංුවත්නී අකුසර කරම විපාකයක් ලැබෙනවන් ඇද්ද කියලා අපි මස් මාසනවලද නිසා ඉතා පැහැතදුුව කියන්න එක තේරුම්ගන්න. බුදුරජාණන් වහන්සේ වෑන්දී පවත්තමාන්සේ පමණක් ආදී විදිහයට එහෙම කිය අද්දි පිංවත්න පවත්තමාන්සේ කියල කියන්නේ ප්‍රකෘතියෙන් පැවැට මස ඒ මුදල් අරගෙන අවංහලින් ගෙනල සකස්කරන මස තමයි පවත්තමාන්සේ කියලා කියන්නේ ඒකඒ විදිහට තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට හලතියන පස්්නය තමයි අවසරයි. අපේ පින්වස්සාමින් වහන්සේ. ධර්මස්වනය කර්න විට, මාර්කපල් ලැබිය හැක්කේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ඉදිරියේ ධර්මේශවනය කරන විට පමණද. අන්ත ජාලීෝස්සේ ධර්මේශවනය කරන විට මාරගපල් නො ලබේද. අපකිරේ මෙසිතිෙන් පහදා දෙන සේක්වා අපේ පින්වත්සා මනිහන්සීට උතුම් අර්හත්්‍යය සාක්ෂාත් වීවා කියලා. කවුනාවන්ට ගුණබර පින්වත්නේ. භාගිවතුන් වහන්සේගේ සම්බුද්ධත්තයෙන් පස්සෙ ඉසිපත්න මිගදායේ දම්ස පැවතුන් සූත්‍රයේ දීශනා කරන තැන සාතාගිරේ යක්ෂයා ධර්මයේ දැනගෙන තමන්ගේ හේමෝත යක්ෂයා හොයාගෙන යනවා. රජගානුව රහසේ උඩද මේ දෙන්න හම්බ වෙනවා. කාලි කියල කුලයිස්තියක් මේ ඇසල පෝය දවසේ නැකත් කෙලි කරලා තමන්ගේ ගෙදර උඩ සඳලු තලීට වෙලා අහස දිහා බලාගෙන ලස්සන හඳේලියෙන් පරිසරය බලමින් ඉන්නවා. මේ කාලි සිටුදුවටව කාලි කුලයිස්තියට හම්මේ ඇහෙනවා, සාතාගෙර හේමුවත දෙන්නගේ හඬ. ඒ අක්ෂයෝ දෙන්නා මෙ කාලී කුලයිස්තිය ඒ අහගෙන ඉන්නව කෙර දැනගෙන්නෙමේ කියන්නේ කතා කරන්නේ. නමුත් කාලි කුල ඉස්තියට ඇහෙනවා. ඇහුන්කන්දීල ඒහස්සේ කටයුතු වෙනකොට ඒකිනාගේ පෙරෙහේතු සම්පත් මුහකුරා ගීල තිබ්බහන්ද කාලිකුල යිස්තිය පංවර්ත්න සූහන් මාරග පල්ලාබිණයක් වෙනවා. මුලින්ම මනුස්සලූ මනුස්සයෝ අතර සූහන් මාර්ගඵලයට පත්වනේ කාන්තාවන්ගෙන් කාලි සිටි දියනිය කාලෙ කුල ස්තිය. ස්වාමිින් වහන්සේලාගෙන් ඒ කියන්නේ අන්‍යාකොන්්ඩ්‍ය මහරාතන් වහන්ේ විතර සෝහංගුණේමේ අනිත් ඇයගෙන් ගිහි පිරිමියයටත් වඩ සෝහංගුණේ මුලිම කාලි කියල කල ස්තයක්. අන්‍යා කොන්්ඩ්‍ය මහරාතන් වහන්සේගෙන් පස්සේ. මනුස්සලෝක කාලින කුල යිස්තිය, තව දීවභැක්ම විශලපිස්ස සාතාගිර හෙමවත, එදාරාතයේදී මඟපලාාතිය ලබනවා. න්න ඒටකම් බලුවහම ඔය ඇත්ත හිතන්න කන්තවජාලයඔසේ ධර්මස්ස වනය කළ හම. ඔයත්තන්ට හීත පල් ධර්මයන් පිළිබඳ අවබෝධ ඇති වෙනවා නම්. ඔය ඇත්තෝ පෙරසංසාරයේදී පිින්වත්නි පිරූ පාරමීදම් තියෙන අය නම්. ඔය පින්වතුන්ගේ මුහකුරාගේ ඥානයක් තියෙනවා නම්. හත් මේ ධර්මතා වැට හෙනකොටම කෙලෙසුන්න සින්නද. අනි වාර්යේම පිින්වර්ත්නී ඔය ඇත්තන්ට දේශකයාණන් වහන්සේ නමක් ඉදිරියේම ඔඕන්න ැහැ පොත්පද්දිහා බලාගෙන වනත් ධර්මය ඔස්සේ කටයුතු කරනකොට කෙලසුන්නසන්න පුළුවන්. අන්තර්ජාල දේශනාව කින් වුණත් ඒ සෙවනය කරමින් ඔය ඇත්තන්නපුළුවන් කෙලසුන් අසන්න පින්වර්නී භාවනාදී කටයුතු පෙර සංසාරි කරගෙන හහිතු සම්පා සම්පූර්ණ කරගෙන ඇවිත් තියෙනවවා. එනිසා වහවා යහොසලුව ඉඩ ලැබිෙන වෙලාව අපති යන්නදින් නඇැතුව සාමින්න් වහසර මුුණ ගැසී යුතුමනය පපුත්පත්වලි හරි අන්තර්ජාලීන් හරි ඒව දැනකෙන දධර්මී හැසිල්ල මඟ පල්ලබන්න කටයුතු කරගන්න. පින්වත්නී ඊළඟට හලතියන පස්්නී තමයි අවසරය පින්වත් සාමීන් වහන්සේ. උපපච්ච වීත්නය කර්මී දිවන භවය පති සන්ධිවිපාක ඇතිකරයි. එසේ දෙවන භවී පතිසන්ධයක් වන විට වර්තමාන භවී අනෙකුත් උපභජවීනිය කරම සියල්ල ප්‍රතිසන්ධි විපාක වසී විපාකදීම අහෝසි වන්නේද. ඊළඟ භවී ප්‍රතිසන්ධියයක් ලබාදීම සඳහා, වර්තමාන භවී කර්ම පමණක් බලපායිද. සංසාරී පුරා ඇති කර්ම ඊළඟ භවී ප්‍රතිසන්දිය සඳහා බලපෑ හැකිද. අපරාපරිය වේදනය කරම පතිසන්දිය ලබාදීමට සමත්වේද තිරුවන් සාණය කියලා. උපපච්ච වේත්නීය කරමේ දෙවන භවේ ප්‍රතිසන්ධි විපාක ඇති කරයි. එසේ දෙවන භවේ පතිසන්ධියයක් වන විට වර්තමාන භවී අනකුත් උපා්ච වේදනීය කරමසියාල්ල අහු පතිසන්ධි විපාකවස්සේ විපාකදීීම අහෝසි වන්නේදකි ලැහුවෝ පිංවර්ත් නිහෙම වෙනවා. මොකද උපපාච වේත්ය කරමයට ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් නමුත් ඊළඟ භවීම් පස්සේ ඒවාකයේ කර්ම සක්ති අහෝස් වෙලා යනවා ප්‍රතිසන්දී එකකට තකොට ඒක අවස්ථාව ලැබෙන්නේ. අනිත්තා අහෝස් වෙල්ලා යනවා. ඊළඟ භවේ ප්‍රතිසන්ධියයක් ලබාදීම සඳහා වර්තමාන භවය කර්ම පමණක් බලපා දෙකෙ ලැහවුවොත් නෑැපිංවත්නී වර්තමාන භවී කර්මත් බලපානවා කලිින් බවවල කර්මත් බලපාන දැන් හඔබ ඉන්නේ. වස්සාන කාලේ ව් මාසේනෙ අන්තිම මාසේනෙ වප මාසේ ඉන්න ඔය පින්වතුනට තව මාසයකින් පස්සේ හම්බෙන කටින මාසේ දේ භවේප පච්චාමී දේ පිචමානුසේ අනඥන් ගතින්නජා නාමී කටින දානස්්‍ය දම් පලන් කටින පූජා පින්කන් කරගත්ත උදවයට පින්වත්නී බලන්නකො මානම්මත්තේ කටින පූජා පින්කම් බලෙන් මනුස්ස්‍ය දිව උපත්ති විතර දිගින්දිකටම රහත්වෙනකම්ම ලැබුණනෙත් නාගිත මහර ඇතන් වහස දෙහෙම තමයි වුණේ. එතකොටට ඔය පින්වතුන්ට වනත් පින්වුවනී මේ භවය කරම පපතිසන්දේ ඊළඟට බලපානක නෑ එහෙමන මේ ඒක කලින් 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 අතීත දීර්ග සංසාර ගමන්ට කදාලායි සංසාරයේ පුරා ඇතිකරම ඊළඟ භවේපතිසන්දියය සඳහා බලපෑහැකිද බලපෑහැකි. අපරාපරිය වේදනීය කර්මේ පතිසන්ධි විපාක ලබාදීමට සමත්වීද ඕ අපරාපරිය වේත්නය කර්මත් ප්‍රතිසන්ධීපාක ලබා දෙනවා. ඒ අපරාපරිය වීත්නය කර්මකිවවේ ඔය කතා කරපු සංසාධී පුරා ඇති කරම. කලින් 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 බවවල කරම ඒකත් පතිසන්දිිවිපාක ලබාදනවා හරියට මහ බෝධිසත් යන් අහසල සුද්ද ජීවිී ආ අදි නොනවා වගේ. අසු මහාසාාවක්‍යයන් වහන්සලේේ මහ පින්ංකන් සිද්ධකරගෙන් සුගතිය උපාති ලැබවගේ පින්වත් යහපත් ප්‍රචපා රාස්යක් ලබා දෙනවා, සමහරයට අකුසල කර්මවලේ දිකටම මදුුර යෝනි උපත්නවා සමහර එක දිගටම නරක උපත්නවා මිත් නියයට මි්‍යා ෘස්තිය තිබ්බා එහෙම නරක මියත්ල ඊ ළඟ නාරකේ ට පස්ස මත්ල ඊ ළං ලංඟ නාරකේ. ඒයටට පසෙ මියදිල ඊ ළඟ නාරක. ඔය විදිහට පින්වති දිගින් දිගටම සංසාහර දුක්විනමී යන්න පුළුව සමහරක අකුසල කරම වැඩපිළිවෙල කියින්ද. අකණ්ඩුවම සතර අපාය තැන් රවාසයක දුක්විෙන විඳ උපාතිය ලබල දුක් පිඳින්නස් සිද්ධ වෙන්න පුළුවන්. පින්වත් ඊළඟට හලතියෙන පස්්නේ පින්වස්සාමින් වහන්සේ. සාතයේ කාලයට ධර්මදේශනා සවනය කරනවිටනින් දෙ යනවා. භාවනා වැඩීමට වීර මදිවගේ දැනෙනවා. වීර වැඩි කළ ගැනීමට වැඩපිළි වෙලක් තිය ඒද හාමුදුරුවනේ ඔබොහන්සේට නිදුක් නිදෝගී දීදකාවස ලැබීවා සාධසාදු කියලා. ඕපිින්වත්නී වැඩපිළි වෙලා තියෙනවා. ඒ තමයි. ඔබ රා්‍රීකාරයට ධර්ම දීේශනා දීශවනය කරනකොට ඔබට නින්දයනවනං භාවනෑ වැරීමට වීරයබත්න්නං ඔබ කල්පනාකෑන් තව මොහොතයි ඔබට ජීවත්තයන තියන කියලා. නමුත් ඔබ තාමත් හිස් තැනැත්ත එක්හූ තැනැත්තිය. එතකොට පිින්වනී ඔය ඇත්තු තාමාත්පතිප පල් ලබනැත්තන් ඔ මනස්ස ජීවිතය ඇති වැඩත්වයෙනවාද කියන්නකු. ඔබ සිල්වත්ත ගුණවත්ත ඔය වටිනා ඔබේ පෙරපින් බලට ලැබුණු වටිනා අවස්ථාව හිමි කරගන්න හොඳ නෑ. වැඩිවැටියෙන් වීදෙන් කටයුතු කරගන්නට ඕන සසර බය ඇතිකර ගන්න පින්වර්නී මනුස්ස ලෝකින් මිදුනාට පස්සේ කොහි උපදීද. මෑනි වෙලා විහිත රක්න වීතයණකර තියකට කොහොමද කියන මඟපාන්න ලැබූ කෙනෙක්ගේෙ. කෝ ගඩු කරමයක් තියරවාණ කමන්න ඇති අනා්‍යියක්. පින්වත්නී ධ්‍යානයක්වත් උපදවාගෙන ගඩුග කර්මයක්කත් නැති මඟඵලවත් උපදවාගෙන් නැති නැතිව ඉන්න. උදවියට සතර අපා අදොරට ඕලි වෙලාකී විවරවෙඩ පුළුවන් සසර බය ඇතිකර ගන්න. ඉහින් කනින්දාදිය දාන විදිහටම සසර බය ඇතිකරගන්න ඔය හැත්තන්ෙ නින්ද කොහි ගියාතිිකද හොයාගන්න පැරිවෙේ. පින්වත්නී ඊළඟ ට අහලතියෙන ප්‍රස්නේ තමයි පින්වස් සාමින්න් වහන්සේ. ලෝකයට මුලින්ම ආභස්සර බ්‍රහ්මලෝකයෙන් ආ අයගෙන් මනුස්සයම් බිහිවීම ගැන සඳහන් වූවත්. තිරිසන් සතුන්ගේ ආරම්භේ ගැන යම් තැනක සඳහන් වෙනවා ද අපේ හා මුදුරුවනේ. කවුණාවෙන් පහදාරෙන සේක්වා ඔබහන්සේට ඉක්මනින් නිවන් දොර තුව විවර වේවා තෙරුවන්සානය කියලා. පිල්ුවත්නි ආභස්සර බ්‍රහ්ම ලෝකයට යන විදිහකොත් තියෙනවානේ. ඒ තමයි සත්ත සුරයගමන වගේ සූත දේශනාවල එනවිදිට සූරයන් හතා පහල වෙනකොට පුතු විියලුතු විලෝ විනාස් වෙලා යනකොට ඉහල හළ තැන්ක්වර්ට යම ආාස්සර බ්‍රක්්ම ලෝකේ ඉන්න තෑන්ට ඉන්න සතා සීපාවවාදී ඒ අයගේ අපරාපරය වේත්නියය කරම අතීත කර්මාදයක් බලපාල ඒ කුසල කරමාදිය එක ඒඇතු සුගතිය ඉහලෙින් ඉහලටගින් ආභාසර ්‍රැහ්මලෝ කළ උපදදිනවානේ. සමහට කලින් බව ලට පුට ගෑන්ඩිය වෙන්න පුළුව. ඒගේ අපරාපරය වීත්නය කරමින් ද අර වගේ සුගති තැන්ගල උපත්තිය ලබනවා. ඊට පස ඒ තැංවලින් අහපවේකාටි මිදිල එනකොට පංවලත් ආභාසර බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ල මනුස්සයෝ බිහිවෙලා මනුස්සයන්ගේ පැවැත්ම සිද්ධ වෙනකොට ඒ අය අතර අහපෝවර අතීත භවලට අදාලේ අම්යයාම අකුසද කරමාදී මතුවෙනවා කෙලෙස් මතුවෙනවා අපිනිසුදු කාරණාවලින් චිත සන්තති පිරෙන පටන් ගන්නවා අන්න ඒවාගේ වෙලාවංවලදී ඒ අපිරසදු කාරණාවලීින් චිත සන්තති පිල්ල අකුසල ධර්ම මතු වෙලා අතීත අකුසලයොත් මතු වෙනකොට මනින්මත්තේ ඒකට ගැලපෙන ආකාරය පතිසන්ධික්‍රම ලැබෙනවා. ඕ පාතිකම්වලින් පස ටිකටික වෙනස්වමී නාපකාර විදිහට පිින්වත්නයක සැස් නමේ ලෝක කිසිම දෙයක් ස්ථීරණය හැමදේ මනනිත්‍යයි. ඒ හැමදේ මනීත්‍යයි ඊට පස් යන නානාපකාර සත්වය ඔබිහි වෙනවා. දැන් අද කාල නයෑන් දයිනෝසිෙස්ලා. නමු ඒකාරීල්ල තියෙනවනනි කුඩ විකුරුඩු අද කාලි නැහැනේ ඇත්කන් ලීනෝ ජාතක පොත් වහන්සක තිබ්බට සඳහන් වෙලා අද දකින්න නෑනේ. මේ විදිහට පින්වර්න ඒ වගේ අතීති ඕන තරන් සත්ව කොට්ටා සිල්ල තියෙනවා අනාගතේදිත් අලුත් අයි බිහිවේවි. සත්ත කොට්ටාස නාපකාරය මනුස්සයන් අතරත් නානා අපපකාර වෙනස් කන් සිද්ධ වීවි එතනදී ආබස්සර බැහක්ම ලෝකින් චුතු වෙලා එන බ්‍රහක්මයින්ගේම නානා අපපකාර විදිහට පැවැත්ම සිද්ධෙ වෙලා කටීු සිදු වෙලා තියෙනවා. පින්වත්නී ඊළඟට අහලතියන පස්්නේ තමයි කල්්‍යයාන මිත්තයන් වහන්සේ. යම් කිසි අසනීපයක් නැති බිස්සවූන් පිරිසක්. ඔවන්ට විකාලයේ අකප දෙයක් දානයක් වසයෙන් විකාලයේ රැගණේනමින් ඉල්ලුවොත්. ඒ අපේ ඒ ආකාරයෙන් පූචා කළොත්, අපට අකුසා සිදුවෙනවාද. කවුණ මයිතිය අනුකම්පාවාගේ සිතිවිලි මූලික කරගෙනත් අපට අකුසාසිත් ඇතිවේ ද. අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා ඔබහන්සේට තෙරුවන් සාණයි කියලා. පින්ුවත් ඔයත් අන්නු කොහෙන් අකුසල් වෙන්නේ ඔබට පින් සිද්ධ වෙනවාන්නේ. සි අසනීපයක් නැති නිරෝගී බිස්සවූන් වහන්සේලා විකාලයේ අකප දෙයක් ධානේ විදියට වැෑන්ුව ඒ ස්වාමිහසට ඇවතක් වෙනවා. උන්නහසලක සිල්පති පිඳෙනව ඒක උන්නහසලක පැත්තෙන් වැරදිී. උන්වහන්සේලාට එතෙදී පින්වත්න සිල්පත බිඳ ගැනීමක් කර ගන්නවා. ඒ වනාට ඔය ඇත්තු කරුණා මෛත්‍ය අනුකම්පාවගේ සිටවිලි උපදවාගෙන කවුරු හරිෙන එටන ආහාර වේලාත්දීලා තියෙන්නේ. තින් දුස්සීලනේට දෙන ආහාරවේල දු බිස්වුවක දෙන ආහාරවේල සිල්වත් සිල්වත් ගිහියකට දෙන ආහාරවේයටට තොඩා වැඩී කලලා නානිසංස ගැන් දක්කිනාව ංගසුෘත්තුද ශනාාකලතියය. සිල්වත් ගීහිකනට වඩා දුරුවලයි, දුස්සීලකිනට දෙන්දාානේ ඊට වඩා දුරුවලයි තිරිසංගත සත්තුවයින්ට දෙ දාානේ. ක ල්ලත් මනුසේෙන්ටත්තදා ඉහලානි සංසයක්ක ඔ ඇත්තන්ට ලබෙනවානහෙම කියන්න මේ ආහාර දෙන්න කියලෙේ ඔය ඇත්තු ඒ වගින් පරිස්සක් වෙන්න නමු ධර්මානකුල විවරණ ලබා දියවති නිවර ඇති පිරිිටරම මේක නිසා. එනිසා පින්වර්ත්නි ඔබ යම්කිසි කොසලයක් කරගත්තොත් ඒ පින ඔබට අයිති වෙන්නේ. කවරවරිිනෙස් බිස්සුන් වහන්සේලා හු සිල්පද කඩාගත්තොත් ඒ කඩාගෙන හැසිරෙන කාරනාවන්ඩුව උන්න්නහසට අකුස සිද්ධ වෙනවා හැබයි දස්ස අකුසල කර්මපතයංගින් වෙන්නේ. ඒ කර්මපතයට ඒ අකුසල්. මෙතන පින්ගුවන සිල්පත කඩාගැනීමේදී. ඒ අනුවතමයි ඒ කාණා සිද්ධ වෙන්න කියලා තේරුන්ගන්නට ඕනෑ. පිවත්නේ ඊළඟට අහලතියන ප්‍රසන තමයි? පිංවස්සා මින්වහන්ස. විඤ්ඥානයේ අනිත්‍යභාවේ මහටනො වැටහේ. අනේ කවුනනම් සංසාරයේ පුරා පටිච සමුපන්නව ගමන් කරමින් යන්නේත්. විඤ්ඥානයක් නිසා මට ඉතාම තදගැල්ලය සිතෙනවා. විඤ්ඥානයේ තුළ ආත්මයක් වගේ දෙයක් පවතිනවා යයි කියා. ඒ ඇතිවන සිතිි විල්ල මෝහ සහගත මිත්‍ය ෘෂ්තියක් බව හොඳින්ම දන්නා නමුත්. විඤ්ඥානයේ සම්බන්ධී මගේ දැක්ම එයයි. මේී දැක්ම පිරිසදු කර ගන්නට කළ යුත්ත කුමක් දැයි පහතාදුන මැනැවි. ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණය කියලා. ඔය දැක්ම පිරිසදු කරගන්නට ඔය පින්වතුන්, පින්වත්ී නරක තිය සම්පීත අසුර මනුස්ස, චාතුරු මහාරාජික තාවතින් ස යාමතුවිත නිර්මාරති පානීමිත වසවාති යක්ම පරි සජ්‍ය ැහම පුරුවීවිත මහාභයක්ම පරිතාාව. අපමානාභාබස්සර පරිත සුබ අපමාසභ සුභකින්නවේ හප්වල අසංඥ සත්තා වී අත අප අප සුද සුදසයක්ක නිට්ටාකාසා අංචායත්න විද්ඥානංචායතනාකින් චඥාත නිව සඥා නාසඥායන කියෙන ඔයි භූමිවල පහලවන හිස්ස සිස්වභාවයන් සම්බන්ධවේ. ට දැන ඉගෙනගෙන ඒ සිත්වල්ට තින ආයුකාලී දැනගෙන චිත්ත ීතිවල්ට ඇවිල්ල ොහොම ක්ක ஞ්ඥානී පසේ. සම්පටිච්චනයේ ඇතිවෙන්නේ ඒකෙන් පස්ස සන්තීධනයේ ඇතිවන්නේ ඒකින් පස් වොට්ටපනේ ඇතිවෙන්නේ ඒකින් පස්සේ ජවන් ඇතිවෙන්නේ වගින් පස්ස බවාන්ගේ ඇතිවෙන්නේ වගේ පස්සේ ආහපොෝ ආයතන වලින් සිත් පහළ වෙන්නේ අහපොෝ අරවිදියට කියාපටි පාටීවෙන්නේ කොහොම දෙ කියෙලා බලද්්‍ය ඔබට පෙනෙ එක හිතක්නෙමීමේ චිත්තක්ෂන තුනකාආයු කාලයක් වගේ පුංචිකාලයක් තියෙන සිත් පරම්පරාවක් කියලා. පින්වත්න මෙතන තියෙන එක හිතක් නෙම මෙිහිත් පරම්පරාවක්. සංසාරී පුරා පටි සම්පන්ව ගමන් කරන්නේ විඤ්ඥාණයක් කියෙ ැහව හම එහෙම නෙමෙයි ඔබට තේරීවි පින්වුවත්නී විපාක විඤ්ඥාන වෙනමයි. ඒවාගේම ඒ අකුසාසිත් කුසාසිත් වෙනමයි. හතුක උත්කෂ්ට දිේතුක තිහේතුක ඕමක දිහේතුක උත්කෘෂ්ට ඕමක ආදීතාත්තේ නොත් එහෙමයි අහයෝතක ප්‍රතිසන්දී තිහෙමයි මේ වගේ විං්ඥාණ ලොකු කතාවත් තියෙන බව වැටිහේවි විඤ්ඥානය ආත්ම විදිහට මම විදිහට ගැනීම මිත්‍යා දුෘස්තියක් ඒ මිත්‍යා දෘස්තිය නැති කර ගන්නනම් ඔය ඇත්තන්ට තියෙන්නේ පිින්වත්නඒ සිත ගැන දැනගන්න සිත ගැන් දැනගන්න අභිධර්මය චිත පරමාතයටන්න ඕනේ අපිත් අබිධරම උගන්නන පාඩංවලේ වදාල තියෙනවාලොව ඇත්තන්ට හැම එකක් මේ පාඩංවලද කියල දීර තියෙනවා. අභිධරමය අපේ සිත් පාඩන්ගැන අන්තර්ජාදයෙන් අලගෙන බලන්න එතකොට ඒ ගැත්ලු විසදේවී. පිංවත්න ඊළඟට අහලතියෙන පස්්නේ තමයි. අවසරයි පින්වත් කල්්‍යානමිත ස්මින්න් වහන්සේ. මම අසාතිබෙනවා මෛතයේ බුදුන්ළඟ අග්‍රස්සාාවකේ වන්නේ දුටිගමුණු මහරත්තුමා බව. මේ ඇත්තක්ද. ඒ වගේම දුටිගමුු රැත්තුමා බුහෝ යුද්ධ කකරපු කෙනෙක්. එතුමාට අග්‍රස්සාාවකකු වීමට කර ඇති කුසල කරමය කුමක්ද. කවුනාවෙන් පහදාදනු මැනවි ඔබහන්සේට දීර්කාවස ලැබීවා කියලා. පිින්වෙති අනාගතයේ ඉෂස්ට වෙනවා. දුටිගමුණු මහරච්චිරුවෝ. ලොවා මහාපාය මිරිස වැටිය ආදී විහිර විහාරස්ථා රාසික් සිද්ධ කරමි අවසානයේදී රුවන්මරි චෛතරාජයන් වහන්සේක වැඩ අවසංකිරීමේ බලාපපුරොත්තුෙන් හිටියා. හැබේ රජතුමා හොඳටම උත්පල වුණා. රත්තුමාට දාගැබේ වැඩ අවසංකරල වන්දනා කරම් ලොකු ආසාවත් තිබ්බා. වැඩ අවසං වුණ දාගැබේ, ගැ ලඟට ගීහිල වන්දනාමාන කරගන්න සද්ධාතිස මහර ඇත්තුමා දාගැබ උඩ වැඩ ඉවරවුන් නැතිතැන්වල සුදුරරිෙදිහම ඇදලා රජතුමාට දාගැබේ වැඩ අවසං වුණු බව අඟවමින් එ දාගැබ දාගැබට වන්දනාමානකන අවස්ථාව සරසනවා සදධාතිස මහරඇත්තුමා අලංකාර විදියට රුවන්ගලි සෑ දාගබක් විදියට රත්තුමාට පෙන්නුහාම මේක ඇත්තටම වැඩ නිමා වුණු තමන් නිර්මාණය කරපු රුවන් වලි දෑගැබ කියලා අපි දුටිකමුණු මහරඇත්තුමාට පුතුම සතුටක් ඇති වෙනවා ඒදිහා බලාගෙන ඉද්දි වන්දනා කරමින් ඉද්දිම රත්තුමාගේ අවසන් හුස්මකොද වාතලියයට මුහු වෙනවා ිම රත්තුමා තුවිස්ත දීවලෝකෙ දීවරජය කළ උපත්තය ලබනවා. පස්සකාලෙක සද්ධාතිස්ස මහරත්තුම සුවංගලිසයි සියලු කටයුතු අවසන් කරලා තුෘවිෂත දීවලෝකයේම උපත්තය ලබනවා. අනාගත මෛතයේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට. මෛතයේ බුදුරජාණන් වහන්සේගේ දකුණ සෞවෙන දුටිගමුණු මහරත්තුමා. ම සෞ්වවෙෙන සද්ධාතිස්ස මහරත්තුමා. කාවන්තිස රත්තුමා විහාරමා දේවී දෙන්න තමයි අනාගත මෛතී බුදුරජාණන් වහන්සේගේ පිම්බට මෑන්ණියන් වහන්ස සාපියාණන් වහන්සේ වෙන්නේ. කාවන්තිස රත්තුමාගේ බාල සොහො යුරියේ අනුලා කුමරිය තමයි මයිතී භෝයසත්වයන් වහන්සේගේ බිස වෙන්නේ. දුටිගම රත්තුමාගේ පුතා වෙන්නෙ සාලියකුමාරයා. මයිතිී භෝයසත්වයන් වහන්සේගේ පුතා බවටත් පත්වෙනවා. දුටිගමුණු මහරත්තුමාගේ පුතාාවුණු සාලියම මෛතී බෝය සත්වයන් වහන්සේගත් පුතා වෙනවා. අනාගත මෛතී බුදුරජාණන් වහන්සේගේ අග උපස්ථායිකාවෙන්නේ දුටිගමුණු මහරච්චුරුවන්ගේ මිහිසිියවුුණු අ රජිතා රම්මනිකා කියෙන දේවිය. සූභහාදේවියගේ දියනිය මෛතී බුදුරජාණන් වහන්සේගේ උපා උේ උපස්ථා එකවක් වෙනවා. ඒ විදිහට පිින්වර්ත්න අනාගතයේ ඒ කවුණු සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පින් අනාගත මයිතයේ බුදුරජාණාන් වහන්සේගේ අග්‍රස්සාාවක එකකු බවට පත්වෙන්න මේකරපු මහාදහගැප් නිර්මාණ ඒවාගේම සම්බුදු සසුන බොහෝකාලයක් පවතින්නට බහෝදනාග හිත සුව පින්ස මඟපල්ලා බීන්ත පිින්වත් ඒසඳ අවස්ථාව සලසමින්. අද දක්වාම බුදුදහම අකණ්ඩුවම මේ මිහි තලේ තුළ පවත්තාගෙන එන්නට, ඒද කඩ සකස් කළදන්නන්නේ දුටික මූ රත්තුමා, දුටිකමූ රැත්තුමා සිදුකරපු දානාදියත් අති පබලයි සංගරත්නයට දාානේ පූජාය නොකර අනු බව කලේත් නෑ. ඒ තරම් පබල විදිහට කුසය කරපු රත්තුමා අනාගතයේදී. ඒ අගස්සාාවකතන්තුරු ලබනවා. පින්වත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ අවසරය ගරතර පිින්වස් සාමින් වහන්සේ මස්මාන්ස භෝජනය කිරීම බුද්ධ දර්ශනය තුළ කියවෙන්නේ කෙසේද එසේ කිරීම පාපයද්‍ය පහදාදනු මැනවි උබහන්සේට බොහෝම පින් කියලා ප මස්මාන්ස භෝජනයක්ත් බුදුදධහමතුවනන් තවත් අසූචකුඩක් බෝට පත්වන ආහාරයක් විතරයි. නීවදවායන මන්දනා එන විභෝසනාය යාවදීව ඉමස්සකා යස්සටිතියා යාපනාය විිහින්සූපරතියා මොදී විදිහට පිංවුවත්නී මස්මාන්ස වීවා ඒකත් අවිත්තරා ආහාරයක් පමණයි. ඒක කිරීම අනුබව කිරීම පාපයක්ද කියලා ඇහුවොත්. අදිිත්්ටන් අසුතන් අපි සංකිතන් තමංගුදෙසා මැරූ බව නොතැක්ක. තමංගුදෙසා මැරූ බව නොවැසු. තමංගුදෙසා මැරුවා කර සැක නොකළ. මෙන මේ පගත්ත මාන්සයක් තිරන්න කැපමාන්සයක් තියෙනවනේ. වෙළඳ සැලකින් එහෙම බිලදීගත්තී කැපමාන්සේ. එතකොට එවැනි මහස පරි භෝගයක් කළා කියලා පිංවර්ත්නි අපාගාමී හෙමනං වෙන්නේෙ නැහැ. ඒක පාපයක් වෙන්නෙත් නෑ පාපයක් වෙන්න නම් පින්වර්ත්නි ඒකට එමස්වලට රසතන්හාවාදී ඇතිකරගෙන ලූභමෝහාදී ඇතිකරගෙන කටයුතු කන කොහොමතින් ආහාරපානවලට රසතන්නාවව ලෝබ මෝහාදී ඇතිව කටයුතු කර ගත්තොත් පිංවර්ත්නයින් ලැබෙන්නේ ඒ වගේ විපාක. ඇ මෙත නදී මස්මාසාදිය පින්වර්ටන කොයි වෙලාවකොවත් සතෙක් නෙමේ පනඇති සතෙකීම පනඇති සතෙක්ක දැනීම ඒවාගේ මාන චීත්නාව ඒ සඳහා උපක්‍රමේ යින් ජීවිතය නැසේ මර කලින් කිව්ව අංග ටික මෙතෙන්ද සම්පූණ වෙන්න ටෝන ඒම නැතුව පින්වර්ටන එක පාපයක් එන්නේ කොහොම දව නාමරූප ධර්මණය රූප හටගන්න හේතුවන්ගේ නාම හටගන්න හේතුූන්ගෙන්. හේතුපාල් ධර්මයන්ගේ කියා කාරීත්‍යයක් වනුේ නාම ධර්මයෝ ඔය රූප ධර්මයෝ පිින්වත්න අක්කණ්ඩර්ම ඇතුූ නැතුවූ පවතින්නේ පාය. ඒ පැවැත්මේදී ඔය ඇත්තුූ මස්මාන් සනුභව කිරීම අකුසලයක් කියල සැලකූතින්. ඒක කොහොමද බලපානී නාමරූප ධරමවලට ඒක සතු මැදීමට දයිති වෙන සොරකන් කිරීමට දයිතිවෙන්න. කාමේවාදවා හැසිරීමට දයිතිවෙන්නේ. බුළුකීම කියේලාමකීම සරපවස වත්න කතාකිර මිස්වත්න කතාකිනම් දැඩ්ලෝබේ කීන්තිය මිත්‍යා දුෂ්ටියය දස අකුසල කරම් පතවල. මොකට දයිතිවෙන්නේ ඒකින් ඇතිවනි විපාකසක්තියමකාක්ද ඇතිවන විපාකසත්තියට දිටදම්ම වීත්න උපා්ච්‍ය වේත්න අපරාපරිය වේත්න විාක ලබෙන්නේ කොහොමද කොහොම දනාගත ස්කන්දයන්ට ඒක පාපයක් නම් බලපාන්න නමුත් ඒවෙලාව තිබ්බේ ඒ චේතනාව අලෝබා දෝ සමෝහ කෙන හේතුන. බලවත් නම් ඒකෙන් ලැබෙන්නේ කුසල විපාක නම් කුසල විපාකය කොහොමද අනාගතයේ නාමුරූපවලට මස්මාස පරිභෝජනය නිසා ලැබෙන් යාදී විදිහට කුසල විපාක අකුසල විපාකව ඒ සිත්තොලේ නකුස ධර්මයෝ කුසල ධරමය අනුව ඔය ඇත්තු නිගමනඒකතෙන්න්න ඕන. මේ පිළිබඳව ඔය පින්වතුන්ට පින්වත්න අපි කියන්නේ අපි නොවල දැන හිතා. ඉතා පැහැදිල්ව අකුසාර නං අකුසලයක් කියල කියන්නේ පාය කුසල් නං කුසලයක් කියල කියන්නේ පාය අකුසලයක් නොවන්දයක් කොහොමද මේ පින්වන අකුසල් නෙමි අකුසලයක් නොවන්දයක් අකුසර කියල කියන්න කොහොමද ඒමනන්ගේ කුසලයක් වෙන්න ඕන කුසලයක් නම් කුසලයක් වෙන්න ඕන. නැති දෙයක් කියන්න බැහැ තියෙනදය කියන්න ඕන තියෙන කානා මෙහෙමයි, ඔය ඇතු සූත්‍රපිටකේ සූත දේශනා බලන්න බැලුවහම ඔබට පෙනෙයි මස්මාසි සම්බන් සූත දේශනා රාසිියයක් තිය එහෙම කොහමදීම දේශනා කළේ. භාගෝතුන් වසේම දේශනා කළේ මේ පරමාත ධර්ම කතාන්දදේ මේ තියන ස්වභවාදයහින් ද එනිසායි සූත දේශනායි තියෙන විදිහට ඇම්පිලියාරගෙන කටයුතු කරගන්න. පින්වත්නී ඊළඟට හලතින ප්‍රශනේ තමයි අවසරයකරු සාමීන් වහන්ස දීගනිකායේ සුභසූතේ ආනන්ද මහරහතන් වහන්සේ විසින් පංචිකාම සැපේ යනු නයක් ගත්තා හා සමානවේ යැයි දක්වා ඇත මහිතේරුම තිිපිට කේ හෝ පරිවාර ගන්ත ඇසුරින් පහදාදන සේක්වා කියලා. සත්පුලස පිංවත්නි ඒක මෙන්න මේ විදිහයට තේරුම්ගන්න. දැන් භාගිවතුන් වහන්සේ දේශනා කනවා නයගගත්ත වගේ කියලා. අනන්තිරනාස දේශනා කළ. එමයි පංච නීවර්ණය අපහිනයේ ආදී විදිහයට සඳහන් වෙනවා එතන බුදුරජාණන් වහන්සේ කාමච්චන්ද නීවර්ණය නයක් විදිහට දේශනා කළා. අනෙක් දේවල් එක රෝගවලට පින්වදි සමාන කරල දේසනා කළා. කාමච්චන්ද නීවර්ණය නයක් විදිහ දේශනා කළා. ඒක වෙන්න මෙන්න මේ විදිහට තවත් කෙනකෙන් අයක් අරගත්ත කෙනෙක්ට ණයකාරයෙක් වෙන්න වෙනවානේ ඉතින්දි බොහෝ පීදාවන් සිද්ධ මුන් දෙන්න වෙනවානේ. අනුන්ගේ අයගත් අයගේ අයක ජීවි අවුල් වෙනවා. දැන්හිතන්නක මේ වගේ සස්්‍රීක රටවල්ලට පිටින් අයගන්න ඕනද. මෙ වගේ සස්්‍රේක රටවල්ලලට රාජ්‍යපාලකෝ තමාන්ට තරඟයක් ඇතිවේ කියලා ධනවතුම් බිහිවෙ ඉඩදීෙන් නෑනෙ මේ වගේ රටවල්ලල. බලවතුන් බිහිවෙන්නේ ඉඩදෙන් නෑනෙ මේ වගේ රටවල්ල. නැත්තම් මේ තතින් රත්තරම් පොලිවෙම් හොය ඇත්තන්ට මොන තරම් හොට ියුණ වන්න පුළුවන්ද. එනිසා තම තමන්ගේ දේශපාලන බලයේ පවත්තාගන්න ඕනෙ හින්ද ඒ ඒ රාජපාලික විසින් ඉන්න රටේ රටවැසියන්ට ධනවතුන් වෙන්න බලවතුන් වෙන්න සත්පිමතුන් වෙන්න ඉඩ දෙන්න ඇතිකමක් නොයි පේන්න තියෙන්නේ. පින්වති ඒ ඇත්තු නයාරගෙන මේ සියවු දෙනා දුරුවල කරල දානවනේ. හරියට නයක්ගත්ත කෙනා විනාශ වෙලායනවනේ. ය ගත්තකිනාාට නයි ගෙවාගන්නත් බැරුවේ ඒවාගේ ඉම්පස තවතවත් දේවල් විිකුණන්න සිද්ධ වෙල්ලා බලන කොට තියන වටිනාව සම්පට්තිික අහිමි කරගන්න වෙනවාන. එහම නැතුව නිස්්පාන ක්‍රවේ දේකට ගියෝතින් අපූරුවට මේ රටවල් දියුණ වෙන්න ඇත්ත. මේ රටේ දනවතුම් බලවත්තුම් කොඩක් නිර්මාණය වෙන්න ඇද. එතකොට ඒ ඇගේ දනවත්කම් බලවත් කම්මිට දේශපාලක්නට තරයක් නිර්මාණය වෙනවා. ඔවු ගඋපන්ගේම අර එව නසල දාන කටයුතු කරනවා. මේවැනි දියුණුවක් ඇතිවෙෙන ඉට දෙන්නේ ඊදිසියාව. පින්වර්ත්න නයගත් තහම කාමී ණය. නයි දෙන්න වෙනවා කියලා පින්වර්ත්න බොහෝ පීදා. මේවන් ඇති වෙනවා තමන්ටත් හැගෙන් උත්සහ කරන පැනලයාන උත්සාහ කරනවා ඒවාගේ නයිදුන්නු කට්ටය ඇවිල්ල කූ අපි නයි දෙන්න නයි දෙන්න කියල බනිනවා ඇවිධ විදිහට නින්දා කරන අපහස කරනව තාර්චනය කරනවා මරන සමට මරන්න උනක් පුළුවන් මේ වගේ පිින්වත්න හරියට කාමයක් ඔන්න වගේ නයක් වගේ. එ හැමදේම නයගත්තකෙනට ඉවසන්න වෙනවා. තවත් කනයගෙන් අයගත්ත කෙනාට මොනහිරිහැරකාදර කලාාත්. ඒක ඉවසන්න සිද්ධ වෙනවා. ඒවසන්න හේතුව තමයි ඒකෙනා නය වනු එක. නයිවෙච්ච එකයි ඉවසන්න හේතුව. මේවිදියට පිංවර්නේ කාමච්චන්දයක් හදයට ඒවගේ නයක්වාගේ. කාමච්ඡන්දය පස් ඒගේ යාට පස්සේ ඒකෙනාට අරවාගේ තර්චන ගර්චන දරුව පෝසණය කිරීම් ගේවල් හදාගැනීම ඔය ඔයඇත් අන්නට තියෙන පස්සනෙවවා. උද පාන්ද නැගිටල රස්ෑවටය මුදල් හොයාගනීම්, ගෙවල්ලර්ටයිම්. ඉත පස්සම් ඇගේ මහන්සේ පිටම බත්තුූ යන්නවීම අතු පතුගාන්නවීම ඒක හු ගක් කලාට කාන්තාපින්ම තියන්ටී වට මුණ දෙන්න වෙන පිරිමිය යන වැට ගීගවෙල්ලා. නාලා එත්ත වැටගිහින් අඇවිත් කෑමුවයන තමාගේබීද කෑමික බෙදල අතර දෙනකම් බලංගින්ක නහඟක් කලවට කරන්නේ. හැබැයි කාන්තතා අඇයටෙම නෙමයි වැටත් ගිහිල්ල ගෙදරත් ඇවෙල ඔයල කන්නත්දලා අතපත්තු කාර සුද්දත් කරලා නිතාගන්න වෙන බාලන කොටයි දෙගුල්ලම කාමයහින්ද දෙගුල්ලට නයගෙන හැටි බලන්න කපූරුවට එනිසා බුදුරජාණන් වහන්සේ බිංවත්නී කාමය. වස්තු කාවාදියෙන් අයක් විදිහට දේසනා කරන්නේ ත්න අනන්ද තරුන් වහන්සේත් භා්‍යවත වනස දේස්නා කළ දේම ඒ විදි දේශනා කළේ පින්වර්ත්නී නින්දා අපාසි විදි අට කාදරාදීකුඩා දේවල්ලට මුුණ දෙන්න සිද්ධ වෙනවානිත් නීවන තරම විධාකා රෝකා බාධාදී විදිහට තෙරුම් ගන්න ඕන. සත්පුරුස පින්ංවර්නී ඊළඟට අහල තියෙන පස්නේ තමයි. ගු සාමීන් වහන්සමා අවුදු දහයක් පමණ එක් පීන කියන ස්ථානයකති විටින් විත යනවා. මේ වෙනකන් කියපු කිසිම දෙයක් බොරුුවී නෑ. නමුත් ඒ පේනේ බලනමුොහොතට දෙවියන්ට යම කියාසිටීමේදී මුලින් කතරගම දෙවියන්ටද. වෛල්සවන දීවරාජයාටද. කියන්න ඕන කියා අසන සෑම විටම එතනෙන් කියන්නේ මහට කතරගම දෙවියන්ගේ බැල්ම වැඩි නිසා. මුලින් කතරගම දෙවියන්ට පවසා, දෙවනුව වෛල්සවන දීවරාජයාට පවසන්න යන්නයි. බලයෙන් වැඩි මේ දෙවියන්ගෙන් කවුරුන්ද. අප යමක් දෙවියන්ට කියාසිටීමේදී මුලින් කියා සිටිය යුත්තේ මහ දෙවියන්ටද. නැත්තං ස්ටකාමී දෙවියන්ටද. නැතහොත් ගම්පාර දෙවියන්ටද, කවුණාවම් පහදා දෙන්න ඔබහන්සේට තෙරුවන් සාණය කියලා. ඔය ඇත්තන්ට ආහාරපානනං ඕන. ඔය ඇත්තන්ට ගිවල්තොරුවල්නං ඕන. ඔය ඇත්තන්ට යානවාහනනං ඕන ඔය ඇත්තන්ට දේපල ඉඩකඩන්නම් ඕන ඔය ඇත්තන්ට මේ ආහරපාන අම්ු සැමි දූදරුවය වස්තු මිලමුදා බාභෝග සම්පත් උසස්වීම් තනතුරුවාදී ඔය හැමදේම නම් ඕන පිින්වත්නී ඒ හැමදේම මේ ජීවිත කාලෙති විතරක් ලැබෙන වැඩකි එෙඩෙන් ඇතුව නදකද කියන්නකෝ නිවන් දකිනකම්ම සංසාර ගමනටමූවා ැබෙන විදිට වැඩකරගත්තෝ. ඔය ඇත්ත ඕක කියන්නවන ඔබටමයි. ඔබටම කියලා ඇස්සල පිෙනීම ලැබෙන්න්නේ මෙන්න මේ කරමවලින්. කංවල ඇහහිීම ලැබෙන්නේ මෙන්න මේ කරමවලින්. ගඳ සුුවද දැනෙන්නේ වෙන්න මේ කරමවලින්. මෙන්න මේ කරමවලින් තමයි. මෙන්න මේ විපාකියෝ ලැබෙන්නේ මේ ජීවාතීඉන්නකොටත්, ධනේ දානෙ බවභෝග සම්පාතාදී සයාල දිට්්‍රධම්ම වේත්නය වසයෙන් ලැබෙන්නේ මෙන්න මේ කරමවලින්. ඊළඟ බවට ලැබෙන්නේ තුප්පාජ වීත්නය මේ කර්මවලින් අපරාපදියව නිවන් දකිනකන් ලැබෙන්නේෙත් මෙන්න මේ කරමවලින් කියල දැනගෙන කම්මස්ස කතා සම්මාධීත්්‍යය ඇතිකරගෙන සිල්වතෙක්ව ගුණවතෙක්ව ඔබේ කරම වැඩපිළිවල සක්ති මත් කරගන්න එතකට ඔ ඇත්තු නිවන් දකිනකම දරවතුන් අතුර ධනවතෙක්වයින බලවතුන් අතර බලවතෙක්වීන. පින්වන දෙවියන් ඇසුර කිරීම කිසිම වරදක් නැහැ. දෙවියන්ටත් පින් අනමෝදන් කරන්න. ඉතින් හැමදාම දෙවියන්ගේෙන් ඉල්ල ඉල්ල කාරදරකරනවට වඩා හොන් ැද කියන්නක ඔය ඇත්තු ලඟට දීවරුත් එන විදිහට ඔබ ධනවතුම් බලවතුම් බවට පත්වේන කුසල කරමය ශක්තිමත් කර ගත්තු. තවත් කෙනකින් ඉල් ඉල්ල කනවට වඩ හොන්නයඇතු ඔ ඇත්තු හොඳට වගා කල තවත් අයට කන්නදන්න පුුවවා මට පත්තුු. එනිසා පින්වරි තමන් ගැන විශ්වාසය ඇතිකර ගන්න ආත්ම විශ්වාසය ඇතිකර ගන්න ඒවාගේම සම්මාධිත්්‍ය ඇතිකර ගන්න දෙේවරු අතර බලවත් දෙවරු ඉන්නවා හැබැයි කතරගම දීවරාජෝත්තමයාට වඩා පිින්ුව වයිෛශ්‍රමණ දෙව බව. ඒක හේතුව තමයි වෛ්‍ය වන දෙවියෝ සකදිවරාජයාගේ සතර වරන්දිවුරු අතර ඉන්න යක්සාදී පිරිස්සට අධිපති මහබල සම්පන්න මඟ පල්ලාබි දෙවියන් නිසා ලංකාව තමයි අපේ කතරගම දෙවියන් වැඩ ඉන්න ඒ විදිහතත් අහපු ප්‍රශ්නතත් පිවුතු ලබා දුන්න නමුත් පිින්වර්නි ඔය ඇත්ත ඔබ ඔබ දෙවිකනෙක් කර ගන්න තැන්ට වගපරයාගන්න. ඇයි ඔ ඇත්තු. ගම දෙවියන්ට වඩා බලවත් දෙවිකෙන එක්කන උසා කරන්න ඇත්තේ. වයිස්සමන දෙවියවෙන චාතුර මහරාජික ඔබට ඇතු තකක් දෙදින්න. එතකොටට පින්ව වස්සමන දෙව සතර වරන්න්නේ ර චාතර මහාරාජක හල තවතින් තීට ියලින් යාමීතේ තුසි ති නිර්මාාරත්ති පානීමමත වසවාතය තියන්නේෙ ඔය ඇතු අරදැන් දෙවියන්ගේ ඉල්ල ල්න්නොට වඩ ේදවුරුන්ට වඩ ඉහලම දීවලෝක කොප්පත් ේ බුවොත් ඔට පුලුව අනිත්ත ඇ උන්නත් ඕවනන් උදව කරන්න දමද මඇත් තමගේ කරම සක්තියගැන් විශවාස කළ වැඩ කරන්න. ඊළඟ ට අහලතියන ප්‍රශනේ අතිෆූජනය සංගරාත්නයෙන් පිළිතුරයක් බලාපොරොත්තු වෙමි. මේ දිනවර එබ්බිය එකේ මේ පුුණ්්‍ය කරමේ තමා විසින් කලාායයි සිතා පින් අනමෝදන් වන්න මැයින් පෝස් චායාරූප සමඟ පල වෙනවා. බොහූමයා පින්වතුන් විසින් සමධානයන් සිදුකරන ඡායාරූපය වෙනත්ගෙනේ සිදුකළ සමදානය මා විසින් කලාාය සිතමින් පින් අනමූදංවී හැකිද තෙරුවන් සාණය කියලා පින්වත්ී ඔබ ඒ පින්කමක් නොකළ හින්දා නොකළ දෙයක් කලායයි හිතන්න බැහැ. නොකළ දෙයක් කලායැයි කියල හිතනකොට ඔබමදාන්නයක බොරුවක් කියලා ඔබ කළේ නෑනි. හදේ ඔය ඇත්තන්ට ඒ සත්පුරස පුන් එවන්තයෝ ලේදහාඩිය කන්ඳු කැපකරමින් සමදාානය මෙන්න මේ විදිහත් නේද කරන්න ඇත බලන්න දුස්කර වනන්තරී ඇත්ලයනවා බලන්න වැලියත්න විදිිය බලන්න අතුගාන විදිිය බලන්න මෙහෙම කරන විදිිය කළ චායා රූපදිහා බලබල සතුටි වන්නකොට ඇති වෙන්න තිහහිතු ගුත්කෘස්්‍ර ඥාන සම්පයුත්ත මහා බල සම්පන්නය. කුසාසිත් ඒ ඇතිවන කුසාසිත්, අර පින්වතුන්ගේ සත්කය ආවනිසා ඔබට ඇතිවන කුසාසිත්, ඔබට ඇතුවුණ කුසාසිත් වල විා ලැබෙන්න්න ඔය ඇත්තන්ට. එන්සා අනුම්කල පින්කම් දිහා බාලල අනුමෝදවෙන්න සතුටි වෙන්න. නමුත් නොකල දෙයක් ඔබ කලායයි හිතීම, පින්වනය බොරුවක් බව ඔබ ම දන්නවා නොකළ දෙයක් කලායයි හිතන්න බෑ. නමුත් අනිත් පින්වතුන් කළ දේ අනුව ඔබ කල්පනා කරලා ඔබට ති හේතුක සිත් ඇතිකරගෙන ඔවුන්ගේ ලියදහඩේ කන්දවාදී කැපකරපු විදිහේම. ඒ පින්කම දිහා බල සතුටි වෙල්ලා ඔය ඇත්තන්ට පින් සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟට හලතියන පස්නේ, අවසරෑ පින්වත් සාමීන් වහන්සේ. මා උසස් පල හදාන සිසුවේක්, මෙම පැනයේ මාවිසින් පෙරද ඔබහන්සේගෙන් විම සයමි. ම් මාවිසින් මගේ මිතුරකුට බොන්සාය කිරීම සඳහා කුඩා කාකබෝ පැලයක් ගලවාදීම පිළිබඳවයි. සාමීන් වහන්ස මෙසේ විවිධ ස්ථානවල පැළවන බෝ පැල බොන්සාය කිරීමට ලබාදී මාවිසින් සිදුකර ගත්ත අකු සරයද්ද වාමීින් වහන්සේ තිිපිටකේ හෝ අටුවාවේ හෝ විධ ධර්මගන්තවල හෝ මෙසේ තැනතැන පැළවෙන බෝ පල පිළිබඳව සඳහන් ස්ථාන තිබේද වාමින්න් වහන්සේ මේ නිතර මාගේ සිතට වීත්නාවක් ගෙන්දෙන කවුනති මාකෙරෙ කම්පාාවීම් පහදාධන සේකවා ඔබවහන්සේ නිදුක් නිදරූගී දීර්කාවිස පතමි කියලා. අපි අටුවාදී සඳහන් වෙනවා. විසේසයම්ම සාරීදික පාරිභෝයක උද්දේශයකෙන් තිවිද චෛත්‍යස්ථානයන්ගේ පිංවර්ත්නී පාරිභූයික චෛතරාජාණන් වහන්සේ ලහැ මුල්කරගෙන කරන්න ඕන විදිහීම කොහොමද කියලා. වඩා මොඳදේ තමයි ඔබ වෝකින් ඉවත් එන්න. පෑණදේ අමත කරන්න. ඒන් මා කරවා ගන්න ඔවැනි කටයුත්තත් දිකටම කරන්න එපායකෝ බි හිතට පසු තැවීමට හේතුවකුත් වෙනවා ඒ විතරක් නෙමෙයි බෝධීන් වහන්සේට වද දෙමින් බොන්සායාදී විදිහට ඒ කටයු සිදු කරනකොට කැපීමවාදී කවුණ කරද ඔබේ සද්ධාදී දරම වලටත් බලපානහින්ද සුදු සුමදී තමයි ඔය ඇත්තුූ පෙරකලදී හිතින් බැහැර කළදාලාමම මත්තට එවැනි කටයතුවලට සම්බන්ධවෙන්න නඇතුව ඒ කටයතුවලින් අහින් වෙලා. කටයුතු නිරතුරුවම තුන් තර නිරතුරුවම තිවිට චෛත්‍ය අස්ථාන මුල් කරගෙන වන්දනාමානාදිය කරගන්න බෝධීන් වහන්සේලාට අප පස්ථානවත් පිළි වෙත්වා දිය කරන්න බුන්සායාදී කවලට යනකුර ත්න ්‍යාපාරාදී සභාවයක් තියන හිද ඒකට පීඩාකාරී වෙනවා මිට කල්නත් අපේ ඒගන යම් පැහදිලිකිරීමක් සිද්ධ කලා. ළංගට හලතිීන පස්නේ සරයි පීපින්වා සාමින් වහන්සේ. දවස් පහක් උදේසිට රාතී පම හත පමණ දක්වා රැකියාවල නිරතවන අපට මේ භවයේදීම නිවංසාක්සාාත් කරගැනීමට දිනපතා සිදුකරයුතු කියාකාරකං හා කමානුකූල විදික් දේශනා කරනු මැනැවි. අපේ පින්වස්සාමින්හස රුතුම් අර්හත්්‍යය සාක්ෂත්්‍රීවා කියලා සත්පුරුස පින්වර්ත්නී. විිමිසාර මහරච්චුරුව හැමදාම රාජකාරි කටයුතු කරමින් හිටිය. සූහා මාර්ගයට පත්වෙ හිටිය. නේ සිත්තුම ්‍යපාර කොච්චිට කටයුතු කළ සූහන් වෙලා හිටියේ. පිස්සාකා මහෝ පාසකව දූදරු ගොඩක් හදුවත් ඇස්සූ අහං වෙලා හිටිය. ඔය ඇත්තුූ සතර සටි පට්ටාන සිහි එම ඔබේ රාජකාරිි කටියයුඩු සියල සිද්ධ කරන්න හැකියාව පින්කමක් කරගන්න රැකියාව කුසලයක් කරගන්නේේ කරන කාණාවලදී සිදුවන හීතුපල් ධනමයාගේ කියාකාරීතති නුවන්ටහස කරගානවෙද රැකයාදී කානා කරනකොට ඔය පු්‍යවන්තීන්ට ඇතිවුනානම්. පිත්නී ඉරිසිියාව රාගය ඒවාගීම සම්පාප්පලාපාදී මොනවාරි අකුසල් අකුසාල්ල වනුට කුසල් උපදවා ගන්න රැකි ආපින් කමක් කරගන්න ද හැමෝ කටයුතු කරගන්න. බෝධි පාස්සක ධර්මතිස් සත උබ තුළ වැඩෙන ආකාරයට ඔය ඇත්ත කටයුතු කරගන්නට ඕනේ ඔය ඇත්තූ තුළ බෝධි පාර්සක ධර්මතිස් සත වැන්නා ආකාරයට කටයුතු කරගන්න ඕන ඒකට හොඳමක මේේ තමයි පින්ුවර්ත්නී සිල්ටික රකින්න ඒවාගේම කවනාාම අෛති්‍ය උපවාද. ගන්න අවංකව හදසාාසයට එකඟව කටයුතුකර මොන්නත් තරන් දුස් කර වුණත්. තීන්දු තීරණ ගැනීමේදී තමන් ඒක ධර්ම විනයටම අරගෙන තීන්දු තීරණ ගන්න සමහයට ලෝකීම විරයුද්ධවේ. ගන්නා තීන්දු තීර ධර්ම විනියට අනුවම හදසාසයට එකඟ අ කටයුතු කරන්න ඔය ඇත්තන්ගේ බෝධි පහසක ධර්ම වැඩිව සන්ද නිවාන් ොඩා අතිවටේ බේරම වැඩිපිළි ඔබ අරක්සාකරයි. නි වාර්ේ මරහත්තන් වහසනමක්ක වූ රහත්තයනෙන් වහසනමක් වෙන්න. ඊළඟට හලතීන පස්සනේ අවසරය පින්වා ස්මින් වහන්සේ. මම උත්ස සධ්‍යාපනය ලබනා ළමයික්. දන්ට මාසේක පමණ කාලයක සිට ඔබහන්සේගේ මෙම දහම් ගැටලු වැඩ සටහන්ටම සහභාගි වෙනවා. මෙමගින් බොහෝ දැනුම්ප්‍රමාණයක් ලබා අගත්තෙමි. පසුගගේ සතියකදී ඔබහන්සේගේ ආනන්තාදය පාපකරම පිළිබඳ විමසූ පස්්න ඒකදී. ඔබහන්සේ පිළිතුූලෙෂට පැහැදිලි කළේ වෙනත් කෙනෙක් විසින් සිදුකරපු අතීත ආනන්තර්ය පාපකරමයක් තවත් කෙනකුට අංගසම්පූණ වසේ අනුමෝදැන්වීමට පුළුවන්කමක් නොමැති බවත්. නමුත් යම් අකුසලකර්ම ප්‍රමාණයක් රැසීමක් සිදුවිය හැකි බවත්්‍යය. එසේ නම් අවසරය පින්වත් ස්වාමීන් වහන්සේ. එලෙස වෙනත් කෙනෙක් විසින් සිදුකරපු. අතීත ආනන්තාරය පාපකරම පිළිබඳව සිතීමට ගුස්. අනුමෝදන් වීම නිසා. යම් අකුසල කරම්ප්‍රමාණයක් රස්කර ගැනීමක් අපිට සිදුවහෝත්, මෙතැම්පටන් ත කසලේ පිහිටුවා සද්ධාවෙන් යුක්තව මෙතැම්පටන් සිත සලේපීට සද්ධාාවියයුක්තව බොහෝ පින් රැස් කරමින් බලවත්ත සීලයේ ආරක්ෂා කරගත හෝත් එලෙසටයම් අකුසල කර්මපමාණයක් රැස්සී පවතිීනම්. ඒවා යට පත්කොට මේ බවේදීම ධර්මාබෝධය ලබාගැනීම පින්ි අවස්ථාව පවතිනවා නේද. ඔවු අවස්ථාවේ සඳහා හොන්තටම පවතිනවා. අනන්තරපාපකමාදදි වෙලා නැනෙ අනිවාරයෙන් පුළුවන්. මෙම ගැටලුකාරී තත්ත්වය පහදා දෙන සේක්වා. මමද මෙම භවයේදීම දර්මාබෝධය ලබා ගැනීම පිණිසත්. තවත් මිතුරියන් හටත් මෙම උතුම් වූ ධර්ම මාර්ග වටිනාකම් පෙන්වාදීමටත් බොහෝ කැමැත්තෙන් සිටිමි, මම වැනි පාසල් ළමයෙකු හටත්, දහම් විද්‍යාලයක්මින් දැනෙන. දහම් ගටිවැඩසටහන්ට දිගටම සාර්ථකොස් සිදු කරගෙනේ යෑමට ඔබවහන්සේට උතුම් වූ තිවිදරත්නයේ පිහිට ලැබේවා කියලා සත්පුරු සපිවර්ත්න ඔය එත්තු හැම මොහතකම ඔබ ගැන විශ්වාසය තබාගන්න ඔබ පලවෙනි සිල්ිපදේ රකින කෙනේ කියලා දෙවන තුන්වන හතර වන පස්සුන සිදුුපද රකින කෙනේ කියලා ඔයත්තුෝ දරමේ හැස වෙන කෙනේ කියලා ඒවාගේ වා අනිවාදීෙන් පිරිිපදින්න ආ්‍යස්ථායික මාර්ගය. අකුසල් ඕන තරං ගැස්වෙන්න පුළුවන්. අරමුණ ඇති වෙනකොටම අකුසල හිීතුත්යක අකුසල්සිත් ඇතිවෙන්න පුළුවන්. හැබැ අංගසම්පූර්ණ වෙන්න කරමපතය සම්පූණවන අංගටි ඕන වෙනවා. කරමපතයක් සම්පූණවෙන්න අංගසියල්ල සම්පූර්ණ නැත්නම්. අර ඇතුවන සිත්වල හැටිය ඇති අම්යම් විපාක ලැබේවි. නමුක පින්වර්ත්න ප්‍රතිසන්දිිවිපාකාදි ලබාධන තරම් පලවත්නෑ ප්‍රෘතිපාකාදී ලැපේවි. මේ මනුස්ස ජීවිතයේදී අනි වාරය මඟපල් ලබ නධස්ථානයෙන් කටයුතු කරන්න ඒ සඳහනු ගමනයක දන්තියෙන්නේ එක අප්‍රතිපදාවයි ඒ තමයි. ආර්ය අස්ථාංගික මාර්ගයේ. පින්වත්නී මේ භවයේදීම දරමාබූධී පිරිසේ ඔය පින්වතුන් ආර්ස්ථානික මාර්ගම අනුගමනය කරන්න. ඒ මාර්ක ප්‍රතිපදාවෙන් ඉදිරිියටේමිින්, බෝධිපාසික දර මාදී දියුණු තියුණ කරගෙන සතර මග සතට පලයාන්ට පත්ව නිවන් දකින්නට කටයුතු කරගන්න. ඊළඟට හලතියන පස්්නේ අවසරය පින්වස් සාමින් වහන්සේ. වැඩිහිටියෙක් වූවත් ධර්මානකූල නොවන ලෙස යම් බරදක් කනවා නම් ඒ පෙන්වාදීම වර ද්ද. එමෙන්ම සමහර වැඩිහිටියන් කියවු ලබන අධර්මික වැඩකටයුතු වලට දර්වේක්වසයෙන් අනුමත නොකද අකීකරවීම වැඩිහිටියන්ට අකේකරුවීමත්ද. එවැනි අසීරු අවස්ථාවංගලදී කෙසය කටයුතු කළ යුතුද. අපගේ ජීවිතයේ හොඳ නදක ගලපාගන පූර්ණ අයිති ඇත්තේ අපට නේද. කවුුණාවෙන් පහදා දෙන සේකවා තිරහන්සානෑ පින්වත්ස්සාමින්න්නහස නිදුප් නිරෝගී චිර ජීවනය වවා කියලා. පළවෙනි ප්‍රශ්නේ ඒකොටසේ පිින්වත්න වැඩිහිටියෙක් වූවත් ධර්මානකූල නොවන ලෙස යම් වරදාක් කරනවානං ඒ පෙන්වාදීම වරදත්ත. පින්වත්නී වයසින් වැඩි වුණත් ගුණ දරමවලින් අඩනාා? ඒ ඇත්තු හරිමාර්ගීයට ගන්න තර ඔය ඇත්තු සක්තිමත් නං අනිවාදය මඟ පෙන්න්නන්න ඕන. වැඩි හිියයෙ කුුණා ධර්මානුකූල නොවන විදිහයට වර්දක් කරනවා නම් ඒක පෙන්වාදීම ඔබට මහණය පින්කමක් නොමග යන්න හත්න කෙනෙක් සුමඟට ගැනීම. කියවන්නක උම්මක්ක ජාතකය. උ උම්මග ජාතකයේ මහෝසට පන්තුමා කොච්චර වයසින් අඩු කෙනෙත්ද. අනිස් පණිවර කොච්චර වයසින් වෙද්ද. කන ලිපිටිත්ක් කරන්න සිදත වෙනවා. පින්වුවත්න මේ වගේ වැඩිහිටියෝ හරි මාර්ගයටගන්න ඔය ඇත්තන්ට පුළුවන්නන් මඟ පෙන්වන්න. භාගිවතුන් හස දේශනා කන මව්පියංගත් ගන්න කියලා. සද්ධාව නැති මව්පිය සද්ධාව පිහිටවන්න. සීලසතති ගේ ප්‍රඥාදී නැති මව්පියව පිහිටවන්න. ඒ පින්වුවත් හොඳම නයගවීමත් එනවා වැඩිහිටි ඕනෑම තරාතිරම කෙනේ හරි මාර්ගයට ගන්න කරුණාවේ මෛත්‍යන්තයාවෙන් ඔබ කටයුතු කරන්න ඔවුන්ගේ උපාදාානයන් දුරුවල වනකම් බලන්ගෙන්න්න අ අරටු නමන්න බැක් කටිනවා. උපාදාන්දුරුවල වඋනෝතින් විතරයි ඔබට කියාත්මකන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට සමහට බොහෝ කාලයක් ඇප කරන්නත් ්‍රීවසන්න. ඉ ඒෙම, මෙම සමහර වැඩිහිටියන් කියවු ලබන අධර්මික වැඩ කටයුතුවලට දර්වය වසයෙන් අනුමත නොකර අකීකරවීම වැඩිහිටියන් අකීකරවීමත් පින්වත්න ඔවුන් ගින්තරවට පැන්නකි ලබ පැන්ල හරිෙනවද. ඔවුන් ඇසිටබිවක ලෝබ ඇසිට බොන්න ඕනොද. ඔවුන් සර්පයියන්න ගොල ඉන්න ගොලකට අතදාළිවල්ල සරපයෝදෂ්ට කළගරන ඔබටත් අත්දාා දස්ටකරගන්නෙක රෝබ දස්ටකරගෙන් හරියනව. පින්වර්ත්යේ පවකංකරන උදවිය අධාර්මිකවයේ පාපකරමාදිය කරගෙන ඒවා ඔය ඇත්තෝ සමාධංකර වනහතොනගේ පාපිය මිත්‍රයෝනි වැඩි හිටියූවත්. ඒකට ඇසුර නොකළ යුතු අයනෙ. එනිසා දර්ුවෙක් වුණත් වැ වැරද්ද වැරැද්ද විදිහටම දකින්න ඕන ඒ අ වැඩිහිටියන්ට අකීකරවීමක් නෙමි. හැබැයි ඒ වැඩිහිටියු ඒ ඒ කියාමර් ගන්නා හේ තුවත් දුරබල්ල කටයුතුකානු සහර දූරදර්සී වැඩිහිටියෝ පිින්වර්ත්නී තමන්ගේ සිිස්සයින් තමන්ගේ දරුවන් තමන්ගේ නෑදෑයු තමගේ ඒ ඥාති දූදරුවන් ඒආදී පිරිස්කිවල අනාගතයේ ගැනහිතල විධාකාර ක්‍රමෝපායන් යත්නවා ඔඕුන්ගේ අනාගතයේ යහපත්වීම උදෙසා. ඒවාගේම සමහර කළ යුතු දේව හඟක් කල්දා අවස්ථාත් තියෙනවා. සමහර ඒවට ඒ අය උත්තර දෙන්න නොහිතන උත්තර. හැබ ඒ වසිය අල්ලම් පසු පස්සේ අනාගතේ යම් කිසි බලාපුොරොත්තුව කියයට තියෙන පුළුව යහපත් දේවා. එනිසා දුර බල්ල වැඩ කරන්න එක් කෙන කානා වර්ධවාතේරුම් ගන්නෙත් නැතුව. එවැනි අසීරු අවස්ථාවන් වල දී කෙසේ කටයුතු කළ යුතුද. අපගේ ජීවිතය හොඳ නරක ගරප ගලපාගන්නේ පූර්ණ අයිතිය ඇත්ති අපට නේද පින්වනී කොච්චර අසීරුතාවයක් ආවත් හද සාස්සෙට එකඟව කටයුතු කරන්න. ලෝකයා බනි, නින්දා කරයි, අපහසකරයි ඔබට වැලපෙන්න්න වෙන්නේ නැති විදිහට ඔබ ජීවත්වෙන්න. ලෝකයේ මේ ඒකට විරුද්ධව කෑගහවි. ඔය ඇත්තන්ගේ හදවත ඔබට කියනවා නාං. එතින සම්මුතියන් කතා කලි මකදමී හදවස්තුව මේ සම්බන්ධව හිතාගෙන ින්ර්ත්නී ඔය ඇත්තන්ගේ හෝදසාක්ෂය ඔබට කියනවා නම් මේ කකුසල් මේක කුසල් මේක මේ විපාකෙනවා මේ මේ විදිට වියයුතු මේ වියයුත්ත මේකයි කියලා ඔබ ඒ අනුව පින්වර්ත්න කුසල කර වැඩි පිළිො දැනගෙන ඔබගේ කරම විපාක සත්‍ය මත් කරගෙන කටයුතු කරගත යුතුමයි. ජීවිතය හොඳ දරක ගලපාගන්න පර්ණ අයිතිය ඇත්ති අපට නේ දෙ කියල හැවෝොත් ඔබට තමයි. වෙන කාටද පින්වර්ත්නී ඔය හත්තු අනිත් අ ඇැසිත් බිවට ඇසිත් බී හරියන්නන? අනෙත් ඇැත්තු අසෝචිකෑමට ලසක රෝප සූචිකන්න උනේ මෙචර හොඳ බත් පි ගතතියෙදත්ද. එනිසා සම්පූර්ණයම ඔබේජීවිතයේ බබලවා ගැනීම ධර්මානකූල ආර්ෂ්ඨා එක මාරගගේ පි පිළිපදමින් ධර්මානුකූලු බබලොවා ගැනීම පූර්ණ අයිතිය තියෙන්නේෙ ඔය ඇත්තන්ට. ඊළඟට හලතියන පස්නේ පින්වස්සා මින් වහන්සේ මතකය පවතින්නේ සිතෙහිද සාදුසාධ සාදු කියලා. පින්වත්නී මත්තකය පවතින්නේ සිතේද කියලා ඇහුවොත් ඒකට උත්තරේ විදිහට එන්න ඕන කාරණ ගුඩ අත්තිනවා. ඔය ඇත්තු මේකට මෙන්න මේ විදිහට එන්න. සිතට කේ ැහැවුවොත් හිත කියන්නේ එකක්ද හිත කියන්නේ උප්පාද තිිති බග කියන සනත්තයට පත්වන පරම්පරාව. ඒ පරම්පරාවේ, බව අතීත බවංගයෝ, බවංගචානය බවංගුපච්චේදය. පංචාත්ආරාවච්චනය මනුදවාරාාවච්චනය, චක්කු විඥ්්‍යාසෝත ගාන ජීවහා කායවි්ඥානයෝ. සම්පටිච්චන සන්තීරණය වොත්තපනයෝ චවනය, තතා අරම්මනයෝ, බවාංගයෝ මේ විදිහට නාපකාර සිත්ත ඇතිවෙනවනේ. එතකොට මේ සෙත් පරම්පරාවක්නේ. මේ සිත්්පරම්පරාවේ පින්වුවත්තිී මතකයේ කියලා ඉස්තීර සාර දෙයක් තියෙන්න පුළුවන්ද. හොතට බලන්න. වෙනස්තොමනි ස්තීර මතකය කියලා හඳුන්වන්න පුළුවන් කාරනාවක් තියන පුළුවන්ද.ඒ අස්තීර නාමුරූප ධරම ගොඩක ස්තීර මතක කියලා කානාවක් තියෙන පුළුවන්ද. පින්වයත්නී ඒවා එහෙමනෙමී ගන්න ඕන එව ගන්න ඕන ප්‍රපංචි ධර්මාදී විදිහට ඒ කියන්නේ තන්න්නදිිට්චි මානාදී පින්වද ප්‍රපංචාදී කමේයට තමයි ග්ඩ ඕන. පල්ලවී උමුත්වෙන් වගේ පවත්නා ආස්සවනුසය ඕගයෝගනීවන සංයෝජනාදී විදිහට ඒව ගන්නට ඕන.ඒවා ගන්නට ඕනේ සතරසටි පට්ඨාන සතරරිද්ධි පාදාදී විදිහට බුජ්ජංග ධරමාදී විදිහට පින්ව ඉන්දිය බල ධරමාදී විදිහට තමයිව ගන්නට ඕන. ඒ විදිහට අලගත්තා ඕකට උත්තරේ හම්බවෙන. මතු පිින්දිික සූත්‍රරටුවාවට ඇත්යන්නකෝ මඳ පින්දිික සූත්‍රටාවට සමහරුම් වර්තවා තේරුම් අලගෙන විස්ත්‍ර කරනවාන්නේ මතකේ තියෙන බවාංග චිත්තයකේ දත් කියනවන එහෙම නැහැ. පංවනී මතු පින්ික සූත්‍රරටුවාවට යන්න ඔය ඇත්තන්ට අපූරුවට හම්බ වීවි පින්වර්ත්නී වෙතන මනංකිව්වහාම එතන කියවෙන බවංගහිත. එතකොටට තුම්භූමියයට අදාළ ධර්මා රම්මණයන් පිින්වත්නී මනුවවිඤ්ඥානයගේ ආවර්චනය හරි එහෙම නැත්තන් චවනයේ විදිහට හරි මෙනහ කරලා ගත්තහම එත නැද ඉස්පාර්ස වේත්නාව සං්ඥා විතර්ග කියන මේවා ආව්‍යචනයා සමඟ එකට උපතින තර්මතාවයෝ. ඒක ඇැනි හිතක අනිවාරෙන් පස්සෙේ ඉදෙන්න්න එපය වේත්නාාව විදෙෙන් එපය සං්ඥාව විදෙන් එපාය. ඒවා සබබචිත සාධානය නීවාගේම. කියීනක විතර්ක අත දෙන්නේ පාය. එතර මේ ජවනයනේ එතකොට ජවනයන් විදිහට හරි හෙමනැත්නම් ආවර්චනකෘත්ති කරන. ආවචචනය සිද්ධ කරන ඒ පංචාත්වාරා වචන මනොත් අරා වචනාදී විදිහට. ඒආකාරයට හෝවේවා එකට හටගන්න අ අනකුත්ඒ පස්සවේත්නාදී ධර්මතාවයොත් අරගෙන පින්වර්ත්න ඒවා කොහොමද ාත්මක වෙන්න කෙළ බැලුව හම භවාංග චිත්ත සන්තතියත්යක ඉවක්‍යයාත්මක වෙන්නේ. හැබේ බවාංග චිත සන්තතියත්වයක ්‍රියාත්මක වෙද්දි එතෙදි මතකේ භවංග චිත්ත සන්තතිය කියලා නැහැ. එහෙම වෙන්නෙ නැහැ. ඒක සිද්ධ වෙන්න පින්මුවනි මනෝත්ව ආරයේදී වේවා අතීතාදී ඕනෑ මරමුණක් ගන්න පුළුවන් කම තියෙනවා මනෝත්වවාරී අනාගතෝනය මරමුණක් ගන්නත් පුළුවන්කමතියෙනවා වර්තමාහ නා අරමුණක් ගන්න පුළුවන්කමතියනවා. ඒ මේ මදු පින්ටික සූතටවාමයන්න කොයඇත්තන්ට හම්ඹවෙෙන පාටයක්. මනුත්වාරයෙහි යම් හේකින් අතීතාදී බීතු වුණු සියල්ලම අරමුණ වෙනවා. ඒ නිසා අතීතානාගත පච්චුපන්න මේ සියල්ලම ගැනීම සුදුසේ යාදී විදියට එනකොට ඔබට උත්තරේ හම්බවෙනවා පින්වුවත්න කරන විපාකාදයේදී නාමරූපධර්ම වැඩ පිරිවෙද කොහොමද කියාත්මක වෙදන්නේ කියලා. සනත්තයට පත්තන කවුණවලදී පින්වුවත්නී විතක්කය කිරීම අනිවාදීම්ම ඕන වෙනවයි ආරම්මනාද අරමෝන්ට නැනීම ඕන වෙනවා එතන්දි අතීත 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 බවවලට ගිය කාණපවා ගන්න වෙනවා බාංග චිත්ත සන්තතිය පින්වති බවෙන් භවයට වෙනස් වෙනවා අද තියන තියහතුකම හිට දිහේතුක චිත සන්තතියක් වය සමහර තියේතු ක සමට හේතුක දුගත සුගති වවි පින්ුවඇත්තිඒක බව පරම්පරාාව වැටිට වෙනස්සනවා කලින් බවේ චෘතිපතිසසාන්දී විඤඥාස්භාාවට අනුව ඒ චුචිසිතට කලින්ගේ ජවනයන්ගේ විපාක ස්වභාවය ප්‍රතිසාන්දිී රටාවට එනකොට ඒඒ මේ චුතිචිත්තවීතියේ මානා සංචිත්තවීතයේ ජවනයන්ට පංවර්න දරුග සන්නදී විදියට අතීත කරම එනකොට මේ වගේ අස්තීර. ධර්මතා ගොඩක සිදුණු කියා පටිපාටියක ස්වභභාවයක්තියද්දී මතකේවාගේ ධර්මයක් ස්තීදව තියෙනවාගේ අදහසකට කිසි සේත්ම එන්නේ පා එහම ස්තිරසාර නොවි අස්සන මතකේ කියල දෙයක් නෑ මෙතන පිින්වුවත්නයක ආවාචන කෘත්‍යයාදී සිද්ධකරන ඒ මේ පස්ස වීත්නාදී කියා පටිපාටියට අදාළ ඒවාගේම අතී අනාගතාදී කවුණුවට අදාලව මනායතනයෙන් ආරම්මණයන් ගරගෙන ටතු සිද. ඒත් ඒ විතක් මනුසිකාරාදී හීතුපල්ධර්ම කියා පටිපාටයක් වුණු සිද්ධි මාලාවක් තියෙන්නේ ඒක ඒ විදිහට තේරුම්ගන්න ඕන අඩ වගේ ඉස්ථීරසාර වෙනක්ක මේකට හිතන් ඇතුව ස්තීර දෙයක් වෙනව මත්තකෙලිහෙම එකක් ගත්තුත් නෑ මෙතනැතින් අස්තීර ධර්මතා ගොඩක් කෙලෙස් සාදී විදිහයට ගත යුතුයක. කෙටෙන් පැහැදිලි කළේ ඒක රොඩක් විස්තර කරන්න අවසනොත් පැහැදිි කරන්නා. ඊළඟට හලතියෙන පස්නේ, පිින්වස්වාමීන් වහන්සේ සාා්‍යී කාලයේ නින්ද යනතික්. ධර්මස්වවනයේ කිරීම නිසා අගෞරවයක් සිුදුවේද. එක් ස්වාමින්න් වහන්සේ නමක් පැවස්වාමානයේ මිට පරිදි ඇඳුම් ඇඳගෙන ධර්ම ගෞරවයෙන් ඉඳගෙන ධර්මය සවනය කළ යුතුය කියයා. කවුනාවෙන් පහතාජන සේක්වා. පිංවත්නී ඔය ඇත්තුූ රාත්‍රී කාලි නින්දට යනකං ඇඳේ ඉඳල කේන්ති යන දෙයක් මතක්කලො තුො ඇත්තන්ට කේන්ති අත්තියක නින්දවත්වෙන්නේෑ නේද. එතකොට ඇතිවන් දේශහිත්නෙ? ඔය හත්තන්න දේසිහිත ඇතිවුනාද කියලා කියන්නකෝ ඇඩේ ඉඳලා ධර්මස්ස වනය කරනකොට. ඔය ඇත්තන්ට ඇති වනේ කුසාසිත්නේ. ඔය ඇත්තන් සද්ධාව්‍යපුනනේත්න. සති හිරියොත්තා පලෝබාදෝස තත්තමජ ජතතා ඇදී සෝභන චයික තිබුුණ ඇද. ර්මස් වනේ දෙකවුුණා ඇතුනානම් ප්‍රඥාව ඇතුනානන් ඒ වනමේද ඒවා එක්ක ඥානයේ පබලොම ඔයඇත්තන්ට නිදඇන්දේදත් ඥානයේ පබලව ඒත්නානම් තිහේතු කඋත්කෘස්තනමේද ඒති හේතුක උත්කෘස්ටයන්ට මේ මොහතින් දාම්ම චිත්ත ජදීවිදදිිය තිඉහල හොඳ පතිඵල ඇත්තන් ලබන්නනද නිීරෝගීකමටහෙම පෙරතීත අක සලාදි දුර වල කිරීම විදිය ධනේ බලයම ලැබෙන විදිහට ඔය ඇත්තන්ගේ මිලෝජීවිත පාලවජීවිත වගේම නිවන්දකිනකන් සසර පැවැත්ම යහපත්තන යුපාකින් ලැබෙන් නැ්ද පින්ව ැවා ඔය ඇත්තු නිඳී ඇද නෙමේ බස්සක අදදිවේවා වාහනයක් එලව අදදිිවේවා පුළුවන්න් ධර්මස්සවනය කරන්න. ඒ කුසලේක මොහොතාක් කරරි ඇතිකට ගන්න පුළුවන් ඒ එක අපපත අවාගාන්න එපා පින්වත්නී ධර්ම දීේශනා කරනකොට ධර්මස්වනය කරනකොට ස්වාමන්හස ඉදරී දීම හැසිර ොලිෙකුහම හැසනවාන. ධර්මය මිහහි කරමින් නැවත අහමින් කටයුතුකනී වෙලාවේද ඔයඇතු මොනේ රියාව්වෙන් හිටියත් කටයුතු කර ගන්න පින්වති ධර්මා ගෞරවයක් එතන වෙන්න නැහැ. ඔය ඇත්තන්ට වෙන්නේ ධර්මයෙන් හොද ප්‍රතිඵල ගොඩක් ලබාගන්න පුලුවොන් වටින අවස්ථාවකීම ඔබ තිවිදරාත්ී ඉස්සරහා ගෞරවී හැසිරන්න හැනි. ඊළඟට අහලතියන පස්්නේ තමයි තෙරුවන් සානයි් සුපින්ව ස්වාමීන් වහන්සේ. දස බෝධිසත්ව උපත්්‍ය කතායටතේ අනාගතයේදී පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. දස නමක් පිළිබඳව ඇති විස්තරයක් කියවීමි. එහිදී උන්වහන්සේලාගේ ආයුකාලේ බොහෝ අධික බවත්. උදාහනයක් විදිහට සමහර බුදුරජාණන් වහන්සේ නමගේ ආයුකාලයේ වසර අටද අසූදහක් වන බවත්. උන්වහන්සේලාගේ සි සරීරයේ ප්‍රමාණේ වර්තමාන මිනිස්කයට වඩා බිහෙවින් විශාල බවත්. උදාහරණයක් විදියට සමහර බුදුන් වහන්සේ නමගේ සි සරීරයේ ප්‍රමාණීං දෙන් අසු වටක් වන බවත් කියවීමි. අතීතයේ වැඩි විසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ආයු කාලයේ හා ශරීර පමාණී ගැනත්. ටක ගෞතම් බදුරජාණන් වහන්සේගේ ශරීරපමායේ පිළිබඳවත් එවනය විස්තරකේවා ඇත්තමි සුපිංවස්වවාමින් වහන්ස එකී විස්තර විසේසයෙන් අනාගද සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිළිබඳව ඇති බුජස්තර බුද්ධ දේශනාද. නො එසේනම් සාහිත්‍යකරුවන්ගේ පසුකාලීන නිර්මාන්ද. එකී විස්තර බුද්ධ දේශනානම්. එකී කාලවල සාමාන්‍ය මිනිසුන්ගේ ආය්‍ය ප්‍රමාණයක් ශරීර ප්‍රමාණයක් එකී විස්තරවල දැක්වෙන ප්‍රමාණයන්ට ආ සන්නද. ඇස්පාදන ඔගුහන්සේට බුහෝම පින් දෙෙරසියලු සත්‍යයූ නිදු කෙත්තා නිරෝග වෙත්තා සූපත්තිත්වා කියලා. කවනාවන්ත ගුණබර පින්ංවර්නී. මෙතනදී දසබෝධ සත්තු උපත්්‍ය කතා පසුකාලීනව රචනාවෙලා තියන ධර්මගාන්තයක්. ඒ සඳහන් වෙනවා ු අනාගත බුදුරජාණන් වහන්සේලා දසනමක් පිළිබඳව. නමුත් ඒ විස්තර පින්ගොද ටිපිට කාටුවාදේදී අපිට හම්බවෙන්න හැ. අපිට හම්බවින්න අනාගත මෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ විස්තර. නමුත් පින්ුවත්න මේ අහල තියන පස්නයේදී ආයුකාලයේ වස රසූදායක් වවිනවාද කළ අ සූධාන ලක්ෂයක් වුණත් රසංක්‍ය දක්වා වැටන කාලෙකුත් යෙනවා. සරීණ විසාධ කළ සරීරරි මීට වඩ අති විසාාල වෙනවා. පිංවත්න ඒ විතරක්න මේ සූත්‍ර පිටිකේ ඔබට හම්බවේ වී ඉසිගිලි පරිවතය මේ බුදුරජාණන් වහන්සේ කාලේ මච්චරි විසාලය මේ බුදුරජාන්ස කළ මිච්චරි විසාලයක ක බුදුජාන් නිේස්ා කක ැුත්තිය. තිබ්බ පර්වත ඒ කාලති ගොඩාක් විසාාලත් වෙලා මේ පපුතිවත් කොඩක් වැඩල. මේආදී විදිහට පින්වත්නි බොහෝ කරුණුකාන ත්‍රිපිටක අටුවාදිය තුළින් ලබාගන්නට ඕන ඒ විදිහට භාගිවතුන් අහස ලඟ සරීදාාදයහහිම වෙන්න පුළුව මනුස්සයන්ගේ බුදුරජාණනාසක විතරත්න මේ ඒකාලීන සමස්ත මනුස්සයන්ගේ ආයුකාලය අවුදු අසූතහයක් වෙනවා. සේ බදුරජාණන් වහන්සේ කාලේ ආයුකාලය මනුස්සේගේ අවහුති විසිදහසක් කල්ලුණා. ඇම විදිහට සරීද පමාන උසපල්ලාද අඩි වැඩිවම් වෙනවා. බුදුරජාණන් වහන්සේලාට ආවනික උසපල්ලාදිය බැලුව හමත් එක් එෙක් බුදුපියාණන් වහන්සේගේ බුදුපියාණන් වහන්සේලාට ඒවා වෙනස්කමුත් තියෙනවා. ඒයිවාහගීම පින්වර්ත්න සාහිත්‍යකරුවන්ගේ පසකාලීන යම්යන් විස්ත තිබුණත්මිය කිව කානාසිියල්ල එයාකාරෙන් සිද්ධ වන ඒවා හිතන්නක ඩයිනෝසිදස්ල කියලා ඩයිනෝසිදරස්ල වසර මියනගානකට කලින් ඉන්නකොට. ඒ ගුසපල්ල ස්භාවයක් කොහොමදී ඇයි අද වෙනකං හිටියානන් කොච්ට වෙනස්කං වෙලාතියේද. එතකොට පිංගුවත්න මනුස්සෙන්ගේඋුණත් අතීත මානමානව පොස්ලවල සමහර යෝධ ඇයටට සැකල ස්භාවයක්න්ගේ මුණු අවස්ථා තියෙනවාන. අතීත අතීතයටමයනොට මෙආදී විදිහට පින්ංවර්ත්නි සරීධ නානාපකාර විදිහට වෙනස් වෙනවා ලොක වෙනවා පොඩි වෙනවා මේ ඉකිසි දෙයක් ස්තීදවතියන්නේ මිනිස් උාව මේ තියනවාගේ අඩී. අද අ අඩි හතට හය හමට අඩු පමාණම කියල එහෙම නැහැ පින්වත්න මේ වතව ගඩා කුසයන්න පුළුවන් පිමිටි වෙන්න පුළුවන් අඩි වෙන්න පුළුවන් මේ තියන ගස් කොළං වඋනත් පුංචි ගස්බගලී බවට පත් වෙන අවුදු දහය දක්වා අඩුවන කාලවලට දහය දක්වා අඩු වෙනවා අසංක දක්ක වැඩි වෙනවා.ඊළඟට හලතියන පස්්නය පින්වස් සාමීන් වහන්සේ. බුදුන් වහන්සේ ලංකාවට වර්ණවිට ලංකාවී මනුස්්‍යයන් සිටියයේ නැතැයි, මහාවන්සේ සඳහන්වන කාරණාව. ලංකාවී සිටී යැයි කියන යක්සයින් එකකු නෑර ගිරිදිවයින්ට පිටත් කලාය කියන කාරණාව. මහින්දාගමනයට පේ ලංකාවේ බුදුදධාමි ස්ථාපිට නෝ යැයි කියන කාරණා, කොතිකුද්දුවට ධර්මානකූදද. කවුුණාවෙන් පහදා දෙනසේක්වා ඔබහන්සේට නිදුක් නිරූගීභාවී අත්ටීවා තිරුවන්සනය කියලා. ඉංවති බුදුපියාණන් වහන්සේ ලංකාවට වැඩම කරන කොට මනුස්්‍යයන් සිටී නේ කළ මහාවන්ස සඳහංගනක ලබ කියයාද උබලන්නකු මහාවන්සිී කීනිගෙන් සඳහං වින්නද. එතකොට ුදුරජාණන් වහන්ස ලංකාවට තෙවරක් වැඩමකරබව මහමන් සඳහං වෙන්න්න සොස්මස්ථනය පාස ුද පිම්බිම් බවට පත් කරවි සඳහංගවෙන්න නැදද. ඉතිහාස කාරණාව වර්තමානයට අරගෙන විස්තර කරනකොට පින්ංවර්නය සහර උදවයාතින් යම්යම් විදිහට සිදුණු කාරණාණය ස විවත්මිනත් ත්වැෑති මතවාද සඳහං වන්න ගියාට, ඉතිහාස කතාන්දරී හරිම සුන්දරයි ඉතින් දි පින්වත්නි භාගිවතුන් වහන්සේ ලංකාවට. ඒඒ මහා මේග වනයට වැඩම කරව විදිිය මයිහංගයට වැඩම කරවිදි. ඒවාගේම චූලෝදොර මහෝදරනා ඒ දෙදනංසාත් නාගදීපයට වැඩම කරවවිද ඒවක් මනයක්කිිත නිසා මනියයක්කෙත් නාගරාජ සන් අමින් නාගදීපේටමේ අපි කැලනියයට වැඩම කරව විදිිය ඒවාගේ සුමන් සමන් දිවරජයත්තුමයන් අහස මයියාගෙන කේසදාාතු දුන්න විදිිය. ඒවාගේ මැනිි්පලක පිළිගත්ත විදිිය සුලුස්මස්ථානාදයේ පාරසුද්ද පින්ම්බිම්බවට පත්කර විදිිය මෙයාදී විදිහට පින්වර්ත්නි බොහෝ කවුණුකාණා ඉතාම නිවැරදි නි අවුල් පැහැදිලි කාන එතනදී ලංකාවේ යක්සයින් ඒකු නෑද ගිරිද්ධවේන්ට පිටත් කලා කෙරෙකු ඒ දවස්සල ඒ මොහෝතේ ඒවිදියට හිටිය ඒ රක්ෂ කණ්ඩායම් භාගුවවතුන් වහස පිටත් කරලා ඒ විදි මේ ලංකාධනී තලය සුරස්සත කරලා කටයුතු කලා නමුත් පිංගුවත පසු කාලී නව යක්ෂයින් උපදීන බැරිකමක් නැහැනි. මොකද ඔය ඇත්තු හිතන්නකෝ මේ සත්පුරුස පිින්වර්ත්නී ඉන්දයාාවී බුදුරජාණන් වහස වැඩ ඉන්නකට භාගතුනස් ඉදක යක්ෂයක් විමාට වැඩ කළ වැඩමකී නඇත්ද ඉදක යක්ෂයක් පාල පලහ පළවැහරුවද. ඒවා සාතාගිරි හහිමවක හෙමෝත යක්සේ මක පාලැබීන ඇද ජනවාසභ යක්ෂේ කුුණාකල භාගතු වස පලවවැහැරියද. පින්වර්න ඉතනැද දවුණු දඩක්බරායවැෙනවිය අවස්ස කියාමාර්ග ගන්න ඇති. නමුත් ඒ අවසේ සයිවෙනුවෙන් හ අකාවුණෙක වෙනවද මහාකාවුණකාණන් වහන්සේ. ඒවා ඒවිධහ තේරුන් ගන්න ඕන ඒධර්ම ගන්ත සහහි සහිත්‍ය වන්සකතාදේ තියෙන ආකාරයට වතේරුන්ගන් ඒවත් වර්දවා වටහගන උත්සාහකරන්න නැතුව. මහින්දාගමනයට පෙට ලංකාවේ බුද්ධා මිස්ථාපිට නූයයි කියනකාරණා කිව්හම මහින්දාගමනයට පේ ලංකාවේ බුදුධහ මිස්ථාපිතුන් නැහැ රදහම ස්ථාපිට වෙන්ුල් ලංකාවේ පැවිදිියුණ ලංකාවේ මවපියන්ටදාව ලංකාවේදීෙන් පැවිදුණු ලංකාවේදීීම උපසම්පදාව ලැබ. ලංකාවේදී විනේගෙනගත්ත ලාංකිික බිස්සූන් වහන්සේ නමක් පොහොයගදී පිින්වුවත්නී විනේ සංගායනාවක් කරඩ ඕනනේ. ඒවාගේම ඒ බිස්සු අකණ්ඩ පරපෝට ෝප සම්පදා බිස්සුන් වහන්සේලා. උප සම්පදා බිස්සුන් අද ගනපුූර්ණය සම්පර්ණ වෙන්න පාය. ජනපූර්නය සම්පූර්ණවීමක් කලින් වෙලාති බෙනැහැනේ. භාගවතුන් වහන්සේ පින්වර්ත්නී සදුස මනුසවාසයා දිය විජයගෙන් පස සිද්ද වෙල. දාහිතය අතත ජනතවාද අීත අපේ ජනවර්ගය සිංහල ජනවර්ගය පිංවර්ත්නී ඒද පිරිසත් දැහැමි පිරිිසක් බවට පත් කලා. කැලනී කට්ටිය මේ සීපාදාදිවීයි ඉවාගම මහි අංගනය නාගදීපයයි පන්සේ රකින පිරිසාක්කයෙන් බවට පත් කළාට සමස්ත සංගරාත්නය වැඩඉන්න තැක් බවට පත්ව වන්න ඉතින් ශසනයේ පිහිටවන්න මීදු මහරහතන් වහන්සේ වැටට වැඩම කරන්න සිද්ධ වුණා එයින් පසුව තමයි සම්බුදු සසන පිහිටවේ නමුත් ඒ වෙනකොඩ සූහහන් වෙච සුමන් සමන්ධීවිරාජෝත්්‍රමාණන් වහන්සේයාදී මඟ පල්ලාබී පිරිසත් ලංකාව හිටියා. ළඟට හලතින පශ්නය පින්වත් සාමින් වහසට නමස් කාරවීවා. ස්වාමන් වහන්සේලාට මුදල් පරිහණය අකපයැයි විනේ සිල්පදයක් තිබේද. මුදල් පිකර පූජාකිරීම සුදුසු නැද්ද තෙරුවන් සානය කියලා පිංවත්නී ජාතරූපර ඇත පටික්්ගහනා කළ තමන් වහසල උදෙසා මුදල් පිළිගන්න බැහැස්සාමන් වහන්සේලාට ඒවාගේ එතනදී මුදල් සම් හන්රිදී පිළිගැනීම ආදිය සම්බන්ධව අපේ විනි නීත තියනවා පින්වර්ත්නී අනාමාසවස්තුවාදී විදිහට එතනදී තමන් උදසා පිළිගන්න බැරිවුනාට ඒ විහාරස්ථානවල කටයුතුවාදී ඒ වගේ කාණ වෙනුවෙන් පිින්වර්ත්නී විංකල කානාවක් අතින් ගත්තා කළ වරදක් නෑ තමංගු දෙසා ගැනීමක් කරන්න නැතුව. ඒක ධර්මවිනි්‍යානකූලවම උබ විසි දාගන්නවොන් දෙයක් මහාමේල පාල්ජනාව ආනන්නන්ද තිරුන් වහන්සේ ඇල්ලු ආ කියල අනන්තෙරුන් වහන්සේ ඉතන්දී වනදක්කර ගත්තේ නැහැ පින්වර්නය තමංගු දෙසා පිළිගන්න බැරි වුනාට ඒ. අනකුත් කාරණ වෙනුවෙන් කරන ආකාරයක් තියෙනවා. විනීදි වුණත් එතනැද උපසම්පදා ස්වාමිනාාස සීමාවටයි මුදල ගෙනල්ලා තමංගු දෙසාපිලි ගත්ත දීව සම්බන්ධව බැහැර කරන ක්‍රමාදීකම විීතරහසයක් තියෙනවා. පූජාකරන ඇත්තග පැත්තින් ගත්තුත් පූජාකරණ කට්ටට පවසිත වෙනවාද කියල ඇහුවොත් පංවර්ත්නී ඔය ඇත්තන්ට. සිද්දවෙෙන් බ සත්තු ැරුවවාද ඔබ සොරකංකලාද ඔබ කාමඒවාද වැැසුන බ බුර කිව්වාට ඔබ කියලාආම්කල ඔබ සැරපස්වත්න කතා කලාාද ඔබ මේදේ කිරීම ඔබ කරගත් අකුසල කරමේ මොකද දීවිදයට බැලුවවාහම ඔය ඇත්තන්ට පිෙනස්සාමින්න්න හසලට බිහිෙත්තියෙත් අරගන්න ඔබටයුතු කරවල ඒවාගේම විහර විහාරස්ථනව ලයිබ්බිල් ගිවීමට කටයුතු කරවල ඒවාගේම සාමින් හස දානමානවලට කටයුතු කරවල මොනවහරි ස්වායින් හස කායිකමාන්සික අපහසතා තිබන වාමාර්ධනය ගන්න ඔබ දුක්මාසින් උපයාාගතදවකූජ කරලටයුතු කළේගේ ඔබ ගොඩක් පින් කරගෙන තියෙනවා. මේවා පින්වත්නී ධර්ම වි්‍යාන කූලව පරිසා කරලා බිසඳය ගතයුද්ධව සමාජ පවත්න වගේ අන්තයට ගිහිල්ල කටයතු කරන්න ඇතුව. අනාමාස වස්තුවාදීන් වෙනුවෙන් කළේතු ආකාරය කවුණුත් දැනගෙන ඒ පූජාකරපු ඇත්තන්ට පින් සිද්ධවන නොෙන කාරයක් බලන්නවඕන ඉතින්දි. ඔබට තිහේෙක උත්කෘස්ට ඥාන සම්පයුත කුසාසිත් ඇතිවවානම් ඒ කොයි වෙලාකො පින්වන කක්ුසල් වි පාක. බෞවට පත්වින් නෑ කියලත් තීරුන්ග් ඕනෑ. ඊළඟට හලතියන පස්්නේ පින්වා ස්මීන් වහන්සේ සතරමා දිවයි මොනවාද. උතුරුකෝ දිවේන ජම්බුද්ධීපේ ගැන විස්තර අසා ඇතත්. ඒවා ඉතිරි ඒවා ගැන වැඩි විස්තරයක් අසා නැහැ. ඒවා පිළිබඳව පැදිලිකේ දිනිිමැනිමි ස්වාමීන් වහස තිරුවන් සානය කියලා. ප උතුරුකු දිවේන ජම්බුද්ධීපය අපර ගෝයායනේ මහාවිදේහය ආදීවිදියට ඒ කවුණු සඳහන් වෙනවා. එතනදී අපි සතුපට්ටාන වර්ණනාවී සඳහන් වෙන ඊන් ඔබට බොහෝ කවුණු ගන්න පුලුවන්කම තියෙනවා සතිපට්ටාන වණනාව එනවා පින්වර්ත්නි මම එමන්ධාතු රැත්තුමාගේ වහල් සංගල අන්දවල මන්ධාතු රත්තුමාගේ රජයේ අනුශස්නා කරමින් තියෙනකොට අර තුන්දිවයිනී පැමිණි මනුස්සය හපෝ යන්න බැරි වෙලා පිංවුවත්නී රත්තුමාගේ විපුතාගින්ගේ අනුමේ අවසරාරගෙන ඊට පස දැන් අපට යන්න විදිානය අපට වාසයකන් සූසතන දෙන්නෙක් ල්‍යාඥා කර විදිිය. ඊට පස ඒ අයට එකෙක් ජනපද හම්බූන විදිිය විදේහෙෙන් ආපුකට්ටියටේ විදිහේ රට ඒවන් අපි ගෝයයායනෙන් ආපුකට්ටියට අපරන්ත මේ ජනපදේ ගුතුර කූතිබේනෙන් ආපකට්ටියට. පින්වන කුරු රට ආදීවිදිහයට ලැබුණු ආකාර සතිපට්ඨාන වාර්දනාවෙනවා තා විස්තර අග්ග්‍ය සූත්‍ර රටවාාවෙන් ගන්නා පුළුවන් අක්ගන් සූතටවාෙන් පින්ව නුතුරුකු දිවෙන්ට ඉ උදාවෙනකොට කොහොමද වෙලාව ඉර උදාවෙනවා නම් උතුරුකු උදිවයින්ට උදී කාලි. අපට ගෝයායනයට කොහොමතිවෙන්නේ ආදීවිදියට සඳහංගන අ විස්තර. ඇතැන්දු උතුරුකෘරදිවේනී හිරු බැසයන වෙලාව වෙන්නේ පින්වත්න පූර විදිහේ මධ්‍යහක්න වෙලාව මෙආදී විදිහට විස්ත රාසය, අගගඥ සූත්‍ර අටවා වෙන මහා සුදස්සනවානනාවේ ඒේ පිළිුවඳ විස්තරේෙනවා. ඊඟට අහලතියන පස්නේ තෙරුවන්සානය ගෞරවනය පින්වත් සාමීන් වහන්සේ. මහාමරු පර්වතය යුදම් අසූහා දහක් උස බව අසා ඇත්තෙමි. ඒ පුතුවයේ පිහිතා තිබී නම්. මිනිස් සැසන් නොපෙනෙන්නේ දිව්‍ය සරීදමෙන් සුම් නිසාද. සුළඟ නොපිෙනේ එහෙ සුළඟට සක්තියක් බලයක් තිබේ. නූතන විද්‍යා දැනමේ කුඩාකාලයේ සිටම. මෝහේට පත් වූ මමා හට නොතේන පස්නෙ එවනුයේ ගුවන් ගමංආදී කටීතුවලින් එබදු පරුවතවලට දිවතලවලටත්, පෙරලා එබඳ පරවතාදෙන් ගුවන්යානාදටත් හානියක් සිදු නොවේද යන්නයි. කුුණාබර ඔබහන්සේට බොහම පින් කියලා. සර්න ඇ මෙතනද මහානේරු මහාමේරු පල්වතය ආදී සුද මේ නම්වලින් හඳන්නන අපේ මහාපී දුව. පෙරදිසාාවෙන් නිදී දකුණ දෙසාාවෙන් මැනික් බටහිදිසාවෙන් පලින්ගු උතුදිසාාවේ රත්තරං ආදී විදිහටයඒක දර්ශනය වෙනවගේ එල්ලන් උතුරකුල් රටේ මිනිස්සු. ඒ පරාත්වලහි උපත්ත්‍රී ලබන වි්‍යාදී විදිහට බොහෝ කවුණු සඳහන් වෙනවා. ඇමහාමේරු පර්වතය පිළිබඳව පින්වති විස්තර සඳහංගොලදක දැකුම් කළු කානාවක් විදිහටත් සඳහන් වෙනවා. පිංවර්ත්නි එහි බොහොම සිත්කලු ස්වභාවයකින් යුක්ත මමත්ත නැති ස්ථීං ආදිය කිරීප් පග්හ නැති මිනිස්සු උප්පත්ති ලබනු ආදී විදිහට බොහෝ විස්තර අපි තිිපිටකේ තුළ සඳහන් වෙනවා. මෙත නද. ඔය ඇත්තු දීවලෝක සම්බන්ධව ඇහුහාමදවලෝක බ්‍රහක්මලෝකවලට ගුවන්යානා වලී යනකොට හානි වෙනවන්න ඇත් දෙකළ ඇැව් හම අපිඉන්න ඕලාරික සරීරල ඒවාසයෝම සලධ ස්වභාව. ඒයට අවස්සනං ඕලාරික රූප මවා ගන්න පුළුවන්. පිංවත්න එහෙම හානියක් වෙන්නේන්න හැ ඒ තැන්වලට හැබ අපිට වඩා ගොඩාක් දුර උස ඒ තැන්ති පිහිත ලතියෙන්නේ දුහත්ල දෙදාලස් දදා බැගින් ඉහලට යනවා එහි සවකාශය ඇතට යනවා පින්වර්නීමම ඇතට යනකොට උනත් ඒ හරහා වාහනයක් ගියායාදී කල එහම පස්සනයක් වෙන්නේත් නෑ දෙවිකින අපේ බිත්තිිය කරා ගියා කියලා නැත්තැම් භාගිවතුන් වහන්සේ වැඩ හිටිය. ඒ ජේතවනාරාමිට මධ්‍යමරාතයේ බිත්ති හරහා දෙවිකෙන කාව කල බිත්තික කට්න බවකු හලන ෑනෙ. ඒවාගේ අපි සැරියුත් මහරතන් වහන්සේ පිනුවම්පාන්න භාගවතුනාසින් අවසරාරගෙන තමන්ගේ උපන්ගට වැඩම කරලා අම්මගෙන් ලැබුණු තමන්ගේ උපන්කාම්බරෙ. වැඩඉන්නකොට සරියුත් මහරාතන් වහන්සේට වන්දනාකාන බ්‍රහ්මයින්ග හමාව කියලා ඒ බැක්මයින්ගේකරෑ සාකච්ඡා කලක බ්‍රහ්මියවා බිත්ති කඩාගෙනකළ ඇත්තන්ට හනයක් නෑනේ. පින්වර්ත්න සිුම් සරීද ඒගේ ගුවන් ගමයියනකොට ඔුන්ගේ දීවලෝක දිවිමාන අදියයට එහමහානි පමණුවන්නේ ෝලා අරික සරිද සස්භාවයන්ට පුළුවන්කක් නෑහැ. ඒළඟගට හලතින පස්්නය තමයි අවසරෑ අපි පින්වත් සාමින්න් වහන්සේ. නමස්කාර වීවා සාමින් වහන්ස මගේ මහත්්‍යයාට වැරදි මඟ කියන ස්වාමින්න් වහන්සේ කෙනෙක් ඇසුරු කේනවා. මොම හරිම කැමැත්තෙන් හිටියත් පසුව දැන්නා වැෑදි ධර්මය කියා දෙන බව මම උන්වහන්සේ සමඟ නිතර කතා නොකරන්නකීම පවදද. මම හරි කැමැතිී මහා සංගරත්නය සමඟ මහත්මයා ඇසුරු කරනවාට ගලු සාමිින් වහන්සේ. හැලික දෙන සේක්වා ඔබහන්සේට උතුම් නිර්වාණය පිණිසම ඇමි පිණි හිීත්වීවා කියලා. පින්වර්ත්නී ඇපින්වන්ත ඔබ තමයි ඔබේ ගෙදරීන්න කලන මිතුරා හෝ කලන මිතුරිය. ඔබට පීනවානං ඔබේ ස්වාමිපුරුසියා හෝ භාර්ියාව හෝ දූදරුවෝ හෝ කවුරු හරි කෙනේගේ ඇසුරකින් නොමකයනවයි කියලා. ඔය ඇත්තෝ ඔබේ ඒ, සමීපතමයා කලනේ මිත්‍රත්තයෙන් බීරා ගන්නට අවස්සකයා අමාර්ගය ගත යුතුවෙනවා. සමරලායට ස්වාමීන් වහන්සේ නමක් වුණත් වැදිමාර්ගයේ නම් කියල දෙන්නේ එක වැදිමාර්ගයමනේ. පිංවත්න වැදිමාර්ගයේ කවුරු කියලදුන්නත් ඒක වැදිමාර්ගේ හැබැයිඒක ධර්මීඥාන කූලව ගලපල දැනගන්නවනො හරි වැදිමාර්ගය. එතනදී පින්වත්න නොමගේ ෑම ලුකු කැටලුවක් නොමග ගියුත් ගන්න අමාරගී. ඒ ඇසු රෙම්පිින්වති බොහෝහානනි විපස් සිත්ත වෙන්න පුළුවන්. එනිසා නොමගේෑමකට ඉ නොතබ වලක්වා ගැනීම කරන්නට ඕන ඒ විද නිතර කතාකාන එපාදී විදිට කීීමින් වරදක් වෙන්න නැහැ. තමන්ගේ සමීපතමයා කල්ලාන මිත්‍රත්්‍රයේ තුළින් ආරක්ෂ කරගන්න වග බලාගන්න නොම ග්‍යියොත් නවතගන්න බැරිවන හින්දා. සංගධාත්නයෙන් ඉවත් කිරීමක් නෙමේ ඉවෙන්නේ. අර වැරදි ආසයෙන් ඉවත් කිරීමක් දේවදත්ත හාමුුව නිසා ජසත්ත රත්තුමාට විච්ච දීගැ කල්පනා කරලත් කටයුතුකයන් වග බලාගන්න මිත්‍යා දුෘ්තියක්කයම සද්ධනපතුරූපක මිත්‍ය දුෂ්තිය සාන ගොත්වේ බොහො දරුණුත් වෙනවා ඊඟ ප්‍රස්නේ තමයි පින්වස් සමින් වහන්සේ. සම්බුද්ධ ශාසනයට සේවයකිරීම කාන්තාවක් නැවති ඉපදීමකදී. පිරිමි ආත්මයක් ලබාගන්නේ කෙසේද. අනුකම්පාවෙන් වටහාජන සේක්වා. පින්වත් කාන්තාවක් පිරිමියක් වෙලාම සම්බුදු සසුන්ට සේවේ කරන්න නොන්ද. ඔය ඇත්තු අන්තර්ජාලයේ භාවිතා කරල ඔබ ධර්මපපචාය කරන්න කාන්තාවන් හොඳට බණකි කියන්නපපුලුවනි මිහිදිහනනි කවිහ දන්න අපපපුලුවන්නේ. පින්වත්න ඒකට පිරිමි බවයක්ම ලබන්න ඔන්න කාන්තාව කියන්නේ සේෂ්ට උපත්තියක්. මහාප්‍රචාපතිී ගෝතමී තයනීන් වහන්සේගේ අසෝදරා දීවීන් වහන්සේගේ සේෂ්ඨ පරපුර නියෝචනයකරන සේස්තෘත්තව පිරිසක්තමයි කාන්තාවන් කෙර කියන්නේ. ඇ ඉතින් පින්වර්ත්නයේ කාතාවන්ට සම්බුද්ධ ශාසනයට සේවය කරන්නට පිරිමි උපතක්ම ලබාගන්න ඕන්න හැබැ පිරිි පතක් ලබන්න පුළුවන් ක්‍රමය කියල දෙන්න. පවත් පුරුසයන් ගැන පවතින තන්හා සහිත කර්මයන්ගෙන් තමයි ප්‍රතිසන්ද්‍රීපාක ලැබෙන්නේ. ප්‍රතිසන්ධී හිතත් එක්කම පුලුසභාව රූපාදිය පහළ වෙනවා. එතොට පිරිමේ උපතක් ලබන්නනම් විශේෂ අධිස්ථානාදිය කරන්න ඕන පිරිමීෙක් බවට පත්වීමේ අධිස්ථානයේ ඇතිව පුරුසයන් ගැන පවතින ඒ සාරීදික ස්භයේ කාණනාදිය ගැන දැඩි තන්හා ආසාවාදී ඇති කරගෙන එහෙමත් උපපත්තිය ලබන්න පුළුවන්. ඒවාගේ අධිස්ථානයෙන් විශේෂ පාර්ථනනාාවංගින් කරන්න පුළුවන්. විශේෂ පාර්තනා සත්‍යයකින් බලවත් කුසල කරමශක්තියකින්. පින්ර්ටනී ඒක පිරිිමි කාතතා උපත්යේ පිරිමි උපතක් කරගන්න පුුවන් හැබෑ පින්වර්න හම කටයුතු කරන අපරාදීට වඩා කළ යුතු දේ තමයි මේ මුස්ස ජීවිතයේ දම ඔය වටිනා කාන්තා උත්තම ජීවිතය. පින්ංවර්ත්න මේමයි සම්බුදු සසනෙ උන්නතිය සහ සමන්ගේ සසර උන්නතියට සසසසරින් එතරවීමේ ගමනේ උන්නතියට යුදාගෙන ආර්්‍යස්ථානයක මාර්ගයේ පිළි පැත්ලා ඔබ මඟපල්ල බා සසරින් එතරරි වෙන්න කටයුතු කර ගන්න එක කළ යුතු හොඳම දේ වෙන්නේ එත පින්ංවර්ත්නි ඔට පුළුවනි. සම්බුදු සසන බබලවන්නට එහි පැවැත්ම වෙනුවෙන් බොහෝ කටයුතු කාන සිදු කරන්නට එහෙම කටයුතු කරන්න. ඒගට හලතියන ප්‍රශ්නේ අවසරයි පින්වස් සාමින්න් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පාරමී පුරණකාලයේ නේද වඳුරුකුලේ ගිරව මොනරවගේ භවයක පපත්ේ ඕ පින්වර්ත්න භාගිවතුන් වහන්සේලා සුද්ධජීවීම් බවටි විතරය පත්වවෙන්න තික මහබෝ දිසත්වන්නා වන බල. බුද්ධත්තේ දක්වා පැමිණන කාලයේදී පින්වන. සුද්ද ජීවිීම් බවට පත්තිෙන් හැ ජාති උපත්තයෙන් අන් ගොලි බිහිධ දී තත්වයට පත්තියන්න ඒවාගේ පිටසක් කළක උපදින්න මෙ ආදී විදිහයට අසංසාත උපදින්නේ අරූපි ගූමවල උපාති ලබන්න ඔයි විදිහට කවුණු සිද්ධ වෙනවා නමුත් පිින්වර්ත්නි අරබන්ඳුරු කුලි ගිරවමොනර ආදී තැන්වලී සඳකිින්දුුරු ඇත්කුලේ ගිජකූලු ගිජු ලිහිනි ආදී විදිහට ඒ තැන්වල උපාතිය ලබනවා. අවසරය පින්වත් සාමීන් වහන්සේ, බ්‍රහ්මලෝකවල වාසේකරන පුරුසයිම් පමණක් බව අසා තිබෙනවා. ඊට අමතරව බ්‍රැහ්මලෝකවල කාම සම්පත් කිසිවක් නොමැතිද, සංගීතය ආහාර වනෙ දේවල් තෙරුවන්සානය ස්වාමින් වහස කියලා පින්වත්නී බ්‍රහ්මලෝකවල උපාතය ලබන්නේ පිරිමි විදිහයට. තනද කාමච්ඡන්දය ව්‍යාපාදය තිනමින්ද දච්කුක්ච චිච්චාවන් නසමින් තමයි. විතක්ක විචාර පිරිසු ක එකකාගතාකෙන් ්‍යනාංග දියුණු කරග ගත්තේ එනිසා ඒවාට විපාක වි්ඥානාදිය ලැබෙනකොට කාමච්චන්ද ව්‍යාපාති නමිද දච්චකුක්කුච චිච්චාවන්ට අදාළ නොවන ආකාරයේ විපාක රූප ධර්මාදී ලබෙන එනිසා අභ්‍යන්තර යතන තුනකයි බාහිර ආයතන තුනක විදිහයට ආයතන හය සම්පූර්ණය ලැබෙන සාමානය කාම්භූම ආතන දොළහක් ලැබෙන una ඒවාගේම පිංවර්ත්න සංගීතය ආහාර පානාදිය මොනවත් නැද්ද කිය ලැහුව සංගීත ආහාර පානාදී ගත්තහම ඉතින්දි පින්වර්ත්නි ආහාරකමයක් වෙනමතින් ආහාර නැතුව පැවැත්මක් වෙන්න හැ. නමුත් සංගීතය ආදිය කාමච්ඡන්දීයට අයිතිවෙන්නේ ධ්‍යානවල පින්වර්ත්ි ඒවා නැහැ. ධ්‍යාන සිත් ඇතිවෙන්නේ ඒවා නැති කල්ල දාලේ වටි විරුද්ධව කට යුතු කරංගේ නිසා සංගීතයේ නැටුන්ගැවුම් වගේ දීවල් බ්‍රහ් ලෝකවල් ලැබන්න ඒ ඇැන්වල් ලැබෙන්නේ ්‍යන ූමිවලතිය සසාන්තුවුවද. ස්වභාවය. ඊළඟ ට හලතියන ප්‍රස්නේ අවසරයි අපිර හා මුදුරුවනි ධානපාරමිතා පිරීමෙන් හා පංචසීලයේ රැකීමෙන් පමණක් නිවන් දැකී හැකිද තිරුවන් සරණය කියලා. පිංවෙතිී ධානපාරමිතාවෙන් හා පංචසීලයේ රැකීමෙන් විතරක් නිවන්ඩකින්න බැහැ ඔය ඇත්තූ කායන පස්සනා වීතාාන පසනා චිත්තාන්න ප්‍රසනා දම්මානු පසනා න්ද විදිිය චිත්තව මස නූපංකු ස නූපදවන්නට කන වීද උපංකු ස දුරකාන්නට කන විද නුපංකුස උපද වන්නට කරන වද පංුස ඇදදුලකාට කරන වීදේ. යකව සතර සති පට්ඨානය සතය දිපාදය සතර සම්මයපදංවීරකින් නංගදොලහත් ඒවාගේ සදින්න්දේ විරීන්දී සතින්ද සමමාධීන්දිය පනින්දය සදදා බල විදිියබ සතිබ සමාධවල ප්‍රඥ බලකින ඉන්දිය ධර්ම බල ධර්මත් ඒවාගේම සති ධර්ම විචේ විදිිය පීටි පස සමාධපක්කා කියන ඔය බොච්චන් ධමහ සමාදි සක. පවාචා ජී වායාම සක් සමාධිකල කියන. ආදස්ථානික මාර්ග අන්ගත් පින්වර්ත්නි වැඩනපති දාව හැසිරෙන්වො දාන පාරිමිතාවන් විතර ඒක වෙන්නේ එකට සීල්ල පාරිමිතාවන එක්ම පාරිමිතවඕන. ප්‍රඥා පාරමිතාාව ඕන කංචිස්කම ඉවසීමේ පාරිමිතාව වන සත්‍යවාදී භවය පාරමිතාව ඕන අධිස්ථානයේ මෛත්‍යය උපේක්කාද දස පාරමිත උපාරමිතා පරමත්ත පාරමිතාද ඕන වවා ඔයඇතු දසපුුණයක්යාදී වැඩ පිරිිවලෙක හැසරමින් පින්වර්ත්න හේතු සම්පත් මුහකුරායන්තත්තයට පත් කරගන්නවන භාවනාවත් අත්‍යයා වස්සෙන්ම කළ යුතු වෙනවා. ධන පාරමිතවසා පංචසීලීෙන් පමණක් නිවන්දකින්නට පුළුවන්කමක් නෑ හේතු සම්පස්යාල්ල දියන්වන විදිහටයුතු කරන්න බෝති. සකධරමති සතම වැඩන්න ඕෑ. ළඟට අහලතියන පස්සනේ අවසරයි පින්වත් සාමීන් වහන්සේ. විකාලේ ගැන කෙතියෙන් හෝ පිළිතුරක් දැනගනීමට අවැසය. ගිහියන් විසින් සීලයක පිහිටිය පසුත්. අතැම්විට විකාලේ නොදැනුවත්වම සිික්ෂාව කඩවීමක් වෙනවා. ඒවගේම ස්වාමින් වහන්සේල්ලා විකාලයේ නොවනදන බව දැන දැනමත්, ගියන් විසින් ආහාර පාන පූචා කරනවා. මේතති විසදුමක් නිත්වා. ඔබහන්සිත් නිදුක් නිරෝගී භාාවය ලැබීවා කියලා. පිංවුවත්නී ඇවිකාලයේ කියන්නේ ඉඩ මුදුමුණට පස්සේ අවරට යන කාලේ. ඉඩ මුදුමීමා සමගම උදෑසන ආහාර වේලා අවසං වෙනවා. නැවතත් පිංුවත්නය ආහාර පටන්ගන්නා වෙලාව එන්නේ. නැවතත් පිින්ුවත්න ආහාර පටන්ගන්නා වෙලාව එන්නේ සත්පුරුස පිුවත්න ඉඩ උදාවත් සමඟ අරුනෝදයක් සමඟ. අරුනෝදයා සමගය පින්ගුවත්න ආහාර පටන්ගන්න වෙලාව පටන්ගන්නේ. එතකොට අරු නෝදයක්ත් මධ්‍ය ඒවාගේම දහවල ඉර මුදුම් වීමත් කියන ඔය අතර මැද කාලයේ තමයි ධානය සෝභික් ෝය ඇත්තන්ට ආහාර පානාදී ගන්න පුළුවන්කම ලැවෙන්නේ ඒ විදිහයට ඒ කවුණු තේරුන් ගන්නට ඕනේ සාමීන් වහන්සල විකාලයේ නොවදන බව දැන් දැනමත් ගිහියන් විසින් ආහාර පූජා කරනවා කෙළකිව වහම පින්ුවත්න ආහාර පූජාකිරීම කොයිවෙලාවෙ කළත් ඔබට පින්සිද්ධ වෙනවා. නොමුත් සංඝරාත්නය ඒවා. ල දන් නැතුව කටයුතු කරගන්නට ඕනේ වෙෙලාව දැනගෙන සංගරත්නය කටයුතු කරනවා. ඊළඟට හලතියන ප්‍ර්නය තමයි තෙරුවන් සානය සාමින්න් වහන්ස දිබ්බචක් වව අභිඥාාව උපදවාගත් පුද්ගලයන්ට සෑමවිටම ඒ පවතීද. එය එසේ නම් මුගලාම් මහරාතන් වහන්සේ වඩිමින් සිට්න විට පීතයන් දැක ඇත්තිේ නිතර පවත්නා අභිඥාවෙන්ද, තිරුවන් සානය සාමින් වහන්ස කියලා. දිබ්ාකවා අභික්ඥා පදවා ගත පුද්ලයන් ඒක සෑමලාකම් පවතින්නේ. ඒ සඳහා පින්වරණ එකට සමවදින්නට ඕන. සමවදින්න දියුණු කරලා පුරුදු කරලා ඊට පස්සේ ආරම්මණයක් අරගෙන ඒස්සේක බලමින් කටයුතු කරන්නට ඕන. මුගලා මහරාතන් වහන්සේද බලලා අබි බිස්සූන් අතර අගතන්තු ලැබ වගේම. එවැනි දේවල් පින්වරණි බැලුවා දැක්වා පුරුදු පුහුණු කලා ඒනිසා මුගලා මහරහතන්වාස දීවලෝක සතරාපා තැංුවලටත් වැඩම කරමින් අරවා දකි මනොත්. කටවිතුලා පිංවත්නී අභිඥාාව උපදවා ගතයුතු නිතර පවතින්නේ නැහැ භාගවතුන් වහන්සේලාටත් එහෙමයි නිතර පවතින්නේ නැහැ එතන එවැනි චිත්ත වීති වැඩ පිළිවලකට යොමුවෙන්න ඕන වහ එහෙම යොමුවෙන්න පුළුවන් ක්‍රමයක්ත් මේ ඒ උත්තුමාන් වහන්සේලා පුරතුකූුණ කළ සකස් කරගෙන් තියන හිද තමයි, අනිත්තයට වඩා වේගෙන් ඒ විදියට කටයුතු කාන පුළුවන්කම ලැබෙන්නේ සමහරුන්ටනම් කාලියකුටාක් යනවා. වත් ස්වාමීන් වහන්සේ කාමයන් ඇසුර කරන ගිහි සෝහන් ආරි පුද්ගලයෙක්ග සීලයේ කොතරම් ගැඹුරු උත්තම සීලයක් දැ දැනගන්නට කැමැති උදාහනයක් විදිහට. එවන් ගිහි ආර්සාාවකයෙකුට යමෙ කිවෝත් දැන් ඔබ මේදේ නොකළොත් ඔබේ දරුවා මාරනවා ඔබ මේදේ කරන්නම ඕනේ කියලා සීලය බිඳෙන දෙයක් කරන්න කිව්වෝොත්. ආර්සාාවකයාගේ ප්‍රතිචාරය කුමක් ුස්වාමින් වහන්ස. දරුවා නිසා මට හිතාගන්න බෑ ඒ වගේ වෙලාවක පුතක්්්‍යන අපිනං කරන්න පුළුවන් අරකමදේත් කදයි. දරුවේ කොහේ හරි ගිහින්. ගෙදර එනකා රත්වෙලා ඉන්නේ. මේ ගතිය නෑනේද ඒ උත්තමයින්ට. මට ආසය දැනගන්න ඒ උත්තම ජීවිත මේ දරුවන්ගේ නෑ දැයින්ගේ බැඳීම් සම්බන්ධතා එක්ක ජීවිත ගත කළ ආකාරය මොන වගේද කියලා සම්බුදු සරණය ස්මින් වහස උතුම් අරහස්වා අත්්‍රේවා කියලා. සත්පුරුස පින්ංවර්නේ. සෝහන් මාර්ගයට පත්වෙනකොට අකුසාසි දොලහම පහක් නැති කරනවා. ඒ කියන්නේ දිට්ටිගත විප්පයුත්ත එක දිතිිගත සම්පයුත්ත හිත් හතර, වික මි්‍යා දෘ්තිියාත්යක යෙදන හිත් හතට නැති කරනවා. ඒවාගේ විචිචිච්චා සම්පයුත්ත හිතත් නැති කරනවා. ඒහි නැතිකරපු හිත් නැත්තටම නැති කරලා. එනිසා ඒ අයකින් තවත් කෙනෙක්ගේ ජීවිතහානයක් වෙන්න සොරකන් කිරීමක් වෙන්නේ කාමීවාදවා හැසිරීමක් වෙන්න. බොලුකීමක් මද්‍රව්‍ය සරීරිගතකර ගැනීමක් එවැනි අයගින් වෙන්න නෑ මේවාගේ අසුරු අවස්ථාවන් වලට ඒ ඇත්තන්ගේ ඥානයේ ගුඩාක් දියුණන් වෙලා තියෙනව සාමාන්‍යයට වඩා. අර අකුසා සිත් නැති කර ගත්තා කියන්නේ අ සිත්වල පින්වනි කුසල පැත්ත ගොඩත්තව දියුණු වෙලා තියෙනවා. එතකොට ස්ථානෝච්‍ය ප්‍රඥාවසා ඒවාගේ මොහොතවලට කළයුත්තය මොකක්ද කියලා සාමාන්‍ය අය නොහිතන තීරණ නොහිතන දේවල් හිතනවා. සාමාන්‍යයට නොපේන දීවල් පේනවා. සාමාන්‍යක ලෙස් බහුල අය ඒවෙලාවට හැස්ෙන ආකාරයට හාත් පසීම වෙනස් ආකාරයකින් උත්තරය ලබාගෙන සියලු ගැටලු අවසංකරගෙන පින්වරණ සියලු දෙනාට සැනසිල්ලකොත් ලබාදීවී. ඊළඟට අහලතියන පස්්නේ තමයි නායක සාමීන් වහන්සේගේ පාදනමස්කාරකරෙන් පස්්න දෙකම කාරුණෙකු ඉදිරිපත් කරන සේක්වා. අපගේ දැන් වැඩී ඇති ප්‍රඥාවේ. ්‍රහත් ොවුණනොත් ඊළඟ බවේ වැඩුණු තැනසිට ද හටගන්නේ. නැත්නම් මුලසිටම වැඩිය යුතුද. මානයෙන් සතර අපායක ගියොත් ඒ මිඳුණුදාට පෙර අවසාන තැනසිදද වැඩන්නේ කියල ඇහුවොත්. පින්වත්නී ඔය ඇත්තෝ පෙර සංසාෙ හේතු සම්පත්තිය නැත්වොත්. ඔබ ප්‍රඥාව දියුණු කරගෙන ආ ගමම් මගේ. ඔය ඇත්තු රහත් නොවුනොත් මඟ පල් කිසිවක් නොලැබුවෝොත්. ඊළඟ බවවල පින්වර්ත්නි මඟපල් ලැබී හැකි අසරක් කොහො මරි ලැබෙන විදිහට, ඒ ධර්මය සවනය කරන්න පුළුවන් විදිහට පරතෝගෝසය ඇති හේතු සම්පත් ඇති පින්වර්ත්නිි ඒ හේතු සම්පත් ඇතිව උපත්තිය ලැබීමක් වෙනවා. ඔය ඇත්තන්ට එවැනි යහපත් මිතුනා යහපත් පිරිසක් යහපත් රටක් යහපත් පරිසරයක් ඒව ලැබෙමින්. අර ආවගමන් මගේ ඉදිරියට යන්නට ඉතුරු කානා සම්පූර්ණ වේවි. සමහලාට නරකාආශ්‍රයක් වගේ ඇතුූ නෝතින් කෙලෙස් වැඩන්න පුළුවන් අහපවු් එක කෙලෙස් දුරුවල වීගෙන පින්ංවර්ත්නී එනකොට. එ යහප නැවත මාර්ගයට එන්න පුළුවන් මෙආදී විදියට සිද්ධ වෙනවා මුල ඉඳම්ම වැඩීටීදකිල. ඇහුවොත් හේට සම්පත් කොහොමත් තියෙනවා. නමුත් ඇසුරසාහ පරිල්සරයේ විවිධ කවනුවේක එව යටපත් එන්න පුළුවන් යටපත් වනත් ඒවා මතුකරගන්න පරතෝගෝති විසේසයම කල්්‍ය නිිත්‍රත්වේද මිතරංක එක ටයෙනවා සීයට සියයක්ක්ම ශාසනනික ්‍රහ්ම චරියාව සම්පූර්කාණ කල්්‍ය අනනිමිත්‍රයා නිසා. කලයානිමිත සේවනය ඔබට ලැබෙනකොට ඔය ඇත්තන්ට පිින්වර්ත්නී අර අතීතයෙන් වැහි ලගිය ඒ කවුනු වියගේ මතුකට ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඊළඟ පැස්නේ ඒකෙම වයසේ කාන්තාවක් පිරිමි කනෙත්ට යුඩෝපා විසා දෙන්න විවාහා වී දැන් විවාහය පවත්වන්න හදනවා. ඒකට පිරිමි කෙන අකමැති. කාන්තාව පන්සල්ට් ආදාදමින් ස්වාමීන් වහන්සේ හරහා කැමතිකරවන්න කරවගන්න හදනවා. බණ කියනවට අහනවා. අහනවට ඇය බනිනවා. සීලේට බනිනවා. ස්මින්න් වහන්සේද යුරෝපා රටකට ගිහින් මහත්තයාගේ පවුලේ පස්නෙ විසන ගන්න තුරු, සම්්‍ය ප්‍රයෝගව කටයුතු කරන්න කියනවා. ඇය ඔහුට බොහෝ වටිනා තෑගි දෙනවා. ඒවා ඔහු ගන්නවා. යහා නෝනොත් නහරයක්පුකූල මැරේ කියමින් කාන්තාව ස්වාමින්න් වහන්සේට මැසේජ් කරමින් අඩනවා. කාන්තාව මැවුුණොත් ඔහුට පාපේ එනවාද. න්සලයට දෙන ආතා ධානමානවල ඇයගේ පිනහී නයිනේද. වැදි චීත්නාවෙන් දින නිසා. එම දාන කැපද. පහදාරෙනස් ඔබහන්සට නමස්කාර වීවා කියලා. පිංවත්නී කහුටියයක් දෙනවා කිවත් ස්වාමින්න් වහන්සල වවාගගේවට මැදිිහත් න්න ොඳන. ඔයක් සමහලාට බොහෝබාභෝග සම්පා දෙනවක් වස්වානාසල ඒවාක් කෙල පිටත් තරංවත් ගණම් ගතයුතු නහැ. ස්වාමන් හස ධර්මිවිනි ආනුකූලව සියල්ජනාගේ යහපතදෙසා කටයුතු කළ යුතු වෙනවා. ඒවා පින්වර්ත්න අධාර්මිකු උපයාාගන්න ධනේ තවත් කෙනේ ක්‍රවට්ටා ඒවා ලබා ගන්නට හු නැත්තන් යුරෝපා රටකට යෑම් වගේ කානා කියමින් ඒ වනි ඉවසන්න වගේ කානාකීම කිසේත්ම සුදුසු ැහැ. ියයුතුහොඳ දිය තමයි පින්ංවර්ටන දැමුව තමන්ගේ බැඳී මැති දැහමි යහපා ජීවිතයක යෙදීම තවත්ගෙනගේ මුදල් ලබාගෙන ඒ අයව ඒ මේවෙන් පොළ බොවල පින්වර්නටයුතු කිරීම සුදුසනෑ ඕ නෑම කනෙත්ට දැන් විසේසයෙන් මේ හාලතියෙන පස්නේදී. පිංවර්ත්නය සම්මයයක් ප්‍රයෝගය කියන එක තේරුම් අරන්තයන්නෙත් වැඩි විදිහයට සම්මයක් ප්‍රයෝගයකි වහම ඉතින්ද අනුන්ගේ යහපත උදෙසා සිද්ධ කරන යහපත් ප්‍රයෝගයන් තමයි සම්මත් සම්ය ප්‍රයෝගයන් වෙන්නේ මෙතන්ද අනුන්ගේයපත උදෙසා සිද්ධ කරන යහපත් ප්‍රයෝගයක් වෙනවා. පිංවර්ටනී යුරෝපා රටකට යෑම වෙනිම ්‍යහන වනත් ඒවාගේ රටකට යෑ යනකං ඉන්න අදීවිදිරිකින් හිම සුදුසුනැ. ඒ නොවී යුතු දෙයක් හොඳමදී තමයි කමානකූලව ඒ කාන්තාවට තමන්ගේ ජීවිතයේ හදාගෙන කටයුතුකාන ඉදදීලා තමන් තමන්ගේ සොහොස්සායින් ධනී උපයාගෙන තමන්ග දියුණුව සරසාගන්නේක කෙටිකාලයක ලැබෙන ධනිමිල මුදල් වගේින් නෙමේ පින්ංවර්ත්නි දීර්ග කාලයකට ලැබෙන දුක්කරදරකුඩා. ඒළඟට හලතියන පස්්නේ අවසනය පින්වත් කලයානමිතු ස්මීන් වහන්සේ. සම්ම පයෝගයේ හා මුසාවතර වෙනස උදාහන ඇසුරින් කවුණාවෙන් පහදා දෙන සේක්වා, සම්යක් ප්‍රයෝගනිසා අකුසා සිදුවීද තිරුවන් සාණය කියලා. පිංවවත්නය සම්යයක් පයෝගයේ කලකි අන්නේ යහපත් පරමාර්ථයක් බලාපුොරොත්තුවිෙන් ක්‍රයෝධන උපක් ප්‍රමේයට නමක්. කියන්නේ යහපත් පරමාර්තයක් බලාපුොරොත්වයෙන් සිද්ධකන උපක්‍රමයකට නමක්. චේතනාව යහපත් පරමාර්ථයක්. එතුකොට මුසාාව කියන තවත් කෙනෙක් හැවටීමක්. සම්්‍යපපයෝගී කියන්නේ පිින්වත්නී යහපත් පරමාර්තයක් බලාපුොරොත්වී යොද්න උපක්‍රමයට නමක්. මුසාවාදී කියන්නේ බොරුවක්. එන්ස සම්්‍යපපයෝගයේ යහපත් පරමාර්ථයෙන් නම් කළේ ඒ චේත්නාවන්ට කුසල විපාකම, ලැබෙනවා පින්වර්ත්න හැබැයි සම්යයක් පියෝගයකින් නමපා විචි කරලා අයහපත් පරමාතයකින් අයහපද්‍යයක් බලාපොරොත්තුවෙන් පින්වර්ත්නී යම් උපක්කම කරාද අකුසල් වෙන්නේ ඊළඟ ප්‍රශනය අවසරය පිින්වස්සාමින්න් වහන්සේ. දෙවනවාටත් ගැටලුවක් ඉදිරිපත් කිරීමට සිදවීම පිළිබඳව සමාව ඉල්ලා සිට්නවා. මම උසස් පෙළ අධ්‍යාපනය ලබනා ළමයෙක්. මම ට්‍රෙවිිගෑම්මගේ මට ලැබිනා දහම්විස්තර ගන්තවලට අදාල ලින්ක් මිතුරියන් අතර ධර්මදානය පින්ස සයා කනවා. දිනක් සමාජ ජාලයක එම තොනතුරු, විස්තරවල යම් අඩුපාඩි වැදි පවතිනා බවට සමහර වැඩිහිතියන් චෝත්නානගෙනවා දුටවා. නමුත් එම චෝනාාවල සත්‍ය අසත්‍යතාවේ පිළිබඳ මම නි්‍යයාකාරව දැන නොසිටියද. සහර පුද්ගලයින් වේචන ඉදිරිපත්කනා නිසා. බියට ප්‍රත්ත එම සයා කලලින් ආදී ඉවත් කර ගත්තා. මම තාමත් පාසල් අධ්‍යාපනය ලබනා ළමේෙක් නිසාත්. තාමත් නිසයාාකාරෝ දහම් දැනුමක් නොමති නිසා. මෙවැනි අවස්ථාවදී අපහසුතාවයට ලක් වෙනවා. එහෙත් වැටි වැටිීහෝ උතුම් ධර්මමාර්ග ගමන් කිරීමටත්. බවයේදීම ධර්මාබෝධී ලබා ගැනීම සඳහා ලොකුූම නාවක්ෂා සක්තිමාසිතක් මාතුළ පවතිනවා මෙම ගැටුලු කාරීතත්වය පහතා දෙන මැනවි තිරුවන්සානයි කියලා. සත්පුරුස පින්ංවර්්නී ඉතින්දි මෙහෙම කටයුතු කරන්න. දන්නා පමණින් දහම්කාවනු දැනගෙන තේරුම් අරගෙන ඒවා සයා කරන්න අනිත්තයට බැලීම ූ දෙසා. අනිත්තේ බල්ල ඒවායේ තියන දහම්කාවනවනුව කටයුතු කරයි. යම් හයකින් ඔබ සයාකරපුදේ වර දක්තිබ්බොත් මේ සමාජීවිසින් ඒක නිවැදි කරාව. මේක වැදීක වැදී කෙනකට ඔබ ඒක දැනගෙන ඒ වැරද නිවැරධතීරුන් අරගෙන ඉම්පස් ඒක නැවත හුළුවාගෙන හපන් නිවැදි කල සමාජගත කරන්නේ. දන්නම නැතුව අවසානයේවෙන්නේ ඔය ඇත්තුූ නිවැදිදීම සමාජකත කරන කෙනෙක් බවට පත්වීමයි. මොනුවත් නොකර ඉන්නවට වඩා සමාජයක් සමඟ ගැටීමෙන්ම ඔබ ධර්ම ඥා. දියුණු තිියුණු තත් ඒට පත් කර ගන්න කටයුතු කරන්නේ බැන්නට කඩා ඇවැටින්නේ එපා වැදිදේවා සයාකාන එපා කෙර කියයාදි වැැත්්බ දැනගන්න දැනගෙන එක වැදිනං එක සයානොකරය කිවත් කරගන්න. ඒක ඇත්තන් දැනගන් හෝ දවස්ථාවක් වෙනවා ඊට පාස නිවැදි කරලා නැවත සයා කරන්න. ඒ විදියට නොනවත්තාම ධර්මපපචාරයේ කටයු සිදුකරමින් සසරින් ඉගොඩ වෙන්නත් කටයුතු ගන්නන කවු කිව්ව ධමපචාය නවත්තන්න එපා. ඊළඟ පශ්නය තමයි ස්වාමීනී අවසරයි. ත්‍රිපිටකේ වලගම්බා රත්තුමාගේ සමයේ ගන්තාරූඩ කළ වග අපි දන්නවා. නමුත් දැන් සමාජයේ යන යම්යම් වැදි මත නිසා මෙ ප්‍රශ්නය අසමි. ස්වාමීනී වළගම්බා රජවිසින් ගන්තාරූඩ කරනලද. සැබෑතිපිටකය දැන් කොහේද තියෙන්නේ. දැනට අප සතුවේ ඇති සම්බුද්ධ ජයන්තති තිපිටකය හා එම සැබෑ තිපිටකේ අතර වෙනසක් ඇද්ද තිරුවන් සාණය කියලා. සත් පුරුස පින්ංවුවටනී දැන් අපිළංඟතියනේ සැබෑ තිපිටකයයි. බලගම්බාරත්තුමා නිමේ තිපිටකේ ගන්තාරූඩ කළේ මහා සංගරාත්නය. මහරහතන් වහන්සේලා ගන්තාරූඩ කළේ ජනපදාානයාගේ. සහයෝගයේ දායකත්වේ ඇතුව. ඉම්පස්සේ ගන්තාරුඩකළ තිපිටකයේ පින්වත්න පිටපත් විවිධ විහිර විහාරස්ථානවල තැන්පත් කරලා ඒවා දිරාපත්වනකො නැවති ඊට පස නැවති ඊට පස්ස ද විදිට ගන්තාරුඩ කරමින් අද දක්වා කන්්ඩර්ම පවත්තාගෙන විත් තිබෙනවා විත රටවල තිපිටකයන්ග. වෙනස්කම්පිංවර්ත්න සංසන්ධනය කරල බල්ලා වෙනස්කන් තියනවනැද් කළ තහ උඩු කරගෙන ඒ අනු ඉතාම සුරක්ෂතවත් ්‍රිපිටිකේ පවත්තාගෙන යනවා ඒ පිළිබණ කිසිම සැකයක් ඇතිකරගන්න එපා මෙස් සැබෑ ්‍රිපිටිකයි අද බුද්ධ ජයන්ත තිපිකේ වෙන්නේ. ඊළඟට අහලතියන පස්නේ තෙරුවන්සානයි අපි හාමුදුරුවනේ අපම භෝෂතාණන් වහන්සේ තම පියාගේ දළට මසුම් බොහෝ අසු වී තිබුණු දැක සතුටීම අකුසලයේ ප්‍රතිඵලයක් වසයෙන් බුදුවීමෙන් පසු. බුදුන් වහන්සේට හිසේ අමාරුවක් හටගත්තා යනිුවීෙන් බුද්ධාපදානහි වදහර ඇත්තීය. නමුත් මිලින්ද පස්නේ මිලින්ද රජුට නාගසේන රහතන් වහන්සේ පවසන්නේ බුදුරජාණන් වහන්සේට අකුසල් විපාක නොදුම් බවයි මේ ගැන පැහැදිලික දෙනමින් ඔබහන්සේගෙන් ඉල්ලා සිටනවා ඔබහන්සේට බොහෝම පින් කියලා. එතන මිලින්ද පස්්නේ ඒ කොටසට යන්නක එතන ඔ ඇත්තන්ට හම්බවේ එතන කියවෙන වෙන කාරණාවක් කියලා. මිලඳදු රත්තුම අහපු පස්නවලටයි උත්තර දීගෙන යන්නේ. නැත්තං එතනදි පිංවත්න එතනදී පුබ්බකම්ම පිලෝතික අපධානය එන ආකාරයට ඒ කියවෙන විපාක වැරදිී කෙනෙක නෙමෙයි එතන කියන්නේ කාණ දෙකක්කෙහික. ඒ විදිහයට තේරුන් ගන්නට ඕනේ භාගිවතුන් වහන්සේටත් කරම විපාක දෙන එක මේ විදියට තේරුම්ගන්නකු. බුදුරජාණන් වහන්සේලාට පවා අහේතුක සි දටම්පිංවර් දහතාක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේතත් අහේතුක සිත්වල තු විපාක හිත්නේ මේ බුද්ධත්තයට පත්තුන්හ කියලා දෙතිස්මාපුූර්ස ලක්සන ලැබෙන විදිියට දියුණුවෙත්ත අතීත පාරමිතා බලමහිම මේ නැවතුනාද ඒවා රප ධර්මණ ාගවතතුන් හසගේෙ නාමරූප ේතුන්ගන හටගන්න ඒයා කන්්ඩ පැවැත්ම සිදත වෙන්නේ පාය. එඒ පස පස්සේ අතීත හේතුකානාා තියනවා ඒ විදිට බැලහම කරම විපාකාදී විදිට පිින්වර්්නි, භාග්‍යවතුන් හාසට විපා ලබුණ මිලින්ට පැස තියන කානාවත් කිසිේ වාදයක්ක්න ක තියන විර තරුන්ගන්න ඕනෑ. ඊළඟට හලතියන පස්නේ ස්වාමීනයේ සමාවන සේක්වා, පස්න දෙකක් ඇසීමම නිසා. ස්වාමීනී පන්සිල් යනු කර්මපත කියයාා මා අසා තිබෙනවා. ස්වාමීනීමේ පන්සිල් පද පහ කිහිපවරක් කඩා ඇති අයෙකුට, ඒයට ප්‍රතිවිරුද්ධ කුසය කළ හැකිනම්. ඒ සම්බන්ධව කියලා දෙනු මැනවි. ඒ කාමේ වාර්දවා හැසේ යන සිකපදී කඩා ඇති විටකයි. ඒයට ප්‍රතිවිරුද්ධ කුසල කර්මයක් කළ හැකි දෙයන්න පැහැදි ලිකරණමින් ඉල්ලා සිටිනවා ස්වාමීනී තෙරුවන් සාරණයි කියලා. සත්පුරුස පිංවර්නී පන්සිල් පදපහ ගැන ඇහුවාම එතනදී පන්සිල් යන කර්මපත දෙ කිය ඇහුවාම පන්සිල්වල කියවෙන කානා කර්ම පත වෙනවා දස අකුසල කර්මපත ඉතින්න්නේ මතකේට ගන්න. පිංවත් පන්සිල් පද පහකිහිපවඩක් කඩලා තියෙනැකෙන එත්ට ඒකට ප්‍රතිවිරුද්ධ කුසල් කරන්න අනිවාර්යෙන් පුළුවන් ඒතමයි පින්ංවත්න සතු මැරුවානම් සතුන්ට අභේධානය දීම් සහ සත්තුන්ට කවුණාව මෛත්‍යය පතුළුවන්න ඒ කවුණනා මයිත අි කුසල් තමාන්තුළ වාදනය කරගන්න අතන් ලියසේ ඇතුුණු හින්ද මෙතන කුසලේවාදනය කර ගන්න මෛත්‍යය. සොරකං කලානන් අතන සොරසිත ඇතුවු හිද මෙතන පරිත්‍යාග චේත්නා දීවාදනය කරගන්න කාමේවාද වැ. දීමට අතන රාගේ ඇතුු හිද මෙතන අස්සු බේවාදනය කරගන්න. බොරු කීමට අතන පින්වත්න අනු ්‍රවටන් සභහ ඇතුව හිද මෙත විශවාස ගොන ග විදිර කටයුතු කරගන්න. ද්‍රව සල්රගතකර ගැනීවාගේව කරනිසා ඒකට විරුද්ධව පිින්වර්නි ධර්ම දානාදී කටයු සිද කල හොඳ සිහිනුවන ප්‍රඥාවක් ඇතිවන විදිහට කටයුතු කරගන්න. ඉතින්දි කාමයේ වාර්දවා හැසරීමේ යන සිකපද කඩා ඇතිවිටක ඒයට ප්‍රතිවිරුද්ධ කුසල කරමයක් කළ හැකි දෙකෙ ඇහවොත් පිං වර්්නිි නිවාරීම කාමීවාදවාය හැසෝනේ අසෝචි ගොඩව සුභ විදිහට ගන්න හදපුහින්ද. අසුබේ අසුබයි විදිහටම දකින්න කටයුත්තු කලෝතින් ඔය ඇත්තන්ට අපපරුව පිින් ර් ල. න්කම ලැබෙනවා කාමීවාර්දව හැසරීමට පෙරු ඉපති විරුද්ධ වුන අසුභ සංඥාදී වර්තනය කරගන්නට. ඊනඟට අහලතියන ප්‍රශනය ස්වාමින්හා සවසරයි වර්තමානයේ එක් ආයතනයක් ලෙස කඩාගෙන ගොස් වෙනවම පොහය කරමාදී හා වෙනවම සික්ෂණයහි ඒක හික්මෙන සංඝයා බිහි කරපු බිස්සූන් වහන්සේ නමක් ඇති බව පේනවස්වාමින් වහන්සේ. එතනද සංගබේදී සිදුි වෙලා නේද ස්වාමීන් වහන්සේ, ධර්මාබෝධය එම් වීවා තිරුවවාස්සාානය කෙලවූ පින්වත් එහෙම කලා නම් එතන සංගභීතී වෙලා. ඊළඟට හලතියන පස්්නේ අවසරය පින්වත් කල්්‍යාන මිත්‍යයන් වහන්සේ. එක්තරා අබිධරම දේර්ශකයාණන් වහන්සේ නමක් පරමාත ධර්ම සම්බන්ධය විද්ගහකරන විට. සංගත පරමාත තවදටත් පරමාත දම්ම උපාධනෝ දම්ම පරමාත ජාතික දම්ම අනුපන්න ධම්ම යන්මින් බෙදීමක් කළිය. ඒ නමුත් සාමීන් වහන්ේ මෙිලෙස විග්ගහ ක්‍රීීමක් බොහෝ අභිධර්ම ගන්තවල නො නොමැති ඇත්තේ ඇයි සාමීන් වහන්සේ.මිලෙස විග්ගහයක් දක්වා ඇත්තේ කොහිට සාමීින් වහන්සේ. මේවා පිළිබඳ පහදා දී හැකිද සාමීින් වහන්සේ. අප මෙතෙක් ඉගෙනගෙන ඇති ආකාරයට පරමාත ධර්මනම් චිත්තේ චෛල්සිකයේ ඩූපේසාහන් නිබ්බාණයි. මේ අවිරින් ගත් කලතාව බොහෝ ධර්ම පරමාත ධර්මයත්තරරි වැටනවා නේද සාමීින් වහන්සේ. එමෙන්ම සාමීන් වහන්සේ පරමාත වසයෙන් අප දක්වන රූප විසි අටම පරමාත නොවන බවත්. උන්වහන්සේ කීවීය. එනම් අනිස්පන්න රූප පරමාර්ත නොවන බව කීවීය. එරස ගත් කල සැබවීම පරමාර්ථවන්නේ රූප විසි අටක් නොව දහටකි. පාදාදිනසේකවා ස්සාමීන් වහස් ඔබ්හන්සිේ නිදුක් නිරෝගීච්චිද ීවනයම ලැබීවා කියලා. පින්වත්නි ඔය ඇතු තියෙන ආකාරයට පිළිපඳන්න අලුත් මතවල යන්න එපා. ලුත් මත කියල මේක හොයා ගත්තය මම පෙන්න්නන්නේ මම අදී විදිට පෙන්න්න දයි වැනි මතවලටයන්න එපා පිින්වර්ත්නී පරමාත ධර්ම ය තියෙන විදිහට තේරුන්ගන්න පරමාත දරම විදියට චිතචයසකරූපන නිපානයෝ ඒ විදිහට තරුන්ගත යුතුමයි. එතන සත් පුරුස පින්වර්ත්නි ඔය ඇත්තන්ට මෙවැනි කාරණා බොහෝ විස්තර හම්බ වෙනවා අභිධර්ම සත්තා්‍ර කරන අටවා ටීකා වගේ විශේසීම බුරුම දරම ගන්තාදයේ සමහරීවා ප්‍රමාණී ඉක්මවාගිහිල තියෙනවා එනිසා එවැ මත ඔය ඇත්තුූ පිළිගන්නේ වැනි දෘස්තිගතවීමකට උත්සාහ කරන්න ඇතුව. ඔය පින්වතුන් මේ කියන කානා විස්තර කිරීම් තියෙනවා පින්වත්නය පරමාත දර්ම විදිහට පිළිගතයුත්තේ චිත්ත ජයසක රූපනී බානෝතියන ආකාරයටමයි. එතේනි රූප පරමාතය නිස්පන්න අනිස්පන්න වේදයට අරගෙන අනිස්පන්න රූපයෝද. රමාත ොේ කිය කිවත් ඒක පිළි ගන්නත් එපා ඒකට හේතුව තමයි අනිස්පන්න රූප යෝපින්වර්ත්නි භාගිවතුන් වහන්සේ විසින් දේශනා කළ උපාදාය රූප වලටම අයිති වන පරමාත ධර්ම විදිහටම ගති යුතු කානා බවත් තේරුම්ගන්නට ඕන ධර්මගන්තවල තියෙන ආකාරයටම පිළිගන්න උත්සාහ කරන්න අලුත් මතයක් ඔය ඇත්ත පිංවර්ටන අලුත්දවල් හොයි හොය කියලා සැබැෑ දරම පිළිබඳ වැෑජ දුස්ති තිකර ගන්නය නිපා. ඊළඟට හලතියන පස්්නේ තමයි තිෙරුවන් සානය ස්වාමීන් වහන්සේ අන්තකල්ප හැටහතරක් මේ විස්්වයේ හිස්ස පවතින කාලයක් එනවාද. එහිනම් ඒ මැරෙන මිනිසුන්ගේ ඒ කියවන්න ටකක් අපහසේ ප්‍රශන හලා තියන විදි ඒ තේදෙන විදිහට කියන්න පස්නය මෙන මෙහ මහන්න ඇත්තිකට හිතලානු මාන කරලා. අන්තකල්ප ට විස්වයේ අන්තාකල්ප හැටහතරක් මේ විස්වයේ හිස්ව පවතිනවා එවැනි කාලයක් මිනිසන්ගේ චුතිිප්‍රතිසාන්දිී වි්ඥාන පවතින්නේ කොයාකාරයකට වගේද කියලා නම් පස්නේ තියෙන්නේ ඒක තේරුම් ගන්න ඕන පින්වුවත්නපුතිවිය. මෙත්තන හැදිින් ඇතුව හිස්ස පවතතින කාලල ඒකට්ි ගිය තැන්ගොල තමයි ඉන්න කල්පි විනාසාදියයේදී. ආබස්සන ඇති විනාශසන විදිහත්වයන සුබකින්නේ යට විනාශසන විදිහත්තියන ව්‍යහප්පලින් යට විශසන විද අත්ත නක කොට හරිහ බූමර ැඳන වි්‍යත්්‍යය ති මිත්‍යාදෘ්ිකාදී ඇතතින ෝකාන්ත දෙක කොහ අරිතැනකක නදකාදී තැගලට පත්තන විදිහත්වයෙනවා එයාද විදිහට ඒදී ආකාරීයට වනත් මෙමහා විසීය කෝටි ලක්ස ගන්නේී ඇති සක්වල් ලෝකධාතු කතාන්දදීදී පින්වත්නි චතිිපති සන්දිි වැඩි පිළුවර නතර වෙන්නේ නෑ අකන්්ඩෝම ඒ සිකියාත්මක් වෙනවා හිස්ස පැවැත්. හ පවසක් කියවෙනවගේ කාමි දෙයක් වෙන්නෙ නැහැ අකාන්්ඩව මේ කියියාවලි සිදුවෙනවා. ඊළංඟට හලතියන පස්්නේ තමයි අවසරයි අපගේ පින්වස් ගුරුදියවූත්තමයින් වහන්සේ. මේදිනවල අපේ තවන පිරිසාතරයේ කතාවට ලක්වන සද්ධනම පතිරූපක මවන, සමන්තබද්ධ ස්වාමීන් වහන්සේගේ වීඩියුවක් නිසා මේ විමසමි. එහි චායාරූපයක් පහතින් දක්වා ඇත මේ පාරාජිකා පහලිය සඳහන් වන අයුරු සැමහිත සුවපිණස, හදා දෙන සේක්වා. අවසරයි අපගේ පින්ංවස් සාමින් වහස උතුම් නිර්වාණසුවයට පත්වීමට මෙම කුසා හේතුවීවා තෙරුවන් සානය කියලා. පිංවර්ත්නී මෙතනදී ඒ සාමීන් වහස කොහොමත් ඉතින් සත්ධර්ම පතිරූප කයෙක්නෙ. ධර්මය ඒ සාමි හිත්න හිත හැදිරි විස්තර කරනවානේ පාරාජිකා පාලයේ පිංවර්ත්නී ඒ පිළිබඳව සඳහංවෙන්නේ රහතන් වහන්සේලාටනත් වායෝදාාතුවකි පෙනකොට එවැනි ලිංග උත්සාන්නවීමම් සිද්ධ වෙන්න පුළුවන් එම කාන්තාවගේ එවැනි පටිපාටිය සිද්ධ වුණන එනිසා භාගිවතුන් වහන්සේ ඒ පිළිබඳව අවස්සකරන තියාමාර දරගෙන ඒ පිළිබන්ධ ේස්නා කළ මේ ඒ සිදුවීම වැදි අයුතු භාවිතාවක් තමයි මේ කරලා තියෙන්නේ මේ සමාජයෙන් නොම ගැවන්නට ඒ වැදි ආකාරයට භාවිතා කරලා තියෙනවා. ඒඟට හලතින පස්්නය තමයි අවසරෑ පින්වස්සාමින් වහන්සේ. අම්බල මේ පිනා වලං කදක් ගෙන ඒක බිඳ පිගොනා ඒකට මටහිනා. ධර්මය ඇසුරින් පහදා දෙන සීක්වා ඔබහන්සේට ීතා ඉක්මනින් නිවන්දෝට විවර වීවා කියලා. පිංවත්න එතන හරිම සුන්දර මේ පාටයක් ඒ එතන ලොකු අර්ථයක්ති ලොකු කතාාවත් තියෙනවා ඒ ලොකු කතාව තමයි පින්වත්න අතීත. අපේ සිංහල ගැමියෝ හතිසයිව දාර්ශනිකයෝ. ඒකට්ටිය තමන්ගේ ජීවිතයේ නිසාරකම ඉපදී මැරීමමාදී මේ ස්වභාවයක් පින්වත්නී හොඳට නුවනට අරගෙන ජීවිතය ගැන බොහොම සැහැල්ලුවෙන් හිතලා අනවස්්‍ය කාදර ජීවිතයෙන් අයි කරලා සැහැල්ලුවෙන් කටයුතු කානපුරුදුනාා. මෙතින්දී අම්බල මේ පිනා ආදී කතාවේදී පිනා කියල කියන්නේ. පිංවර්ත්නී කරම සක්තිය. එතකොට පිනා කියල හඳුන්වන්නේ කරම සක්තිය මේ ලෝකයේ තාවකාලික පැවැත්මවන පංචස්කන්දයන් තමයි පිින්වුවත්නී පස්වලින් හාදපු වලන් කඳගෙනාවේ. පස්සලින් හාද වලන් කඳක්ගෙනාව, එතවට ගෞතම අපේ භාගවත් බුදුරජාණන් වහන්සේ තමයි ඒක බිඳ ලදැම්ම. එතකොට කර්මශක්තිය නිසාහට ගන්න මේ පංචුපාදා නස්කන්ද කියනෙමේ වලංකන්ද පිංගුවත්න අපේ භාගවත් බුදුරජාණන් වහන්සේ බිඳල දැම්ම. එතකොට පිනාට නැවතත් කරගහගෙන යන්නේබලංකදයක් දන්නහ. එවුනාට දුක්ෂ හතවුණු මේ සංසාර් ගමන කෙලවර කරගෙන තියෙනවා, අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්. පිංවර්නී ඒ විදිහට තමයි. අහෝ ඒක මට හරිම පීති, මට ඒ හරිම සතුට කානාවක්, අහෝී අහෝපීතිී කෙනෙක තමයි අම්බලමී පිනා. බලන් කදක්ගෙන ඒක බිඳපි ගොනා ඒකට මට හිනා කියනයකින් පින්වර්ත්න කියවෙන්නේ ඒක ලොකු අරථයක් තියෙනව සාමාන්‍යෙන් සමාජයේනං ඕක භාවිතා කරන්නේ වෙනත් මේ මෝඩ මනුස්සයක කියාවක් වගේ නමුත් මෙතන ඉතා වැදගත් අරතයක් තියෙනවා. ඉල්ලඟට අපේ හා මුදුරුවන. ඒ ජවන සිත්වලින් සංස්කාර සිදුුවීමේදී. පලමු ජවනසිතේ මේ බවයේදී විපාක ලැබෙන්නේද. මතු බවවල විපාක ලැබෙන්නේ කෙසේ දැ කියා දෙන්නේ නම් පින් සිදුවේ කියලා. පින්ුවත්නී ජවන්සිත්වලින් සංස්කා සිදුවීමේදී පළමු ජවන්සිතේ මේ භවේ ඉපාක ලැබෙන්නේදකි ලැහුවත්? පලවැනි ජවන්සිත අලත්තාරම්මණයක්ඒ හට ගානයකින් ද දිිත්ත ධම්ම වීති විපාක ලැබෙන්නේ ඒකට පතිසාන්ධිවිපාකනැහැ. ඒ පළවැෙන් ජවන්සිතට මතු භවවලි විපාකයන් ලැබෙන්නේ නෑ මතු භවල විපාක ලැබෙන්නේ ඒළඟ භවීට උපාජචවීත්‍රපාකයන්තිමජාවනයට මැද ජවන් වලින් කවද හැදවසක සසරින් එතරි වෙනකම් විපාක ලැබෙනවා. ඊළඟ ප්‍රශනය තමයි පින්වර්ත්නි අවසරෑ පින්වස්ස්මින් වහස මාගේ සහෝදරයා පිළිකා රූගයකින් පෙල් නකෙනෙක්. ඔහු දැන්ට සැත්කමක් කර සුවේලක්ම සිටිනවා. අප ඔහු වෙනුවෙන් යම්යම් පංකාන් කරමින්. ඔහුට සිත්්පාර්තනා කරනවා. මානයට කැපූ සතු නිදහස් කිරීම වැනිදේ එසේ කිරීමෙන් අපි හුට. ඒ පින් අනු මෝදංකරනවා. එම පින් ඔහුට යහපතා පිස හේතුවෙනවාද කවුුණාවෙන් පහතා දෙන සීවා ඔබහන්සේට තිරුවන් සානය කියලා අනි වාර්යම ප්‍රෝචනයක් වෙනවා. ඔහුට පින්වර්ත්නි පුළුවන්තරන් ධර්මේ අහන්න සලස්වන්න. ඒවාගේ අරකරෝප පින්කන්ස් අනු මෝදන් කරවන්න ඇවත නවත සතුට කරවන්න. ඔහුව ඒක පිහිටවන්නේ. ඔහුලඔව භාවනා කරවන්නේ. ඔහුලා වවා චිත්තජ කරම ජදරූපයෝ ඔහුට යහපත්තන විදිර රූප අදවන්න. ඒකම් භාවනාදී කටයුට සිදුකනකොට ඔහු ඇවන චිත්තජරූපයෝ ඔහුගේ ඒ කුසල අර කර්මාදිය නිසාරය කුසල කරම ජරූපයෝ. ඔය තියෙන පිළිකා රෝගේ පවා දුරුවල කල්ලා දාළ සරීරගත කරගන්න අවසදවල කියාසීලීකම වර්ධනය කරලා. ඉක්මනින් සෝපත්කමකට වනත් පත්වෙන්න පුළුවන්. එනිසා පින්වර්ත්නිි හුව ධර්මයේ මහසුරුවන්න භාවනාදී වැඩි වසයෙන් කරවන්න කරන පින්කං අනු මෝදන් කරවන්න ධරමයම හසුරුවන්න. ඊළඟට අහලතියන පස්්නේ තමයි අවසර අපේ පින්වස් සාමින්න් වහන්සේ. මිල්දු රාජ ප්‍රශ්නයේදී සද්ධර්මය අතුරදහන් වීම ගැන පස්්නයේ සඳහන් වෙනවා අධිගම අන්තර්ධානය වූකල්ලි ඉතා හොඳින් ප්‍රතිපත්ති ඒත්නමුත් ධර්මාභි සමයක් නොවේ යනුවේ. මේහි අදහස්ශ්‍යන්නේ වසර පන්සීයකින් පසුය ප්‍රතිපාක්තියේ යෙදුනත් මාරගපා නොලැබී හැකි බවද. සද්ධරම මේ වසර පන්සීයක්ම පවතින්නේ අනුවෙන් භාගවතුන් වහන්සේ සඳහංකදන්නේ මෙම කානාවද. මම සවන්දුන් ධර්ම දේශනාවකදී සඳහන් කලා භාගිවතුන් වහන්සේ මෙිහි සඳහංකර ඇත්තේ. උදාහනයක් බවයි. අධිගම්පචිපතිසා ලිංග අන්තර්දාානය ගැන තිපිටකේ හු අටුාවේ සඳහංවේද. සඳහන් වෙන වාන සූත්‍යය හෝ ගාථ පෙළී තිබෙන තැන සඳහංකවනු මැනවි. කවුණාවෙන් පහදාදිනසේක්වා ස්වාමීන් වහන්සේට නිදෝගීසුව එය ලැබීවා චතුරාය සඇත ලැබීවා කියලා. සත්පුරස පිංවර්ටනී අංගුත්ත නිකායේ අජ්ජතික වක්ගේ ති යන්න. අංගුත්ත නිකායි අච්චත්තික වක්ගේට ගිහාම ඔය ඇත්තන්ට හම්බ වෙනවා පින්ුවත්න අධිගම අන්තරාය පටිපත්ති අන්තරධානය ඒවාගෙන් පරිියත්්‍ය අන්තරධාන ලින්ගන්තර්ධානයේ ධාතු අන්තර්ධානය කියලා අතු දහංවීම් පහක් සම්බන්ධව ඉතින්දි ඔයත්තන්ට ඔය කවුණු හම්බෙන සතර මඟ සතරඵල සීපිලි සිබියාති විද්‍යාඒ අභිඥාදය පින්වත්ණ සීපිලි සිම්බියාත් අර්ගෙන ඒ ඒවා පිරිහීගෙන යනාආකාරය හැබැ මෙින්දිම ර්දවා තේරුම් ගන්න එ පා හුඟක්ඇයි වාර්දවා තේරුම් අරන්තියෙනවා හිතන්නක පින්වන සෝතාපත්ති මාර්ගයට පත් වූ උත්තමයක් ජාති සෝතාපන්නේෙක් චාතර් මහාරාජක දීවලෝක බල හිට පස මනස්සරලෝක ප්‍රත්වක හිතන්න. එතකොට දිීවවුදු පන්සීක කාලයක් තැන් චාතර් මහාරාජක දිවලෝකෙ මේ වැ දවස් කියීද ගෙවිදතතින් අපේ මනුස අවුදුුව වලින් ගත් හම මේද අවුදු දෙදස් පන්සයෙක් කාලෙට. ක දවිය වුදුවලින් ගත්තහ පින්ංවර්ත්නි එහිංචෝ තෙවෙලා මෙහිටාවමතිින්දි මඟපල්ල ලබන්න බෑද සත්තක්කත්තු පරමවිි කොච්චට කාලයක් ඇයිද. මේ ආදී විදිහට කවුණු පින්වර්නී විවෘර්ත මනසකින් බල්ල තේරුම්ගන්නට ඕෝඩ. ඊළඟට අහල තියෙන ප්‍රස්නේ සාමීන් වහන්සේ මේ පුද්ගලයා විශ්වවිද්‍යාල ආචාරවරයක් යම්ය සමාජ සංස්කෘතික හා දේශපාන කානා සම්බන්ධ ඔහුගේ අදහස් දැක්වින් පිළිගන්නා අපේ සමාජයේ සිටිනවා. ොමුමහිෙද ධර්මය පිළිබඳව ටිපිටකේ පිළිබඳවවා අටවා පස්සන නොකර පිළිගැනීමක් ගැන පවසමින් ධර්මය පිළිබඳ සැකයක් ඔහු විසි මතුකරයි. ඔහුගේ මේ පකාසේ පිළිබඳ ඉතිහාස ගතුරු තුරු හා ධර්ම කවුණවසුරින් පහදා දෙනමින් ඔබහන්සේගෙන් කවුුණාවෙන් ඉල්ලාසිටිමි කියලා සත්පුරුස පිින්වර්ත්නී. මේ වගේ වැරදි මතදාන සමහරුන් ඉන්නවා. ඉතින්ද ඔවුන් සමාජ සංස්කෘතික දේශපාන කාණ සම්බන්ධව මිපංුවත්නි දක්වන අදහසින්ද සමාජය ඔවුන්ග දේවල් පිළිගන්නවත්යෙක්ක. එවුනාට ධර්මය පිළිබඳ අට අටවාද දේවාල් පිළිබඳ පස්න කිරීමක් නැතුව පිංුවත්නි පිළිගන්න එපාදී විදිහට ඔවුන් කියනවා නම් ධර්මය පස්න කරන්න කිසුවකට පුළුවන්කමක් නෑ භාගිවතුන් වහන්සේට ඇරන්න. එ ඒ අනු ඒ පිළිපදිමින් ධර්මානුකූලෝම ඉදියට යමින් භාග්‍යවතුන් වහස දේශනා කළ තියෙන විදිහයටෙන් පිළිපදින්න ඕන බොහු ආචාර් මහාචාරවරු අද නරකාදී අපූරුවට පැසමින් දුක්වන්නවා උවැනි ධර්මයකෘතිී කරන්න ගිහිල්ලා. ඊළඟට හලා තියෙන ප්‍රශ්නේ පින්ුවර්ත්නි අවසරයගරු සාමින් වහන්සේ. අසං්‍ය තලයේදී සත්වයාහට කිසිුදු සිතක් පහල නොවේ නම්. ඕුන්ට චුතිසිත ප්‍රතිසන්ඳසිත ආදියත් පහලවන්නේ කෙසේද. මානාසන්න චිත්තවී තියාදිය කියාත්මක වන්නේ කෙසේද. ඔවුන් කිසිවා උපාදාානය නොකර ගෙනවමිය යන්නේ දැයි. කෞුනාවෙන් පහදාදිිනසේක්වා ඔබහන්සේද චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වීවා තිරුවන්සානය කියලා. සත්පුල්ස පින්ංවර්ටන අසං්‍ය තලයේදී සත්වයා හට කිසිු ස්සිතක් පහ නොවේ නම්. ඕඩ චුටිසිත පනිසං සිතාදී සිතත් පහළවන්නේ කෙසිය දෙකෙ ලැවොත් අසං්‍ය සත්්‍යයේ චුතිය වෙන්නේ රූපේමයි. අසං්‍ය සත්තයේ චුතිය වෙන්නේ පින්වර්ටනනි රූපේමයි. මානසන්න චිත්තවීතියාදිය කියාත්මක වෙන්නේ කෙසියදක ලැවොත් එතන මානාසන්න චිත්තවීතියක් නැහැ. ඕුන් සිවක් උපාදාානේ නොකරගෙනෑමී යන්නේ දැ කියලෙ හවෝ තරියට පිංවර්ත්නි අතීත බව බලන්න පුළුවන් බිස්සුන් අතරාගත අන්තුලපු සෝභිත මහරහතන් වහන්සේ වගේ අතීතබා බලාගනයා දිහිස්ස කාලයක් රස්සංක කල්ප අසා්‍ය සත්‍යයේ මහාකල්ප පන්සීය කාලයක් උපාතිය ලබල හිටියවාගේ එවැනි කාලයක කිසිදු කුසලකු සොල කර්ම වැඩපිළිවෙලක් රැස්සෙන් නැතුවේ අර උපාති ලබූතනයඉදල චුත වෙල්ලා නැවත සසට එකතු වෙනවා. ඊළංගට හලතින පාස්නේ අවසරය පින්වා සාමන් වහන්සේ. මත්‍යයා දුෘෂ්ටිකයන් සතරම අපායට නියතුවම යනවානම් මිත්‍යා දුෘෂ්ටික දෙවුරු පහලවෙන්නේ කෙසේද නැතතාම් මිත්‍ය දුෘෂ්ටික මනුස්සයන් ඉප දෙන්නේ කිසේද. පින්වත්නී පෙර කළ පින්හින්ද මානාසන්න වෙලාවට ඒ කුසල් මතු වෙලා අද මනුස්සලෝක අද දිවලෝකවලු උපාතය ලබල ඉන්නකට්ටේ දැන් වැදිවිදිහේ දැක්මක් ඇතිකරගෙන ඉන්න හින්ද මිතුරෝහින්දා විවිධ ආගම් හින්දා විවිධ දර්ශනහින්දා විවිධවි පරිසරයයා හිද විධ ද්‍යාත්මක මතවාදයන් හිද විධ දුෘෂටයාාරගෙන ඉන්න. කුසල්හින්දා මනුස්සදේවාදී තැංවල උපත්ය ලැබුවත් ඒ ඇත්තන්ගේ අතීතා ආස්සවාදී ධර්මාදී අපූරුවට මතුවන විදිහයට පවිටු ආසයන් එහෙම ලැබෙනකොට එවැනි ඇසුරංහින්දා බොහෝ දෙනා මිත්‍යා දුෘෂ්ටික වෙනවා. එතකොට පිංවුවත්නී කුසරේෙන් උපත ලැබුවත් මිනිසුම් වගේ ඇසුර හෝ වෙනයම් කානාදීහින්දා. ත්‍යයා දුෂ්ටික වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතුව මිත්‍යා දුෂ්ටිකයන් සතරමහාපායටනා දැන් අපූරුවටෝඔය මිත්‍ය දුෂ්ික දීවර ඊළඟට සතරමහපායුපදීවි මිත්‍යාදදුෂ්ටික මනොස්්‍යය ඊළඟට සතර මහාපාය උපදීවි කුසාය කරකු අය සුගතීන්දීවි නමුත්ඒ ඇත්තට මතියෙන්දී වැදි විදිහයට ගත්තහින්දා ෑදිවිතය දැක්කහින්ද විපාකයේ මහා ගෙදරවන සතරාපායමයි. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ අවසරය පින්වස් සාමින් වහන්සේ, සියලුම ලූකසත්ත්වයන් කෙරෙහි අපමන කවුණාවත් දයාවක් මෛත්‍රීයක් ඇති සම්මා සම්බුදුපාණන් වහන්සේගේ ශාසනය තුළ අන්දයන්ට නපුංසකයන්ට මේ ආත්මේදී ධර්මාබෝධය මඟ හෙරෙන්නේ මන්ද. මෙවැනි පුද්ගලයින්ට බුද්ධ ශාසනය තුළ කිසිුදු පිතක් නොමැතිද. පහදා දෙන්න පින්වා සාමින් වහස තෙරු අන්සානයි කියලා. පින්වති බුද්ධ සාසනය තුළ ඒයට පිහි තිනවා දැන් ඒකට අන්තයෝ ගුලුව බිහිර මන්ද බුද්ධික ඉපදල තියෙන්නේෙ ඒගේ පෙරකුසල කරමහින්ද. එල්සා ඒඇත්තන්ගේ දැන් ස්පේෙන් නැතිකමට ඇස්පේන පිහිට ලැබෙනවා. ඇසුකං එහෙෙන් නැතිකමටකං ඇහෙෙන පිහිට ලැබෙනවා. ගඳසුවන් දැනෙන් නැතිකමට ඒවා ලැබෙන පිහිට ලබෙනවා. පිංවර්ත්නි ඒ ඇත්තන්ට ඩැම්විඳින්න වෙලා තියෙන්නේ ඒ ඇත්තන්ගේ විපාකාන්තරායක්. කර්මාන්තරායෙක් ලේසාන්තරායි විපාකාන්තරය උපවාධාන්තරායි ආකඥාවතික්ක මාන්තරාය කියලා අනතුරු පහත් තියෙනවා. පංචානන්තර පාපකර්ම බිස්සුුණී දූසය කර්මය කර්මාන්තරයි වෙනවා. කොච්ච හේටු සම්පාත් තිබ්බත් පිංවර්ත්නි ඒ කර්මාන්තරායෙන් ඉන්න කට්ටියට මඟපල්ල බන්න බැහැ. මිත්්‍යා දෂ්ටියය පින්වදි ලේසාන්තරය වෙනවා. නියති මිත්‍යා දුෘෂ්ටියයෙන් ඉන්න කෙන ඒකෙන් මිදනොත් තමයි ඒ ඇත්තන්ට මඟපල් ලබන්න පුළුවන්. දිහේතුක හේතුක පදසන්දිී විපාකාන්තරය ඔබ කිවක් පස්නට අදාලවෙයිනි විපාකාන්තරායාය. දි එතුකයා හේතුක පතිසන්ධිය. ඒ අයට මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලබන්න බැරවුණට දැන්දාාර මේ හැසිරීමෙන් ඊ ළඟබව තිහේතුක පතිසන්ධයක් ලබන්න පුළුවන්. ඒවාගේ ම අකුසල කරමයන් හා දුර්ුවල කුසල කරමයන්ගේ ප්‍රතිසන්දය ලබන කට්ටිය දිහේතුක පුද්ගලයු පින්වත්නී මේ විදිහට ඒ කවුන තේරුන් ගන්න ඕන එභාගවත් තිලෝගුරු අමාමයනී සම්මා සම්බුදු පාණන් වහන්සේ බලවත් මෛතීයෙන් සියලු සත්්‍යයන්ට දැන් අන්ගොල බිහිරිවී විප්‍රත්නය ඕුන්ගේ විපා කාන්තරායෙන් වුණට ඊළඟ භවදී ඒ ත්තේ නැති කරගෙන තිහේතුක බලවත් උපතාක් ලබාගන්න පුළුවන් තත්වේයට භාගවතුන් වහස ඔවන්ටත් මඟ පෙන්නල මහා කවුණාවෙන් කටයුතු කලා. අන්තිමප්‍රස්න පිින්වුවත්න ටෙරුවන්සානය ස්වාමීන් වහන්සේ. සෝහාම් පුද්ගලේ රූපාවචර ්‍යාන උපදවා, රූපාවචර තලයේ ඉපදුනොත්, නිවන් දකින තුරු නැවත, කිසි විටට කාම ලෝකයේ උපත ලබන්නේ නැද්ද කියී ලැහවුවත් පින්ුවත්නී ඒ ඇැන්වල ධයාාන උපදවාගෙන ඉන්න මඟපල්ලා බීප. බ්‍රහ්මොයෝ විසේ අධස්ථානයන් සිද්ධකොළොත් මනුස්සලෝක උපදින්නට ඒවාගේම දිවලෝකෝ ලුපදින්නට ඒ අධිස්ථානාදිය අනුව එහෙම උපදින්නට පුළුවන්. හොඳ පින්වර්න අද හැටහත්වන ධර්මසාකච්ඡාවාරයයි ඒ විදිහට අවසං වූයේ අදත් බොහු වේ සමහන්සි වෙලා පින්වන්තාප අපරෑකගේ පඥාසාර පොඩි හාමුදුරුවමේ සිලු කටයුතු. ඒ ස්ථක්ෂනය කටයසිියල්ල මෙහෙවන්නේත්න ඔය ඇතු විත පස් නෑහවා ඔය ඇත්තුවයි සියල්ලට පිළිතු සවනය කලා මෙතෙක්වෙලා බොහෝ පුුණ්‍යකුසර කරමියෝ සිදුකර ගත්තා ඔබ නමීමියගේ සසරගත නෑ දැයින්නට ඒකාන්තය මීපින් අනමෝතන් වීවා. දෙවියන්ට මීපින් අනමෝදන් වීවා නිවන් දකින්නටමී පුුණ්‍යධර්මයූහහිතු සම්පත්ම වීවා කාරය මණ්ඩලවලෙසදම සත්පුල් සෑැම දෙනාටම ඔබ සැමට අපි අපරැකේ පඥාසර පොඩි හාමුදුරුවන්ට අපි ජයිලාම මැතින දූ දරුවන්ට සිලම සි ස්වාමින්න තරසාකා මධ්‍යස්ථාන වලන සිර වාමිනා සදායක පින්වතුන් සමස්ත පංවසැමටින් දුක් නිරකි ීර යස ලැබේවා අභ්‍යවාධන සිීරෙස නිචං වදාප්‍රචායිනෝ චත්තාරු දම්මා වඩ්ඩන්ති ආයුවන් වුසුකම්බලං අයුරාරුග සම්පති සග සම්පත්ති මේ වචේ අතුනිබාන සම්පති මිනාති සමිච්චතු හැමතිනාටම තිෙරුව සරණයේ